පින්තනි සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක දාත්වයේ වෙතෙන්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා වදම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉස්වකාමී දෙවිදේවතාවුන් ඉන්නවනම් එයාමත් විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරගන්න තමන්ට කරදරයක් හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවේදී යම් උදව්වක් උපකාරයක් පිහිටක් ආරක්ෂාවක් ලබා ගත්තා නම් මේක තමයි හොඳම වෙලාව ඒ උදෙසා කළ ගුණ සැලකීම් දක්වන්න. ඒ නිසා එයාමත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ලැබෙදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා පුතුම මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මඟඵල සකස් කරගන්න කියලා. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගත වන්ට එදිච්ච ජීවතුන් අතර ඉන්න කාලෙදී ධර්මකාමීව ධර්මයට ලැබිව කටයුතු කළා නම් අන්නේ පිලිසව සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් කිසි අභවයේ ස්ථානයක ඉන්නවනම් එයින් අත මෙදලා සුපිත මුදිත වෙන්න කියලා. එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හේතින් දෙවියන්ට සහ ඥාතිවරුන් සිහිපත් කරගෙන මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ස්ථාන භූමියද හැරලා දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං හොඳයි පින්වතුනි සියලුම දෙනා සුර මොහොතක් වෙලා අදිස්ථාන කරන්න මේ නිවන් දකින්න යන වැඩපිළිවෙලේදී තමන්ට අවබෝධ නොවිච්ච යම්කිසි දහම් කරුණක් තියෙනවනම් අද මේ සද්ධර්ම දේශනාව තුළදී ඒ කරුණ කියවිලා ඒ අවශ්‍ය වූ ඒ අඩුපාඩුව සම්පූර්ණ වේවා කියලා ස්ථිර අදිස්ථානයක් කරන්න අද මේ දේශනිය තුළදී මම කොහොම හරි සෝතාපන්න පදවිය සකස් කරගන්නවාමයි කියලා මොහොතක් වෙලා. හොඳයි අද අපිට ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ගිය සතියෙත් ගොඩාරියක් ආවා. මම හිතන්නේ අපි බොහොම කීපයක් තමයි කතා කරන්න පුළුවන් වුණේ. ඉතින් අපි මේ ප්‍රශ්න ටික කතා කරගෙන යන ඉස්සරහා ඉන්න අයට මොනවා හරි ගැටලුවක් පැන නැගුණොත් ඒ වහන්න අහලා දැනගන්න. මම හිතන්නේ එකම එක වතාවක් හරි අන්තර්ජාලය ඔස්සේ හරි මේ සද්ධර්මය ශ්‍රවණය කරලා ඇතිද? එහෙම අයද ඔක්කොම ඉන්නේ? ඔව්. එහෙනම් ක්‍රමවේදී දන්නවා ඇති. මොකද සමහර වෙලාවට ඔබ බලාපොරොත්තු වෙන දේවල් අපි කතා කරනවා. සමහර වෙලාවට ඔබ හිතන් ඉන්නවට වඩා හාත්පසින් වෙනස් තේරුම් තියෙන ඒවා තමයි අපි අන්තිමට කතා කරලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට ඔබ අලුත්ම කෙනෙක් නම් ගැටෙන්නත් පුළුවන්. එහෙම කොහොමද? අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙන්නේ මෙහෙමනේ කියලා. නම සද්ධර්මයේ නිරන්තරයෙන් අහන කෙනෙක් නම් පින්විතනේ වැටහිලා යනවා. වැරදුනා නම් වැරදුනා. එච්චරයි. ඒක කවදාදරි කවුරු හරි හරි ගස්සනකන් එතනින් එහාට ඔක්කොම වැරදි තමයි යන්නේ. ඔය හරි ගස්සනේවත් තව ටික කාලෙකින් ආයි වරදින. මොකද පින්වතුනි මේ ශාසනය තියෙන්නේ ආර්යයන් වහන්සේලා අතේ මිසක් පෘථග්ජනයන් අතේ නෙමෙයි. මේ බුද්ධ ශාසනයක් ආර්යයන් වහන්සේලාගේ අතේ පවත්ව ගන්න පුළුවන් මිසක් පෘථග්ජනයන් අතරේ පවත්ව ගන්න බෑ. පෘථග්ජනයන්ට මේකේ තියෙන අර්ථ වැටහෙන්නේ නැහැ. ඉතින් ඕක අවබෝධ කරගන්න බැරි පිරිස් තමයි සමහරවිට ඒවත් එක්ක ගැටෙන්නේ.
ලෝකේ එක පැත්තකින් තදින් හයියෙන් අතින් අල්ලගත්ත මිනිස්සේ අනිත් පැත්තෙන් ලෝකේ අතාරින්න කිව්වට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒක මිනිස්සයා අනිත් අයට තේරෙන්නෙත් නැහැ. ඒ මිනිස්සයාත් කරන්නේ තේරුමක් ඇතුව නෙමෙයි. පොතක තිබිච්ච එක තමයි අරගෙන කියවන්නේ. දැන් උදාහරණයක් විදිහට මන්ත්‍රයක් ගත්තොත් එහෙම ඒ මන්ත්‍රය කියාගෙන යනවා කට්ටඩිය. මේ කට්ටඩි මහත්තයා ඇහුවොත් එහෙම මොකද්ද මහත්තයා ඔගේ තේරුම කියලා? එයා දන්නේ නැහැ මොකද්ද ඔගේ තේරුම කියලා. එයා දන්නේ කව එක පදවැලක් විතරයි. හැබැයි ඒ පදවැල අපි හරි ප්‍රයෝගී වෙනවා ඒ වැඩේට. මොකද මන්ත්‍රයක තේරුම දැනගන්න ඕනේ නැහැ ඒ වැඩේ කරගන්න. ඒකේ තියෙන ඝනාක්ෂර ටික ගලපලා හරියට කියාගත්තා නම් ඇති. ඔන්න ඔය සත්‍යයට එනවා පිංගදෙනි මේ මේ සාසනයේ තියෙන ඊටු කොටස් ටික. ඒක නිසා තමයි අද ලෝකේ මේ බුදුදහම කියලාද වැඩිපුරම ප්‍රසිද්ධ දේ මොකක්ද? පිරිත්. නේද? YouTube එක ගත්තොත් එහෙම YouTube එකේ බුදුදහම සම්බන්ධව තියෙන ඒවැන් 90%ක් තියෙන්නේ පිරිත්. ඒ පිරිත් වල එක එක තාලෙට එක එක ලස්සන විදියට ගායනා කරපු අවස්ථාවල් තමයි ඔබට දකින්න හම්බෙන්නේ. එදී අද මිනිස්සෙක් හිතුවොත් එහෙම ඕක තමයි ඉතින් බුද්ධාව. එතකොට බලන්න පිංගතුනි මේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරපු ධර්මයේ මොන තරම් දුරට වැල්ලිලා ගිහිල්ලාද කියන්නේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ අද එක බිඳුවක් කතා කරන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මිනිස්සු අහනවා කොහෙද මාර්ගඵලලාභීන් එහෙම ඉන්නවද? රහතන් වහන්සේලා බිහි වෙනවද? කොහෙද රහතන් වහන්සේලා බිහි වෙනව නම් ඉන්න එපා සමාජෙට. අද මම කිව්වොත් එහෙම මම අරහත් වෙන්නපත් වෙලා ඉන්නේ කියලා එහෙම පහවදාට හොඳ කුණු හරුප ටිකක් අහගත්තා. එහෙම නෙමෙයිද? කවුද පිළිගන්න කැමති නැ රහත් වෙලා කියලා? කවදරි ආන්දර කෙනෙක් කිව්වොත් එහෙම උන්වහන්සේ අරහත් වෙන්නපත් වෙලා ඉන්නේ කියලා. පහවදාට මාධ්‍ය වලත් ඇයි කුණු හරුප නේ? මාධ්‍ය වලත් ඇවිල්ලා අනිත් ආවදරුට කියන්න පටන් ගන්නේ ඔය කොහෙද ඔහම කියන්නේ එහෙම කොහෙද අරහත් වෙන්නපත් වෙන්නේ ආදී වශයෙන් දේවල්. ඕක තමයි සිංහතුනි අද මේ බුද්ධඝම කියලා හිතාගෙන කරගෙන යන වැඩ පිළිවෙල. කාටවත් අතාරින්න උමනාවක් නැහැ. කාටවත් මේ සද්ධර්මයේ දරාගෙන ඒ සද්ධර්මයේ තුලින් කියවෙන්නේ මොකද්ද කියලා ගන්න උමනාවක් නැහැ. ඔක්කොටම ඕනේ පිංගතුනි කොහේ හරි කමන්නේ ලොකු කෑල්ල කඩාගන්න. තමන් ඉංගලන්තයට ආව නම් ඉංගලන්තේ ලොකු කෑල්ල කඩාගන්න. ඕස්ට්‍රේලියාවට ගියා නම් ඕස්ට්‍රේලියාවේ ලොකු කෑල්ල කඩාගන්න. ලංකාවට ගියා නම් ලංකාවේ ලොකු කෑල්ල කඩාගන්නවා. මහණ වුණා නම් මහණ කමේ ලොකු කෑල්ල කඩාගන්නවා. ඒක තමයි ක්‍රම වේද. ඉතින් පන්සලකට ගියා නම් ඒ පන්සලේ නායකත්වයේ තමයි ඕනේ. එහෙමනේ ස්වභාවය. ඔබ දැකලා තියෙනවනේ මේ දේම. සාස්ත්‍රුන් වහන්සේගේ කාලේ නම් පින්වදිනේ කාටවත් නායකත්වයේ වුණ කමක් තිබුණේ නැහැ දේවදත්තට හැරෙන්න. දේවදත්තට නිවන් දකින්න නෙමෙයි උමනා කළා දෙවි බුද්ධත්වය. බුද්ධ රාජ්‍ය කියන්නේ බුද්ධත්වය කියන්නේ මේ බුදු වෙන්න නෙමෙයි. බුදුහාඳුරු මරලා බුද්ධ රාජ්‍ය අරගෙන මමයි මේ ලොක්කා දැන් මේ මේ මුළු සංඝ සමාජයෙටම ලොක්කා මං තමයි කියලා ඉන්න වැඩි පිළිලක් තමයි තිබුණේ. ඉතින් ඔය අදහස් තමයි අද වැඩිපුර පිළිසල තියෙන්නේ. ඒක නිසා තමයි හදිහුණියන් කරගෙන එයාගේ එහා වන්දනේ එහා වඳුරන්ට මෙහා පන්දලේ එහා වඳුර හදිහුණියන් කරගෙන ආදි වශයෙන් ඔහොම දැන් සමාජය ගොඩනගාගෙන යනවා. තී අතර පිංගුදුනි ගිහිය කීප දෙනෙක් බොහොම මේ පුංචි පිරිසක් ගිහි පිරිසක් එකද වෙලා ඉදන් නිවන් දකින්න වැඩ පිළිවෙලක් හදාගන්න උත්සාහ කරනවා. ඔන්න ඔය අතර තමයි පිංගුදුනි ඔබ ඉන්නේ. ඉතින් ඔය අතර ඉන්නකොට පිංගුදුනි ඔබට දෙන හොඳම දේ තමයි විචක්ෂණ සීලිය සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මනා නුවණින් ඉනුවෙනින් මෙනෙහි කරලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. කාගේ සද්ධර්මයේ ඇහුවත් කමක් නැහැ පිංගුදුනි. ඒ තුලින් තමන්ට ගන්න තියෙන හරය ගන්න අනිත් ටික අතහැරලා දාන්න. ගන්න තියෙන හරය කියලා කිව්වේ ඔබට නිවන් දකින්න ඕන නිවන් දකින්න තියෙන හරය එක. ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ලෝකේ හොඳට ජීවත් වෙන්න. ඒ කියන්නේ සැප පහසු තකා ජීවත් වෙන්න හොඳට සැපවත් ජීවත් වෙන්න එහෙම ක්‍රමවේදකුත් මේ බුද්ධ සාධනය තුළ තියෙනවා. මේ ආත්මෙ මේ විතරක් නෙමෙයි ඊළඟත් බැවියත් සැපවත් කරගන්න ඌමනාවක් එහෙම තියෙනවා නම් ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ අතර තුර නිවන් දකින්න ඌමනාවක් තියෙනවා නම් පිටින් ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඔය ක්‍රමවේද සියල්ලම ගත්තට පස්සේ අපි මේ කතා කරගෙන යන්නේ නිවන් දකින්න ක්‍රමවේදේ. මොකද හේතුව මේ ලෝකේ හොඳට සාර්ථක වෙන්න මන කියන උත්තමියොත් ඉන්නවා. ඊළඟ ආත්මෙ දිව්‍ය ලෝකෙ ගිහිලා දිව්‍ය ලෝකෙ ශක්‍ර දෙවියන් තන්ත්‍ර ලබන්න ඕනේ කියලා කාටරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අයට බණ කියන අයත් ඉන්නවා. අඩුව පිළිස තමයි මේ නිවන් දකින්න ධර්ම දේශනා කරන්න පිළිස. මොකද පිංගදින නිවන් දකින්න ධර්ම දේශනා කරන්න නම් මේ සද්ධර්මයේ මනාකොට අවබෝධයෙන් ඉන්න ඕනේ. සද්ධර්මයේ අවබෝධ වෙන්නේ නැතුව කාටවත් බණ කියන්න බෑ. කඩපාඩමින් බණ කිව්වා කියලා පිංගදින කාටවත් ඒක තේරෙන්නේ නැහැ. මොකද පිංගදින යම් කෙනෙක් පුද්ගලයෙක් සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා කියන්නේ ඒ උත්තරයට කියනවා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලය කියලා. ඔබ මේක අහලා ඇති. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත කියලා කියන්නේ පිංගදින දහසක් න්‍යායන්ගෙන් සමන්විත කියන එක. දහසක් න්‍යායන් කියලා කිව්වේ හරියටම 1000ක් නෙමෙයි. අපි කියන්නේ දහසකුත් දේවල් මගේ ඔළුවේ තියෙනවා කියලා. ඒකෙන් කියන්නේ හරියටම 1000ක් ඔළුවේ තියන් ඉන්නවා කියලා නෙමෙයි. ඒ කියන්නේ මහා විශාල ප්‍රමාණයක් මගේ ඔළුවේ තියෙනවා කියන එක තමයි ඒ කිව්වේ. එහෙනම් මේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත කියලා කියන්නේ පිංගුදිනි දහසක් න්‍යායන්. ඒ කියන්නේ නිවන් දකින්න ඕනේ තරම් න්‍යායන් මේ පුද්ගලයා ගාව තියෙනවා. මොකක් පෙන්වලා ඇහුවත් මේක තුළින් නිවන් දකින්නේ කොහොමද කියලා අන්නේ නිවන් දකින්න ක්‍රමවේදය මේ පුද්ගලයාට කතා කරන්න පුළුවන්. හැබැයි කවුරු හරි කටපාඩම් කරගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? ගලකින් නිවන් දකින්න ක්‍රමවේද කඩපාඩම් කරන කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කෙනෙක් මලක් පෙන්නලා මේ මලතුලින් නිවන් දකින්න ක්‍රමවේද කියන්නේ කියලා පුළුවන්ද කියන්නේ?
අන්න ඒකයි පින්වතුනි කියන්නේ මාර්ගඵලලාභීන්ට හැරෙන්න සද්ධර්මයේ දේශනා කරලා තව කෙනෙක්ට මාර්ගඵල අවබෝධ කරවන්න බෑ. මොකද හේතුව පින්වතුනි මේ න්‍යාය ධර්මය අවබෝධ වෙලා නැහැ. යම් න්‍යාය ධර්මයක් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා ඒ න්‍යාය ධර්මයේ අවබෝධ වීම තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. ඒකට ආයි අඳුන් කැඳුන් වෙනස් කරන්න ඕනේ නැහැ. ඉන්න ආසන වෙනස් කරන්න ඕනේ නැහැ. දාගෙන ඉන්න මේ මුදුමාල වෙනස් කරන්න ඕනේ නැහැ. බොහෝම සුළු දෙයක් කරන්න තියෙනවා. ඒ දේ තමයි පින්වතුනි උන්වහන්සේ ඒ දේශනා කරපු දහම් න්‍යාය යම් න්‍යාය ධර්මයක් තියෙනවා අන්නේ න්‍යාය ධර්මය අවබෝධ කරගන්නේ. ඒ න්‍යාය ධර්මය අවබෝධ කරගත්තා නම් අන්න එදාට ඔබ සෝතාපන්නයි. ඔබ සෝතාපන්නයි කියලා කියන්නේ පින්වතුනි ඔබ සතර අපායන් නිදහස්. ඊළඟට තව සුළු කොටසක් තියෙනවා කරගන්න. ඉතින් කම ක්‍රමයෙන් ඒක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔබ ඒකේ නිදහසුනේ නැහැ කියලා කියන්නේ පින්වතුනි මේ බුද්ධ ශාසනයෙන්වත් ඔබ ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. කෙනෙක් හිතනවා නම් එහෙම ඉතින් බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන ප්‍රයෝජනයක් අපි ගන්නවා. අපි ඉතින් පින්දහම් කරලා ඉවරලා දිව්‍ය ලෝකේ යනවානේ කියලා. ඒක පින්වතුනි බුද්ධ ශාසනයෙන් ගත ප්‍රයෝජනයක් නෙමෙයි. දිව්‍ය ලෝක යන එක බුදු සාසනයකින් ගන්න දෙයක් නැහැ. පොද තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්න කලින් මිනිස්සු දිව්‍ය ලෝකේ ගියා. එහෙනම් බුද්ධ සාසනයක් අවශ්‍ය නැහැ දිව්‍ය ලෝකයක්. එහෙනම් බුද්ධ සාසනයක් ලෝකේ පවතින කාලේ කරගන්න ඕන දේ තමයි පින්වතුනි මේ සතර පායන් නිදහස් වෙන වැඩ පිළිවෙල. ඉතින් ඒකට පුළුවන් තරම් උත්සාහ කරන්න, පුළුවන් තරම් බණ අහලා 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 මේ දහම් න්‍යාය කියන එක අවබෝධ කරගන්න. අපි දන්නේ නැහැ පින්වතුනි කොයි වෙලාවෙද දහම් න්‍යාය Tamanට අවබෝධ වෙන්නේ කියලා. මොකද Taman සංසාරේ කරගෙන ආපු දේවල් එක්ක කොයි මොහොතේදී ඔබ අවබෝධයද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට එක දිගට බණ 100ක් විතර අහගෙන යනකොට 101 වෙනි එකේදී සමහරට අවබෝධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට රෙකෝඩ් කරපු බණක් 101 වාරක් අහනවා. ඒත් අවබෝධුනේ නැහැ. අන්තිම එක පැත්තකට වීදි කරනවා. වීදි කළා අවුරුදු 7කට විතර පස්සේ ඔන්න අහන්න පටන් ගන්නවා ආයේ ඒකම. ඔන්න සමහරට අවබෝධ වෙයි. මොකද පින්වතුනි අපි දන්නේ නැහැනේ කොයි ක්‍රමවේදෙද තියෙන්නේ කියලා. මොකද හේතු වාසනාව සැකසෙන්න ඕනේ. හේතු වාසනාව සැකසෙන්නේ නැතුව කොච්චර බණ ඇහුවත් ඒත් වැඩක් නැහැ. එනම මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ පින්වතුනි ඒක රදාලා හේතු වාසනාව සකස් කරගන්න එක. යම් හේතු වාසනාවක් නැත්නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන වැඩ පිළිවෙලදී පින්වතුනි හේතු වාසනාව සකස් වෙවි එනවා. එතකොට මේ න්‍යාය ධර්මයේ අවබෝධ වෙන 90%ක් පිරෙනකොට නම් තාම 70%යි නම් දැන් තියෙන ක්‍රම මේ දෙකේ බණ ටික අහගෙන යන්න. බණ ටික අහනවා අහන බණ නිතර නිතර මෙනෙහි කරලා බලනවා. ආපහු බණක් පින්වතුනි අනුගමනය කරනවා කියලා අනුගමනය කරලා කරනවා කියලා කියන්නේ. තමන් ආපහු බණ හොඳට මෙනෙහි කර. එක පාට අනුගමනය කරන්න බෑ. සමහර ස්වාමීන් වහන්සේලා කියනවා නිවන් දකින්න නම් අතාරින්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් ඉස්සරහා වාඩිලා ඉන්න උපාසකම් වල කියනවා මට මොන එකක් අතාරියක මගේ දරුවෝ නම් අතාරින්න බෑ, මගේ ස්වාමි පුරුෂය අතාරින්න බෑ, මගේ මේ මුණුබුරෝ ටික අතාරින්න බෑ. නැත්තම් කියයි මගේ මුණුබුරෝ ටික අතාර ගන්න බැරුව තමයි මං ඉන්නේ. නැත්තම් මගේ එක දරුවා ඉන්නේ, ඒ දරුවා අතාර ගන්න බැරුව ඉන්නේ. ආදි වශයෙන් දේවා. ඊගොල්ලෝ අතාරලා නිවන් දකින්නවා කියන එකක් නෑ. නිවන් දැක්කහම අතාරිනවා කියලා එහෙකුයි තියෙන්නේ. මේවා අමාරුවට හදාගන්න යන්න එපා. සල්ලාල වේබද්දෙක්ගෙන් ඇහුවොත් එහෙම. උඹට ওই සල්ලාලකම නවත්තන්න පුළුවන්ද කියලා ඌට නවත්තන්න බෑ. ඇයි? ඌ ආස සල්ලාලකමට. ඌ ආස ගෑණියෙක් දැක්කම මේ ගෑණිගේ පිටිපස්සෙන් යන්නේ. ඒක තමයි ඌ ආස කරලා තියෙන්නේ. ඒ ආස කරපු දේ අපි කිව්වොත් එහෙම මේ ආ ඔන්න මම උඹට බණ ටිකක් කියනවා. බත් දැන් ඉතින් මෙතන ඉඳලා ඔක නවත්තන්න. ඒක කවදාවත් වෙන වැඩක් නෙමෙයි. නමුත් තින්ගතුනි සද්ධර්මයේ අවබෝධ වුණාට පස්සේ අර සල්ලාල තිබිච්ච මානසික මට්ටම ඒ මානසික මට්ටමින් ටික ටික එහාට ගිහිල්ලා ඒ මනුස්සයාගේ මානසික මට්ටම බොහොම සුන්දර මානසික මට්ටමක් හැදෙනවා. ඒ මානසික මට්ටම හැදුනට පස්සේ පින්වතුනි ඒ පුද්ගලයාගේ මේ ශරීරය කියලා කියන්නේ තනිකරම මේ හිතට අනුව වැඩ කරන එක දෙයක්. වෙනමකුත් නෙමෙයි මේ ශරීරය කියන්නේ. හිතට අනුකූලව තමයි මේක වැඩ කරන්නේ. තනිකර රූකඩයක්. අත උස්සන්න ඕනේ කියලා හිත හිතුවොත් අත ඉස්සෙනවා. නැත්තම් කොච්චර අත උස්සන්න කියලා මේ මොනවා කළත් මේ අත උස්ස ගන්න බෑ තමයි. සිහිනතු ඉන්න වෙලාවක අත උස්සවනම් කියලා බලන්න. කාටවත් අත උස්ස ගන්න බෑ. එහෙනම් පින්වතුනි ඒ කාන්තෙන් මේ කොච්චර මහා දරදඬු මිනිහෙක්ගේ වුණා. ඒ කාන්තෙන් මේ හිතතුලින් තමයි මේ සියල්ල පාලනය වෙන්නේ. හිතතුලින් නම් මේ සියල්ල පාලනය වෙන්නේ පින්වතුනි මේ අර ඔය යන සල්ලාලේකුට. අපි කිව්වොත් එමෙ සල්ලාලකම නවත්තපන් කියලා කවදක්වත් ඒක වෙන වැඩක් නෙමෙයි. ඒක සල්ලාලකම කරන්නේ අතින් තමයි. කය පාවිච්චි කළා තමයි සල්ලාලකම කරන්නේ. නමුත් ඒ කය මෙහෙවන්නේ හිත. එන ඔබ බණ කියලා බණ ටිකක් අහන්න දුන්නයි කියලා. ඔබට බලාපොරොත්තු වෙන්න බෑ කවදාවත් ඌ සල්ලාලකම අතහරියි කියලා. හැමදේම පින්වතුනි අතහැරලා නෙමෙයි යන්නේ. එතෙන්ට ගියාම අතහැරෙනවා. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ පින්වතුනි මේ ප්‍රාණඝාත කරන එක නවත්තනවා. 99.99%ක්ම ප්‍රාණඝාත කරන එක නවත්තනවා. හැබැයි 100%ක් ප්‍රාණඝාත කරන එක නවත්තනවා කියලා කියන්න බෑ. සියලු පුණ්‍ය පාප පහින කළා තියෙන රහතන් වහන්සේ විතරයි. ඒක නිසා සෝතාපන්න කෙනෙක් අසිනුත් ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන්. හැබැයි පංචානන්තරේ පාප කර්මයක් නම් වෙන්න බෑ. ඒක ඒකාන්තෙම ෂුවර්. එහෙම තමයි මේ ක්‍රමවේද සකස් වෙන්නේ. එහෙනම් ඔබට තියෙන්නේ පින්වලදී ඔක්කොම අතරින දේවල් ගැන පැත්තකට දාන්න.
ආය අතාරින දේවල් ගැන හිතන්න එපා. මං කොහොමද මගේ සහපුරුෂයාව අතාරින්? ඈ මං කොහොමද මගේ දරුවන් අතාරින්? ඕව හිතන්න යන්න එපා. කවදාවත් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ගැරන්ඩියට කිව්වොත් එහෙම. ගැරන්ඩිය උඹගේ ඔය උඩහම දැන් ගලවලා දාපන් කියලා ගැරන්ඩිය කවදාවත් ගලවයි. ඒක වෙන්නේ නැහැ. හැබැයි කාලයක් එනව නේද තින්දින ගැරන්ඩිය මේක ගලවලා දාලා යන්න. ඔන්න ඕක තමයි ක්‍රමවේද. එහෙනම් ඒ තැනට ඉස්සෙල්ලා එන්න. ආය අතාරින එක ගැන හිතන්න එපා. ඔය ගැරන්ඩියගේ සංකල්පේ බොහොම හොඳට ගාවෝදෙට ගන්න. ගැරන්ඩිය කියලා කියන්නේ ඒ සතාගේ උඩ තියෙන හැම ඒ සතා යම් කාලයකට සැරයක් ඒක ගලවලා දාන. හැව අරිනවා කියලා අහලා තියෙන. නේද ගැරන්ඩිය විතරක් නෙමෙයි තවත් සත්තු ඉන්නවා එහෙම කරන. එතකොට එහෙම එහෙම ක්‍රමවේදයක් හැදිලා තියෙනකොට ඔබ කිව්වොත් එහෙම ගැරන්ඩියට දැන් ගලවපන් ඔය අංකඩේ කියලා. ඌ ගලවන්නේ නැහැ. මොකද හේතුව? තින්දුනි ඌ ඒක ගලවන්න සූදානමේ නෙමෙයි ඉන්නේ. ඒකට අදාළ තත්ත්වය සැකසিলা නැහැ. දැන් එක ගැලෙවුවොත් එහෙම උට මහා වේදනාවක් එක්ක. එහෙනම් තින්දුනි ක්‍රමක්‍රමයෙන් යම් කාලයක් එනවා. ඌ ගිහිල්ලා ඒක යටින් ගෙවිලා යම් කාලයක් එනවා තින්දුනි ඒක ශරීරයෙන් ඉවේ ගැලවෙයි. අන්න එතකොට කිසිම ආයාසයක් නැතුව අන්න ගැරන්ඩියාව ගැලවිලා ගියා. අන්න දැන් එකක් ගැලවුණා. එහෙනම් ඔබ යම් අවස්ථාවක තින්දුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා සෝතාපන්න ඵලයට එනකොට ඔබට මේ ගෙදරට තියෙන ආසාව නැති වෙන එකක් නෑ. හැබැයි මේ ගෙදර පවත්වගෙන යන්න යම් කිසි මුදලක් අවශ්‍ය වෙලා ඒ මුදල ඔබ රැට කියලා හොරකම් කළා නම් කායින් හරි. අන්න ඒක නවත්තයි. හැබැයි තාමත් ගෙදරට ආසාවෙන් ඉඳී. සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ සියලු ආසාවන් නැති වුණා නෙමෙයි. සතර අපාගත වෙන්නේ නියමිත යම් පාප කර්ම තියෙනවා නම් පින්වතුනි අන්න ඒ පාප කර්ම ඒවා කෙරෙන්නේ නෑ. දැන් මම ඔබගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මෙතන මේ ලස්සන මල් පෝච්චියක් තියෙනවා. ආස්ත්‍රුණාන්දර පූජක. එතන මම ඔබෙන් ඇහුවොත් එහෙම මේ මල් ලස්සනද? මේකට ඔබ කැමතිද? එතන ඔබ කියයි ඔව් මම මේකට කැමතියි. දැන් ඔබ මේ මල් පෝච්චියද තියෙන මල් වලට කැමතියි කිව්වා කියලා ඒකෙන් වෙච්ච පාපයක් තියෙනවද මොකක්ද? නෑ. එහෙනම් පින්වතුනි දේකට ඇලුම් දක්වන එක පාප කර්මයක් නෙමෙයි. දේකට ඇලිලා ඒකේ මැත්තේ ඉන්නවා කියන එකට කියන්නේ පින්වතුනි රාගය කියලා. රාගය කියන්නේ පාපයක් නෙමෙයි. හැබැයි රාගයේ තියෙන කල් තමන් කරන පුණ්‍ය කර්ම හෝ පාප කර්ම කියන ඒවාෙන් තමන්ට මිදෙන්න බෑ. හේතුව පින්වතුනි රාගය කියන එක හේතු වෙන්නේ මතු භවයකට. රාගය නිසා හැමතිස්සෙම මතු භවයක් හදනවා. ඔන්න ඕක හොඳට අවබෝධයට ගන්න. මිසක් ඔබගේ රාගය නිසා තව කෙනෙකුට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. තව කෙනෙකුට හානියක් සිද්ධ වෙන්නේ නැත්තම් ඒක පාප කියන ගණේට වැටෙන්නේ නැහැ. හැබැයි ඔබගේ ක්‍රියාකාරීත්වය ඔය රාග කොටස තව ඉක්මවා යන අවස්ථාවල් එන්න පුළුවන්. රාගය කියලා කියන්නේ ටිකක් බොහොම මේ පුළුන් ටිකක් තියෙනවා පෙට්‍රල් වලින් පෙඟිලා. අන්න එහෙම අවස්ථාවක් තමයි පින්නදී රාගය කියලා කියන්නේ. මොකද රාගිකව ඉන්න කෙනෙකුට මොකක් හරි අරමුණක් පැත්තකින් ආවොත් එහෙම බොස් ගල ගිනි ඇවිල්ලා එන්න පුළුවන්. මේකට දැඩි ආසාවෙ ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ ආසාවෙ ඉන්නකොට කවුරු හරි කෙනෙක් මේ පහන තව ටිකක් මේකට ලං කරලා එයා ආසාවෙන් මෙහිටපු මල කුච්චනවා. දැන් මොකද වෙන්නේ? අන්න දැන් අධික ද්වේෂයක් නැගිලා හිතට. ද්වේෂය කියන්නේ නම් පාපයක්. එන රාගයේ තියෙනකල් පාපේ උනේ නැහැ. නමුත් රාගය තුලින් පාපේ නිර්මාණය වෙන ක්‍රමවේදයක් තියෙනවා. රාගය තුල ඉන්නකම් පාප වෙන්නේ නැහැ. එහෙනම් පිංගුතුනි මේ එකපාර රාග නසන එක නෙමෙයි කරන්න තියෙන්නේ. සබ්බ පාපස්ස අකරණ. සියලු පාප කර්මයන් අකර්මන්නේ කිරීමේ වැඩපිළිවෙලකට ඉන්න ඕනේ. සියලු පාප කර්මයන් අකර්මන්නේ කරන්න කියලා මම ඔබට කියන්නේ නැහැ කවදාවත්. ඇයි? ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් මම ඔබට මොකන්ද කියන්නේ? ඔබ පිංගුතුනි එක තැනකට ගේන්න ඕනේ. ඒ තැනට ගේන්න තමයි ශාස්ත්‍රුන් වහන්සේ විසින් සද්ධර්මයක් දේශනා කළේ. ඒ සද්ධර්මයයි මම ඔබට කියන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සික්ඛාපද සමාදන් කරවල වැඩක් නැහැ. ඔබ අද නමට ඒක සමාදන් වෙලා තව පොඩි වෙලාවක් ඉඳි. ඔය ඉන්නකොට ලංකාවේ නම් මදුරේ කේම්මෙන් ආර කරකිච්ච ගමන් බණ අහන ගමන් පටස් ගල ගහනවා දන්නේම නැතුව ඒක ඉදින් විහිල වදිනවා. හත. ඕක තමයි ක්‍රමවේද. පුටුවක මකුණෙක් කේම් හිටියොත් එහෙම මොකද වෙන්නේ? කනකොට මේව කරලා තදින් අල්ලනවා. දන්නව හොඳනම දැන් කනවා දැන් කරන්නේ නැහැ මේ කලිසම ගලව ගන්න තියෙන්නේ නැහැ මෙතන කියලා මේ තද කරලා ඇතුළේ පොඩි කරලා දානවා. ඕක තමයි ක්‍රමවේද. එහෙනම් සිංහතුනි මම කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔබට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න, අදත්තාදානෙන් වැළකීලා ඉන්න, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්න. මෙහෙම කිව්වට වැඩක් නැහැ. ඔබව එතනට ගේන්න ඕනේ. ඒ ගෙනාවට පස්සේ සිංහතුනි ඔබ ඒකෙන් වැළකෙනවා. ඒක ඔබ කරන දෙයක්. එතනට එන්න නම් සිංහතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. නැත්තම් බුදු කෙනෙක් සිංහතුනි ලෝකෙට අනිච්ච දුක්ඛ අනාත්ම දේශනා කරන්න ඕනේ නැහැ. චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ඕනේ නැහැ. නේද? සප්ත සම්බොජ්ජංග ධර්මයන් දේශනා කරන අවශ්‍යතාවයක් නැහැ.
උන්වහන්සේ ලෝකෙට පහළලා කියනවා සතු මරන්න එපා, හොරහන් කරන්න එපා, කාම වර්ධව හැදෙන්න එපා. ඔය ටික කියලා උන්වහන්සේට පින්නවත් පාල් දෙන්නවා. ඉතින් හරිනේ දැන් කිව්වා කවුරු සතු මරන්නේ නැහැ දැන්. එහෙම වෙයිද? එහෙම වෙන එකක් නෙමෙයි මේ. එහෙනම් පින්වතුනි මෙතන තියෙන්නේ ශික්ෂාපදයක් සමාදන් වෙලා ඒක රකින්න ක්‍රමවේදයක් නෙමෙයි. මෙතන තියෙන්නේ පින්වතුනි යම්කිසි අවබෝධයකට ඇවිදෙන්න. ආන්ගේ අවබෝධයේ තුලින් නැගෙන දේ තුල හිත පවත්වගෙන යන්නේ. ඒ අවබෝධයට එන්නයි ඔබට තියෙන්නේ. ඒ අවබෝධයට එන්න නම් පින්වතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒකයි උන්වහන්සේ දේශනා කරන්නේ. ප්‍රඥාව ලබන්න තියෙන එකම ක්‍රමවේදය තමයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. වෙන කිසිම ක්‍රමවේදකින් ප්‍රඥාව ලබන්න බෑ. විවිධාකාරයේ සංසාර වල ගහලා තියෙනවා පහන් ආලෝක පූජා කළාට පස්සේ ප්‍රඥාව ලැබෙනවා කියලා. පහන් පූජා කළාට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. හැබැයි පහන් ආලෝකයක් පූජා කළා ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥා ආලෝකයට මේ පහන් ආලෝකයේ පූජා වේවා කියලා යම් කිසි පූජාවක් සිද්ධ කළා නම් පින්විතනි යම් අවස්ථාවක මේ ප්‍රඥාව ලබන්න සුදුසු පරිසරයක් සකස් වෙනවා. දැන් ඔබට එහෙම අවස්ථාවක් සැකසීලා තියෙන එක නිසා යම් යම් ආකාරයේ කරපු පුණ්‍ය කර්ම නිසා. හැබැයි ඒ මොහොතේදී පින්වතුනි මේකේ අනිත් පැත්තට එහෙම කවුරු හරි ආර්ය මාර්ගය යන පුද්ගලයෙකුට ගරහලා අරෙහි මේ තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ අවශ්‍ය පරිසරයේ සකස් වෙලා තිබ්බත් බනහන් ඉඳගත් මොහොතේ ඉඳලා මොකද වෙන්නේ? ඇනුන් දෙක තුනක් යනවා ඊට පස්සේ බුදි. ඒ ක්‍රම වේදේ සකස් වෙලා එනවා. ආයි මුළු ජීවිත කාලෙම බණ ඇහුවා. ඒ බණ ටික අහගන්න විදියක් නැහැ මොකද? පැය භාගය යනකොට නිදිමත හැදෙන නිින්ද යනවා. ඉතින් එහෙම ක්‍රම වේද එනවා. ඉතින් ඒ පුද්ගලයන් ඉතින් දොස් කියලා බලලා හරියන්නේ නැහැ. තමන් කරගත දේවල් තමන් කරා එනවා මිසක් පින්වතුනි අනුන් කරගත දේවල් තමන් කරා එන ක්‍රමවේදයක් මේ ලෝකේ නැහැ. සමහර පිනිස ඉන්නවා පින්වතුනි මේ සද්ධර්මය අපි කතා කරගෙන යනකොට මුලින් මොනවා හරි ටිකක් ඔය දෙවියෝ භූතයෝ ගැන හිම කියද්දි ඇද්දක බොහෝම ලොකු කරගෙන අහගෙන ඉන්නවා. සක්වලවල් ගැන කියද්දි අනිච්ච දුක්ඛ රත් ගැන කතා කරන්න පටන් ගත්ත විතරයි විනාඩි 10 යනකොට මොකද වෙන්නේ? නිදි ගිරා වැටෙන්න පටන් ගන්නවා. ඒක තමයි ක්‍රමවේදය. එහෙනම් ඒ අය පින්වතුනි තමන්ට දැනනවා නම් එහෙම මට මෙහෙම එකක් තියෙනවා කියලා. කරන්න තියෙන මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේලාගෙන් සියලු ආර්යයන් වහන්සේලාගෙන් මේ ලෝකෙට බිහි වෙලා ඉන්න හෝ බිහි වෙච්ච සහ අනාගතේ බිහි වෙන්න ඉන්න ඒ සියලු ආර්යයන් වහන්සේලා කමා කරගන්න වැඩ පිළිවෙල තියෙනවා. උන්වහන්සේලා කමා කර ගැනීම තුල තමන්ට ඒ අවස්ථාව ආයි උදා වෙලා එයි. අන්න එතකොට පින්වතුනි ඒ අවස්ථාව මග යනවාට පස්සේ එහෙම මොනවාරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව මග යනවාට පස්සේ ඔන්න කියන ධර්මයේ මනාකොට තේරුම් අරගෙන මේ වැඩේ කරගන්න පුළුවන් මට්ටමට හැදිලා එනවා. ඉතින් ඒක නිසා දැන් ඔබ හොඳලාකාරව තේරුම් ගන්න සිංහදුනේ මේ සමාජය යන වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් ඒ සමාජය යන වැඩපිළිවෙල තුළ මේ නිවන් දකින්නවා කියන එක නම් කරන්න බෑ. ඒක නිසා ඔබ මේ පන්සල් සමාදන් වෙන වැඩපිළිවෙල තුළ ඉන්න. නමුත් සිංහදුනේ ඒිට එහා පැත්තට ගිය තව දෙයක් තමයි මම මේ අද කතා කරන්නේ ඔබත් එක්ක. හැබැයි මම ඒකෙන් කියන්නේ පන්සල් සමාදන් වෙන්න එපා කියලා නෙමෙයි. මම සාමාන්‍යයෙන් සද්ධර්ම දේශනාවක් කරන වෙලාවක සිංහදුනේ ඔබව සිල්පදයන්ගේ පිටවන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඔබව සිල්පදයන්ගේ පිටවල වැඩක් නැහැ. හේතුව ඔබ සිල්පදයේ පිටව ඔබට ඕන නේද ඔබ ඒක කඩනවා. ඒක යා යහන්න දෙයක් නෑ. හැබැයි කවුරුහරි කිව්වොත් එහෙම පානාදිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාම් වෙන සික්ඛාපදේ කඩපු කව ඔබේ බෙල්ල කපනවා කියලා ඔන්න එහෙනම් කඩන්නේ නෑ. ඇයි ඒ? ඊට වඩා වටනවා තමන්ගේ පණ. පණ වේද ගන්න ඕන නිසා කඩන්නේ. අන්න එහෙම ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. හැබැයි පින්වතුනි යම් දවසක ඔබ සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න එදාට පින්වතුනි ඔබට සීලය කියන එක පිළිහිටනවා. සීලය කියන්නේ සමාදන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. අද ඔය ඒවට පද වැරදියට දාගෙන ඒ වැරදි පදෝසේ තමයි අපි යන්නේ. යම් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං කියලා බුදුහාඳුනගේ දේශනාවේ තියෙනවා. යම් සමාදානයක් තියෙනවා නම් ඒක වතක්. අපි උදේ ඉඳලා රැ වෙනකම් වතක් තමයි ඔය පූර්ණේ කරන්නේ. උදේට නැගිටලා ඉවර වෙලා එහෙමත් කරන අය හරි අඩුයි. ඔබ මහල බලන්න ඔබගේ හිතෙන් කී දවසක් පන්සිල් සමාදන් වෙලා තියෙනවද කියලා. ඒ දේවල් කෙරෙනවා හරි අඩුයි. ඉතින් ඊට පස්සේ ගියායි අපි හරි දීසි උදේ නැගිටිට පස්සේ සතර කරලා වැට යන්න ඕනේ කියලා. ඒකට හිත හදාගෙන එහෙම කරනවා ඇති. දොස් කියනවා නෙමෙයි පිංගුද ඒක තමයි මේ දේ. එතකොට ඒ වතක් තමයි සමාදන් වෙන්නේ. ඒ වත සමාදන් වෙලා වත සමාදන් වෙච්ච අයත් ඉතින් ওই වත විදින් විට කරනවා. ආයි පහවදාට ආයි ওই වත පූර්ණ ආයි සමාදන් වෙනවා. ඊට පස්සේ ආයි දවල් 12 දෙක වෙනකොට ආයි ඔක කැඩලා ඉවරයි. ඊට පස්සේ ඔහොමම ගිහිල්ලා ආයි රැඩ පුදුම හදිනවා නම් ආයි සමාදන් වෙනවා. ඔහොම ක්‍රම වේදය. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් කැඩෙන්න සමාදන් වෙන එක තමයි කරන්න තියෙන්නේ. තමත් වුණදනේ බුද්ධ ශාසනයක් එන්න කලිනුත් ඔය කියපු පහනම් මේ සමාජෙ තිබුණා. ඔය පහ වින්දුනේ ඔය පහට කියන්නේ පංච දුස්චරිත කියලා. ඔය පංච දුස්තරිතයන්ගෙන් වෙන් වෙන්න ඕනේ කියන වැඩපිළිවෙල මේ ලෝකෙට දුන්නේ බුදුරජාණන් වහන්සේලා නෙමෙයි. මේ ලෝකෙට දුන්නේ පිංගතනේ සක්විති රජුරෝ. සක්විති රජුරෝ කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයන්ට අධිපතියා. මුළු මහත් මනුස්ස ලෝකයන්ටම අධිපති කෙනා තමයි සක්විති රජුරෝ කියලා කියන්නේ. අන්නේ සක්විති රජ කෙනෙක් ලෝකෙ පහළ වුණාට පස්සේ ඒ සක්විති රජුරෝ මේ මුළු මහත් මනුස්ස ලෝකේ පාලනය කරනකොට ඔන්න ඔය ශික්ෂාපද පහ මිනිසුන්ගේ පිහිට උනෝ. ඒ ශික්ෂාපද පහ තමයි පිංගතනේ සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වර්ධව හැදිරෙන්නේ නැහැ.
බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. කියන ශික්ෂාපද පහ. හැබැයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සෙත් තින්විතිනේ ඔයගේ ශික්ෂාපද පහක් පනවනවා. හැබැයි ඒ ශික්ෂාපද පහ පනවන්නේ වික්ෂුන් වහන්සේලාට. එහෙම නැත්නම් බින්දුනේ මේ ආර්ය මාර්ගය කියන නිවන් දකින්න ඕනේ කියන වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිළිසත්. මේසත් ගිහියන්ට නෙමෙයි. ගිහියන්ට පනෝප එකක් තියෙනවා. මේ මේ පනවල තියෙන සක්විති රජු. ගිහියන්ට පනෝප එක ගිහිවනු ගමනේ කරනවා. උපාසකයා කියලා කෙනා ගිහියා නෙමෙයි. ඒ ගිහියා කියන වචනේ බින්දුනේ උපාසක කියන දැන්න දාන්න බෑ. ඒක නිසා උපාසක කියලා දැම්මේ වෙනම වචනයක්. ගිහියා කියලා කියන්නේ බින්දුනේ ගැරහියුත්තා. ගරහන වැඩ කරන කෙනා. සත්පුරුෂයන් වහන්සේලා විසින් නිিন্দা අපහාස කරන වැඩ කරගෙන යන කෙනාට කියනවා ගිහියා කියලා. ගෘහයා කියලා කියන්නේ ඒකයි. ගැරහිය යුත්තා. පුද්ගලයන් නෙමෙයි පින්වතුනි ගරහන්නේ. ගරහන්න ඕනේ වැඩ තමයි මේ ගිහිය කියගෙන අය කරන්නේ. ඒනේ මේ මේ මේකේ මේ හරියට මේක තේරුම් ගන්න. සත්පුරුෂයන් වහන්සේලා ගරහන දේවල් කරන අයට තමයි ගිහියා කියලා කියන්නේ. ගෘහයා. ගැරහිය යුත්තා. එතන සත්පුරුෂයන් වහන්සේලා ගරහන දේවල් මොනවද? කාමය. කාමය කියන දෙයට සත්පුරුෂයන් වහන්සේලා ගරහන්නේ. එහෙනම් යම්කිසි පුද්ගලයෙකු පිළිසක් කාමය කියන එක වටිනවා කියලා හිතාගෙන ඒ කාමය කියලා කිව්වහම මේ සෙක්ස් විතරක් ගන්න එපා. සෙක්ස් කියලා කියන්නේ කාමයෙන් එක කොටසක් විතරයි. පංච කාමයේ ගත්තාට පස්සේ පංච කාමයෙන් එක කොටසක් විතරයි ස්පර්ශ කාමයේ තමයි ඔය සෙක්ස් කියලා අද හදාගෙන තියෙන්නේ. කාමයේ කොටස් පහක් තියෙනවා. එහෙනම් ඔය කොටස් පහේ තියෙන කාමය පංච කාමයේ හරිය ලොකුයි කියලා හිතාගෙන හරීම මුදුන් කරගෙන ඊට වඩා තවත් දෙයක් නැහැ කියලා හිතාගෙන කටයුතු කරන පිළිසක් නේද පින්වදින ගිහියෝ කියලා කියන්නේ. උපාසක උපාසක කියලා කියන්නේ මේකද ඊට වඩා වෙනස් පිරිසක්. එහෙනම් උපාසක උපාසිකා කියන පිරිස ගිහි කියන ගණයට ගන්න බෑ. ඒකත් හොඳට ඔළුවට ගන්න. උපාසක කියලා කියන වචනෙට තේරුමක් තියෙනවා. ඔය ගිහි ඔක්කොම එක දවසක පන්සලට ගිහලා සුදු රෙද්දක් පොරවගෙන ඊට පස්සේ කියනවා කට්ටියත් එක්ක අපි දැන් උපාසක කියලා. එහෙමනම් වෙන්නේ නැහැ උපාසකකම කවදාවත්. සීල් ගත්ත පමණින් උපාසක වෙන්නේ නැහැ. උපාසක කියලා කියන්නේ සමහර වෙලාවට පින්වදින එක සලුවක්වත් නැති කෙනෙක් ඉන්න පුළුවන් අමුඩයක් ගහගෙන ඒකට වෙන කිසිම දෙයක් නැහැ අඳින්. නමුත් ඒකේ නා උපාසකයෙක් වෙන්න පුළුවන්. සමහරවිට පන්සලේ ඇවිත්ත කියන ස්වරූපයෙන් ඉන්න කෙනෙක් ඉන්නවා. අන්නේ ඇවිත්ත කියන ස්වරූපයෙන් ඉන්න කෙනා උපාසකෙක් නොවෙන්න පුළුවන්. පන්සලේ මිදගෙන හාමුදුරුවෝගාම හිටියත් වැඩක් නැහැ උපාසක නොවෙන්න පුළුවන්. උපාසක කියන වචනේ තේරුම හරියට දැනගත්තාම ඔබට වැටහි මොකද්ද මේ කියන්නේ කියලා. උපාසක කියලා කියන්නේ සිංහලෙන් උපාසක. උපාසක කියන උප කියලා කියන්නේ ආසන්නේ. නායකයාට ආසන්නෙන් ඉන්න කෙනා තමයි උපනායකය. එහෙනම් උප කියලා කියන්නේ ආසන්නෙන් ඉන්න කෙනා. එහෙනම් ආසක කියලා කියන්නේ අසුරු කරනවා. එහෙනම් ආසන්නයෙන් අසුරු කරන කෙනාට කියනවා මොකද්ද? උපාසක කියලා. කාවද ආසන්නයෙන් අසුරු කරන්නේ? හාමුදුරුවන් එහෙම නෙමෙයි. හාමුදුරුවන්ගේ ආසන්නයෙන් අසුරු කරන්නේ දේශපාලඥයෝ වාරින් මුන්නේ දැන්න නේද? තිවුන් උපාසක වෙන්න විදිහක් නැහැ. උන් මැරලා අපාගත වෙන්න පිරිස. එහෙනම් දැන් කවුද උපාසක පිරිස ඉන්නේ? උපාසක කියලා කියන්නේ තේරුණුනේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ආසන්නයෙන්ම අසුරු කරන පිරිස. ත්‍රිවිධ රත්නේ ගුණ 24ක් දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. අන්නේ ත්‍රිවිධ රත්නේ ගුණ 24 අනුත්තරම් පුඤ්ඤක්කෙත්තම් කියන තැන ඉඳලා ඒ පින්කෙත හදාගෙන භගවා කියන භාග්‍යවත් වූ නැහැ එහෙම නැත්නම් මේ ධර්මයේ බෙදා කොටස් වලට බෙදා දේශනා කරන්න පුළුවන් තත්ත්වෙට එනකන් ආන්නේ ගුණ 24 තමන් තුළ පිහිටව ගනිමින් කටයුතු කරන පිළිසෙට කියනවා පින්වදින උපාසක උපාසිකා කියන. ඔන්න ඕක තමයි පින්වදින මේ උපාසක කියන වචනේ තේරුම. එහෙනම් දැන් හිතලා බලන්න හුදුරෙද්ද පොරොගත්ත පමණින් ඒ ගුණයන් තමන් තුළට ඇතුල් වෙන්නේ නැහැ. එහෙනම් උපාසක වෙන්නේ නැහැ. පොය දවසට පන්සලට ගිය පමණින් කවදාකවත් උපාසක කියන සම්තුර ලැබෙන්නේ නැහැ කාටවත්. අද ඒක තමයි ලංකාවේ මරුණට පස්සේ උපාසකා මහතාව උපාසක මහත්තයා කියලා ගහලා තියෙනවා මලාට ගිහිල්ලා බලන්නම් කොහෙද මේ ඉපදෙලා ඉන්නේ එක්ක බල්ලෙක් කියලා බල්ලෙක් කියලා එහෙම නැත්නම් සතර අපායේ කොහේ හරි දැනගෙන ගිහිල්ලා ලැගෙන ඉන්නවා නැත්නම් ඊට සතියකට පස්සේ ගෙදර ඉන්න කෙල්ලෙකුට වෙයිලා අසුචි ගන්න පටන් ගන්න හැබැයි බෝඩ් එකේ ගහලා තිබ්බේ නම් මොකද උපාසක මහතාව උපාසිකා මහතාව කියලා ඒකයි මම කියන්නේ පිඟුදේ ලංකාවේ බෞද්ධය කියලා කියාගන්න මිනිස්සු අතරේ තමයි ශාස්ත්‍රුන් වහන්සේට අවමන් කරන අය ඉන්නේ ඕවා තමයි අවමාන ඇයි ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ආසන්නෙන් අසුරු කරන පිණිස මැරලා කොහෙද යන්නේ? මැරලා මල පෙරේත වෙලා ඇවිදilla උන්. ඒක අහන දෙන්නේ මම එහෙම නේද? එහෙනම් වැරදි වචනනේ. ඒව වැරදි. ඒ වචන පාවිච්චි කරන්න බෑ. හරක් මරණ එකත් ගහ ගන්නවා උපාසක මහදා කියලා අන්තිම දවසට. එහෙනම් පින්වදින උපාසකයෝ නෑ ලංකාවේ. බොහොම අල්ප මාත්‍රයක් තමයි ඉන්නේ. උපාසිකාව බොහොම අල්ප මාත්‍රයක් තමයි ඉන්නේ. පන්සල අසුරු කළා කියලා උපාසක උපාසිකා වෙන්නේ නෑ. පන්සල වල බල්ලොත් උපදිනවා දැකලා තියෙනවා නේද? කොහේ ගමේ කොහේ බල්ලෙක් ඉපදුනත් කොහෙද ගිහින් දාන්නේ අන්තිමට? පුරුදු තැනට ඒකයි තියෙන්නේ පුරුදු තැන තමයි පන්සල. මොකද බල්ලා කියලා කියන්නේ පින්වදෙනි බහ අල්ලගෙන එහෙම නැත්තම් මේ බහ අලු කරන දාන්න පිරිස. බහ අලු කරනවා කියලා කිව්වේ පින්වදෙනි බහ අලු තමයි බලු වෙන්නේ. මේ පටිච්ච සමුප්පාදයේ ක්‍රම වේදි. බහ අලු බලු වෙනවා කියලා කියන්නේ පින්වදෙනි මේ සත්පුරුෂයන් වහන්සේලා මේ ලෝකෙට දුන්න සත්බස සහ මුලින්ම අලු කරලා දාන. අලු කළා තමන්ගේ මතය දෙනවා සමාජයට. පන්සලට ගියාට පස්සේ ආ ඔය කොහොම නෙමෙයි මෙහෙම කරපන් කියලා කියන පිරිසක් ඉන්නවා.
ඔහොම නෙමෙයි බුද්ධ පූජාව හදන්නේ මෙහෙමයි හදන්න ඕනේ කියලා එහෙම කියන පිරිසක් ඉන්නවා. එහෙනම් මොකද වෙන්නේ? තමන් මුදුන් කරගෙන තමන් අර අතිමානයටපත් වෙලා ඒ අතිමානයටපත් වීම තුළ අනිත් අයට ගරහමින් සත්පුරුෂයන් වහන්සේලා දීපු සත්බස බැහැර කරමින් කටයුතු කරනවා. උනාට පස්සේ මොකද වෙන්නේ? ඒ විදිහේ සංඛාරයක් වැඩුවා නම් සිංහදෙනි අවසන් වෙන්නේ මොකද්ද? ඒ જાතිය භවයකින්. බලු සංඛාරයක් වැඩුවා නම් බලු භවයකින් තමයි අවසන් වෙන්නේ. එහෙම නැති වෙන්න හේතු නැහැ. එහෙනම් බලු භවයකින් අවසන් වුණා නම් සිංහදෙනි බල්ලා වෙලා උපදිනවා. ඉපදිලා මිනි එක මිනිහෙක් ගෙනහලා කනත්තට වීසි කළා. කනත්තරික දවසක් ඉන්නකොට පරුසෙත් දකින්න අනේ මේ පව මුණ්ඩ කන්නත් නැහැ මෙතන කන්න තියෙන දැනක් තියෙනවා පන්සල ගිහලා අන්න උරුම දැන්න ගාන්න ඌ ඇදිලා එනවා එතන. එතෙන් පස්සේ බල්ලා තමයි ඊට පස්සේ මොකද වෙන්නේ පන්සලට එන්න උපාසක උපාසිකාවන් පුළුවන් තරම් බුරනෝ වැත්තකට එලා ඉඳගෙන. ඕක තමයි ක්‍රම වේද. ඉන්න කනුත් කළේ ওই ටික තමයි. එහෙනම් පින්වදිනේ පන්සල් ඇතුළු කළයි කියලා උපාසක උපාසිකාව වෙන්නේ නැහැ. මම මේ කියන්නේ පන්සල් යනයි බල්ල වෙනවා කියලා නෙමෙයි. හොඳට ඔළුවට ගන්න මේ කියන දේ. සම්පජානෝ කියන මනස සිහියෙන් යුක්තව මනස නුවණින් යුක්තව ධර්මයේ මෙනෙහි කර. ධර්මය අහන්න හොඳට. තමන් වැටෙන වලක් තියෙනවා නම් ඒ වලෙන් තමන්ව බේර ගන්න එච්චරයි තියෙන්නේ. මේ බණ කියන්නේ මෙතන මේ ඉස්සරහ ඉන්න පිරිසට විතරක් නෙමෙයි. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ බුද්ධ ධර්මයේ ශ්‍රවණය කරනවා අනාගතේ හෝ දැන්. තමන් වැටෙන්න යන වලෙන් තමන්ව බේර ගන්න එච්චරයි කරන්නේ. තමන් ඒ වලේ වැටෙන්නේ නැත්නම් එහෙනම් තමන් ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන හිතන්න යන්න එපා. ඊළඟ ටික කරගන්න බල. ආය අනිත්‍යව වැටෙන වලවල් ගැන හිතන්න එපා. පින්වලුනේ තමන් වැටෙන්න යන වලක් තියෙනවා නම් අන්නේ වෙලෙන් තමන්ව බේර ගන්න උත්සාහ කරන එක තමයි කරන්නේ. එහෙමනම් දැන් මම ඔබට කිව්වා මේ ඔය ගෘහයෝ කියන පිරිස උපාසක උපාසිකා කියන පිරිසට ගිහියෝ කියන පිරිස අයිති වෙන්නේ නැහැ. ගිහි නාමයෙන් ආමන්ත්‍රණය කරනවා නම් පින්වදිනේ ඒ ආමන්ත්‍රණය කරන්නේ කාමයේ ඇලිලා ගරහ සත්පුරුෂයන් වහන්සේලා විසින් ගැරහුමට පාත්‍ර කරපු වැඩපිළිවෙලක් කරගෙන යන ඒ වැඩපිළිවෙල හිස් මත තියාගෙන මේක තමයි හොඳම ක්‍රමවේද කියලා හිතාගෙන යන පිරිසක් ඉන්නවා නම් අන්නේ අය තමයි ගිහියෝ කියලා කියන්නේ. එතකොට ගිහි ඉහිලා තව කොටසක් ඉන්නවා පැවිදි කියලා. පැවිදි කියලා කියන්නේ පැවිදි කියන කොටස ඉන්නවා පින්වදිනේ කොටස් දෙකක්. එකක් තමයි තියෙන්නේ ගත පැවිදි කරපුවයි අනිත් අය තමයි හිත පැවිදි කරපුවයි. ගත පැවිදි කරන්න නම් තියෙන්නේ මොකද? මොකක් හරි මේ අර නෝට් එකට ගන්න පුළුවන් මොනවද යලා තියෙන්නේ? අර කොණ්ඩේ කවන්න පුළුවන් ආයුධයක් ගත්තා. මොකද කරන්නේ? තට්ටේ පෑදෙනකම් මේක ගන්නවා ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා තට්ටේ පෑදෙනකම් ගාලි වෙරලා කහපාන මොනවද සිවුරක් එකදවට ගත්තා නම් අන්න ගත පැවිදි කළා. ඕක තමයි ගත පැවිදි කරනවා කියලා කියන්නේ. ඊළඟට තියෙනවා පිටින් හිත පැවිදි කරනවා කියලා ක්‍රම මේ. ගතේ තියෙන්නේ මොනවද දන්නෙත් නැහැ. නමුත් හිත පැවිදි කරන ක්‍රම මේ දෙයක් තියෙනවා. එහෙනම් ඔබටත් පුළුවන් පින්වදින ඔය ගෘහයා කියන තැනින් අයින් වෙලා පැවිදි කියන තැනට එන්න. හැබැයි ගත වෙමින් හිත පැවිදි කරන තැනට. ගතයි හිතයි දෙකම පැවිදි කරපු උත්තමියොත් ඉන්නවා. ඒ උත්තමිය මහා ශ්‍රේෂ්ඨයි. ඒ මහා ශ්‍රේෂ්ඨ උත්තමිය අදටත් කීප නමක් ඉදින් ලෝකේ වැඩ ඉන්නවා. නැත්තා නෙමෙයි. ගැන්ලේ ගයින්න පුළුවන් මට්ටමේ තමයි තියෙන්නේ. ගත පැවිදි කරපු අය ඕනේ තරම් ඉන්නවා. ගිහියොත් ඕනේ තරම් ඉන්නවා. ඊළඟට පින්වදිනේ ගත පැවිදි නොකර හිත පැවිදි කරපු පිරිස ඉන්නවා. ඒත් යම් ප්‍රමාණයක්. ඒ අය ගිහියෝ නෙමෙයි. යම් කිසි පුද්ගලයෙක් පෘථග්ජන ස්වභාවයෙන් මිදුණා නම් පින්වදින ඒ ගිහි කියන මට්ටමේ මිදිලා. ඒ අය පින්වදින හිත පැවිදි කරපු පිරිස. ඒ අය හිත පැවිදි කරගෙන යම් අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නවා ගත පැවිදි කරගන්න. ගත පැවිදි කළා කියලා කියන්නේ පින්වදින එතනින් එහාට කිසිම වගකීමක් නැහැ. වගකීම් යුතුකම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස්. ගත පැවිදි කරගත්තට පස්සේ. හිත පැවිදි කරගත්ත පිරිස ඉන්නවා වගකීම් යුතුකම් නිසා තාම අමාරුවෙන් හරි ඒක කරගෙන යන පිරිස. එතන ඔතනින් නිදහස් වෙච්ච ගමන් පින්වතුනි මේ පුද්ගලයා ගත පැවිදි කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ගත හිතයි දෙකම පැවිදි කළා දින එහෙනම් බොහෝම නිදහස් සුවෙන් කාලය ගත කරනවා. නිදහස ආසංකවත් පැවිද්ද කියලා තමයි සාස්ත්‍රණ වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේක. නිදහස ආසක්වන් පැවිද්ද කියලා කියන්නේ පින්වතුනි මායින් වලට නඩු හබ කියන එකක් නෙමෙයි. නිදහස ආසංකවන් පැවිද්ද. පැවිදි කියලා කියන වචනෙට තේරුමක් තියෙනවා. පැවිදි කියලා කියන්නේ පින්වතුනි පැහැදිලි විදිහ. යම් පැහැදිලි විදිහක් තමයි දැන් අනුගමනය කරන්නේ. බොහෝම පැහැදිලි විදිහ. ඒක නෑ. මොකන්ද පැහැදිලි විදිහ? නිවන් මාර්ගය. එහෙනම් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ අප්ප ගබ්බයි. වෙන කිසිම දෙයක් දරාගෙන ඉන්නේ නැහැ බොහොම අල්ප මාත්‍රී ප්‍රමාණයක් විතරයි දරාගෙන ඉන්නේ. අන්න අප්ප ගබ්බ වෙලයි ඉන්නේ. ඒක තමයි ක්‍රම මේ. එහෙනම් පින්වදින ඔය විදිහට. එතකොට එහෙනම් ගිහි පැවිදි කියන එක දැන් ඔබ හොඳට දැනගත්තා. එතකොට පින්වදින දැන් සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරලා තියෙනවා පැවිද්දන්ට යමක්. ඔය පංච ශික්ෂාව එහෙමම පැවිද්දන්ටත් දේශනා කරලා තියෙනවා. ඒ වගේම ගිහියන්ටත් දේශනා කරලා තියෙනවා. හැබැයි ගිහියන්ට දේශනා කරපු එක සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු එකක් නෙමෙයි. ගිහියන්ට දේශනා කරපු එක සක්විති රජුගේ දේශනා කරේ. එහෙනම් ඒ ගිහියන්ට දේශනා කරපු එකවත් රැක ගන්න බැරුව තමයි අද ඉන්නේ මේ ගිහියෝ කියන පිරිස. ඇයි ඒ? අරක්කු ටිකක් බොන්න එපා කියලා කියලා ඉතින් ඒක බොරු. රැක ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා සමාජයේ ඉන්න පුළුවන්ද නැත්නම් පොඩ්ඩක් බොන්න දුක සමාජයෙන් කොන් වෙනවනි කියලා ආයි බොරු. ඇඟේ පදේ මහන් තියෙන කියලා ආයි බොරු. දරුවා හරි වෙලා මට දරා ගන්න බැරි දුකකින් මං ඉන්නේ කියලා බොරු. දරුවගේ උපන්දිනේ ඉන්න පොඩ්ඩක් සතුට වෙන්න ඕනේ නේ අපි ඒකින්ද බොරු. ආදි වශයෙන් ඔය දේවල් කරනවා මිනිස්සු. මේ සක්විති රජුගේ කීපකවත් කරගන්න බැරුව මේ ඉන්නේ. දෙන ගිහියෝ නෙමෙයි. දැන් කාලේ ඉන්න නම් විදිහට හොඳම ගිහියෝ. ඒ කාලේට වඩා බොහොම දරුණු ගිහියෝ තමයි දැන් ඉන්නේ. ඉතින් ඔය ගිහි බැවින් තවංග මුදව ගන්න උත්සාහ කරන්නේ. මං කාටවත් නම් කාලයක්වත් මං කියලා නැහැ කිසිම ධර්ම දේශනාවක බොන්න එපා කියලා.
ඇයි මම සක්විති රජතුමාගේ ධර්ම දේශනාව නෙමෙයි කරන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාවේ වොන්න එපා කියලා නැහැ. භික්ෂුන් වහන්සේලාට විනය නීති පනවලා තියෙනවා වොන්න එපා කියලා. ඒක විනය නීතිය. ඒ විනය නීති පැනගුවෙත් බොහොම කාලයකට පස්සේ. ඒ කිව්වේ මේ කාලේදී මම රහතන් වහන්සේලා මේ කසිප්පු කිව්වා කියලා එහෙම නෙමෙයි. ලැජ්ජ නැද්ද බින්දුදින හාමුදුරන්ට වොන්න එපා කියලා. මේ හිදලවල හාමුදුරු කෙනෙක් මෙතනට වැඩියට පස්සේ. හාමුදුරේ ආවද ඔබ වහන්සේ දානි වළඳලා යන්න ආයි කවදාකක් බොන්න නම් එපා. කිව්වොත් එහෙම ඒක ගැළපෙනවද? ඒක හරියට බින්දුදින අම්මා කෙනෙක්ගෙන් අහන දරුවන්ගෙන් තමන්ගේ පුතාගෙන් දරුවෝ එහෙම හදාගන්න එපා කියලා කියන වගේ වැඩක් නේ අම්මා කෙනෙකුට. හොඳ නේද? මහා නීච නින්දිත කතාවක් නේ කියන්නේ. භික්ෂුන් වහන්සේ නමකට කිව්වොත් එහෙම බොන්න එපා කියලා. මොකද කවදාකවත් ඒක එහෙම වෙන්න විය යුත්තක් නෙමෙයි මේක. නේද? හරියටම අර කීප එක වගේ අම්මා කෙනෙකුට කියනවා තමන්ගේ දරුවගෙන් දරුවෝ එහෙම හදාගන්න එපා. මහා නින්දිත කතාවක් නේ කියන්නේ නේද? එහෙනම් භික්ෂුන් වහන්සේ නමකට කවදාකවත් බුදුහාමුදුරුවෝ කියන සුරාමීරේ මජ්ජපමාදට්ටාන මේ කියලා කියයි. නෑ ඊට වඩා දේවල් තියෙනවා. නමුත් එක අවස්ථාවක් ආවිල්ලා මේ මිනිස්සු සාගත කියන හාමුදුරුවමක් හිටියා. සාගත කියන හාමුදුරුවෝ පංච අවිඥාලාභී උත්තමේ. හැබැයි අරහත්ත්වයට පත් වෙලා නැහැ. නමුත් අරහත්ත්වයට පත් වෙන කලින් චේතෝ විමුක්තිය නිසා චේතෝ විමුක්තිය තුලින් ඇති කරගෙන තියෙන පංච අවික් ආහතට පැන නැගිලා ආහසේ බලක් බැඳගෙන ශරීරයෙන් ගින්දර පිට කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. තේජෝ සමවද්දින සම්වදින. මේ හාමුදුරුව මොකද කරන්නේ? ගමක් ගමක් ගාන ගිහිල්ලා ආහතට පැන නැගිලා ආහතේ ඉඳගෙන තේජෝ සමාපත්තිය සම්වදින සද්ධර්මයේ දේශනා කරනවා. නරක හාමුදුරුව කෙනෙක් කියන්නේ බොහොම හොඳ හාමුදුරුව නැත්තම් කොහොම සමාධිය ලබන්නේ? නමුත් අරහත් වෙනපත් වෙලා නැහැ තාම. මේක අන්නේ තීර්ථ කියන ලොකු ප්‍රශ්නයක් වුණා. අන්නේ තීර්ථ කියන ලොකු ප්‍රශ්නයක් වෙලා කට්ටිය කතා බහ වුණා. හරි මෙයාට දෙන්න ඕනේ වැඩක්. ඔය අතර එක ගමකට ගියාට පස්සේ ඒ ගමේ මිනිස්සු මේ හාමුදුරුවන් හරියට පැහැදුනා. පැහැදිලා කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ අපිට දානයක් පිළිල කරලා දෙන්න ඕනේ. උන්වහන්සේ ඉවසුවා. ඉවසුවා කියලා කිව්වේ ඒක පිළිගත්තා. දැන් කට්ටිය කතා වෙන ඔය අතරේ මොනවද අපි උන්වහන්සේට දෙන්නේ? ආයේ කවුරුත් නොදීම හොඳ දෙයක් දෙන්න ඕනේ අපි. උන්වහන්සේ මහා ඉදි සම්පන්නයි. ඒ අතරේ පිංගතේ ඔය අතරේ හිටියාන අන්නේ පරිබ්‍රාජක විරේස්. ඒක නිකුව ආ මන් දන්නව හොඳ කෑමක්. මේ හොඳ බීමක් ඒක දෙමු අපි. ඒක සාමාන්‍යයෙන් මෙහෙ නෑ. මං අරගෙන ඉන්න. ඒක දෙමු. ඒක බොහොම හොඳයි කියලා. අන්තිමට මොනවද දුන්නේ? දුන්නේ තෙලිච්ච. තෙලිච්ච කියලා කියන්නේ මදක් පසුණු පැසුණු රා. මදක් පැසුණු රා බඳුනක් පිළියෙල කළ ඒ වික්ෂුන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ ඒක වළඳලා උන්වහන්සේව මත් වුණා. අවිඥාල වෙන නම් පිංගුදින සමාධිගත වෙන්නේ. නිකන් පාරෙනකොට අවිඥා එන්නේ නැහැ. සමාධිගත වුණාට පස්සේ තමයි ඒ කියන්නේ අවිඥා පාදක චතුර්ථ ධානයේ සම්වදින්. නිකන් එහෙම කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රථම ධානයේදීම අවිඥා ලැබෙන්නේ නැහැ. ධාන වසීකෘතතාවයට එන්න ඕනේ. ධාන වසීකෘතතාවයට ඇවිදින්න ඕනේ මොහොතක චතුර්ථ ධානයේ සම්වදින්න පුළුවන්කම ඇති කරගින්. ඊට පස්සේ ඒක පංච අවිඥාවල පරිවර්තනය කරගන්න. එච්චර දෙයක් කරගත්ත උත්තමයි. නමුත් අර ආහාරයේ වැළඳුවා ආහාරයේ වැළඳුවා මත් වුණා. දැන් උන්වහන්සේ ඒ යන්න විදිහක් නැහැ. අන්දිවල කානුවක වැටෙනවා. බුදුහාමුදුර එතනින් වන්නකොට බුදුහාමුදුර දැක්ක මේ සාගත හාමුදුර මෙහෙම ඉන්නවා. මහන්නේ සාගතයව ඔසවා ගනිය කියලා බුදුහාමුදුර කියලා. විහාරයට අරගෙන ගියා. ගිහලා ආසනයකින් දීප්පා. දැන් හේලින් කටින් හිට ගන්න විදිහක් නැහැ. හොඳනම් බිස් මිනිහෙක් ගැන හිතන්න. කියලා ශාස්ත්‍රුන් වහන්සේ පැත්තක ඉඳගෙන ඉන්නවා. ශාස්ත්‍රුන් වහන්සේගේ පැත්තට ඔළුව දාලා අර සාගත හාමුදුරංග තිබ්බා. සාගත හාමුදුර මොකද කළේ? මොනවාද ටිකක් යෝගියෝ අනිත් පැත්ත හැරලා බුදුහාමුදුරන්ගේ පැත්තට රකුල් දෙක දාලා ආයෙ හිටගත්තා. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරෝ කියනවා මේ මක්තන් කියලා කියන්නේ මහා ආදීනමයක්. අවිඥා පාදක චතුර්ථ ධානයෙන්ද පත් වෙලා හිටපු මේ මිනිසයා. ඒත් අද ශාස්ත්‍රුන් වහන්සේ වඳුරගන්න බැරි මට්ටමක මේ ඉන්නේ. ඒක නිසා තමයි මගේ පැත්තට රකුල් දාලා දැන් වෙන්නේ ඉතින්. මේ මිනිසා දිහියෙන් ඉන්නනම් මගේ පැත්තට රකුල් දාන්න තියා එහෙම හිතන්නේවත් නැහැ. අන්න ඒක නිසා මහණෙනි අද පටන් තියලු මත් වෙන දේ මම තහනම් කරනවා කියලා සම්ම විනය නීතිය පැනේ. ඔන්න ඔතනදී තමයි විනය නීතිය පැනේ. එතකන් ඕවා තිබුණේ නැහැ. හැබැයි විනය නීති පනවලා තිබ්බ මිසක් පින්ගදනේ. ඔය ශික්ෂාවන්ට ඔය ඇතුල් කරලා තිබුණේ නැහැ. ඕවා කරන්න එපා කියලා මම විනි ලැජ්ජ නැති කතා ආමඳුරුන්න බොන්න එපා කියන එක. හැබැයි ගිහියෙකුට බොන්න එපා කියන එක සාධාරණයි. අයියේ ගිහියෝ කියන්නේ කැරියුත් ඉතින් බොර එක තමයි කරන්නේ වෙන මොනවා කරන්නද? සත්තු මරණ එක හොරහං කරන එක ඕවා සාමාන්‍ය දේවල්. ගැරහීතු මිනිසුන්ට. හැබැයි සත්පුරුෂයන් වහන්සේලා ඕවා ගරහනවා. හතුරුසෙන් වහන්සේලා කියන ඕවා කරන්න එපා කියලා. ඒවා කරන්න එපා කියකී ඉඳදිත් ඒවා කරනවනะ. දැන් ඔබ හිතලා බලන්න ඔබ ගිහියේද නැද්ද කියලා. යම් අවස්ථාවක පිළිගන්න සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඔබ පෘථග්ජන මට්ටමේ මිදුණා නම් එදායින් පස්සේ ඔබ ගිහියෙක් නෙමෙයි. එදායින් පස්සේ ඔබ හිත පැවිදි කරපු කෙනෙක්. ඔබ බලාගෙන ඉන්නේ කොවිලර නිවන් දකින්න. හිත තුළ තියෙනවා පැහැදිලි ගමනක්. නමුත් තාම කය නම් එහෙමම තමයි. හිත තුළ තියෙනවා පැහැදිලි ගමනක්. සෝතාපන්න පදවිය ලැබපු දවසේ ඉඳලා මේ පැහැදිලි ගමන තවත් ස්ථිර වෙනවා. ඉතරහට අඩිය තිබ්බ තිබමයි ආයි නම් කවදාකවත් ඒ අඩිය අම්ම මරුණා කිව්වත් පස්සට ගන්නේ නැහැ.
ඒක තමයි සෝතාපන්න ඵලයේ තියෙන ක්‍රමවේදය. මේ හිත පැවිදි කරගෙන යනවා. පැහැදිලි විදිහක් දැන් තියෙනවා කරගෙන යන්න. එහෙමනම් පින්වතුනි, එතකොට මේ සාත්‍රුන් වහන්සේ දේශනා කරපු පංච ශික්ෂාවකුත් තියෙනවා. ඒ පංච ශික්ෂාව දේශනා කළේ භික්ෂුන් වහන්සේලා හික්මෝන. මම මේක කියන්න හේතුව තමයි පින්වතුනි අපිට ප්‍රශ්නයක් ඇවිදලා තියෙනවා. මොකද මම ගිය සතියේ කොහෙද? පණවාරකේ ඔය සුරාමේරය කියන එක බොහොම සුළුවෙන් විග්‍රහ කළා. සුරාමේරය පඤ්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගිහිව සමාදන් වෙන එකක් තියෙනවනේ. ආන් ඒක පින්වතුනි විග්‍රහ කළා. හැබැයි ඒ විග්‍රහ කළේ පින්වතුනි ගිහිව සමාදන් වෙන එක නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු එක. ගිහියන්ට කමක් නැහැ මොකද්ද? සුරාමේරය පඤ්චපමාදට්ඨාන, ඒ කියන්නේ මදේට හා ප්‍රමාදයට හේතු වෙන අයරි. ඒ මත්පැන් මත්ද්‍රව්‍ය ගන්න එපා. හරි. බොහොම සරල තේරුමක් තියෙනවා. ඉතින් ඒක එහෙම කමන්නේ. ඒක සක්විති රජවරු ලෝකෙට දේශනා කළා තියෙනවා. මොකද හේතුව නැත්තම් එකිනෙකා මරා ගන්න. ඔබ දන්නවනේ බිව්වට පස්සේ මිනිස්සු මොකද කරන්නේ කියලා. පාටි එකට එන්න කියලා හැමෝම ගෙදරට ආවට පස්සේ මොකද කරන්නේ? හොඳට බෝතලයක් අල්ල වටේ ඉඳගෙන කට්ටියත් එක්ක බීලා ආපු උන් ටික යන කොටා ගන්න. ඒ යන කොටාගෙන ජම්මාන්තර වෛරක්කාරී බවට පත් වෙලා ජම්මෙන් ගෙවනවා ඒව පස්සේ කාලෙක. ජම්මෙන් ජම්මෙල ගිහලා බයිලා තේන්නද පිංගුදින බල්ලෝ සුදු නෝන කෙනෙක් බල්ලෙක් කරන්නේ. එහා පැත්තේ පාර තව සුදු නෝන කෙනෙක් බල්ලෙක් කරන්නේ. බල්ලෝ දෙන මුන්ට මුණාම් වෙච්ච ගම මොකද කරන්නේ? එකන දෙන්නගේ හදා වයින්නේ හදන්නේ. ඇයි ඒ? සංසාරේ දින වෛර පිරිමහ ගන්න මොන කරන්නේ දෙද? සුදු රෝණ ගාවි පුදුනත් කරන්න දෙයක් නැහැ. කාල බීන්න හොඳට පින්න තියෙනවා. නමුත් පස්සේ දෙන්නේ මොකද්ද? තාම බල්ලා. ඉතින් එක එකාගේ ඇඟට කඩා වයින් එක තමයි කරන්නේ. බල්ලෝ දෙන්නේ මුණ ගැහුනාම එක්ක මොකද කරන්නේ? එක්ක ද්වේෂය, එක්ක රාගය, වෙන මොනවද? වෙන මොනව කරන්නේ බල්ලෝ දෙන්නේ? ඕක තමයි ක්‍රමවේද. තිරිස යෝනිය ස්වභාවය. ඕක ඔය බල්ලෝ උනේ මේ වෙන කවුරුත් නෙමෙයි. ඔබ වගේම තිරිස තමයි. ලෝකේ යාලගෙන ලෝකේ හොඳයි කියලා ඔහොම මේ හිටපු පිරිස තමයි අද ඔතන ඉන්නේ. සතරපායෙන් නිදහසුනේ නැත්තම් වෙන්නේ ওই ටික තමයි. එතකොට පිංගුදුනේ එදා ඒ දේශනාවේදී ඒක විග්‍රහ කළාට පස්සේ කෙනෙකුට ප්‍රශ්නයක් කියලා තිබුණා. මේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදය, සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී කියන සික්ඛාපදයත් ওই දෙකම එකයි නේද කියලා. එකයි වගේ නේද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. අන්න ඒක පැහැදිලි කරන්න ඕන හින්දා තමයි පිංගුදුනේ මේ මාර්ගය හදාගෙන ආවෙ එතනට. දැන් ඔබ දැනගන්න ඕනේ පැවිද්දන්ට කිව්වේ මොකද්ද, ගිහියන්ට කිව්වේ. සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ භික්ෂුන් වහන්සේලාට පනවපු ශික්ෂාපදේ නම් බින්දුනේ ඔබට ලේසියෙන් රකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මං හිතන්නේ නෑ අද භික්ෂු සමාජයේ ඉන්න 99%ක් භික්ෂුන් වහන්සේලාට රකගන්න පුළුවන් කියලා. 1%ක් 2%ක් භික්ෂුන් වහන්සේලාදී රකින්න. හැබැයි බින්දුනේ හැම හාමුදුරුවෙක්ව බොන්නේ නෑ. බොන අයත් ඇති. ඒක එහෙම ඉන්නේ බොහොම කලාතුරකින්. ඔය බීලා හාමුදුරුවෝ වැල්ල ඉන්න හාමුදුරුවෝ ඉන්නේ බොහොම කලාතුරකින්. නැත්තේ නේද? මම නම් ජීවිතේම දැකලා නැහැ බොන හාමුදුරු කෙනෙක්. ඇති. මම දැකලා නැහැ. හැබැයි සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන නැත්තම් පටිවිරතෝ හෝති කියලා සාත්‍රුන් වහන්සේ පැනෙවුවා නම් දෙයක්. ඒක නම් රැක ගන්න බෑ ගොඩක් අයට. එහෙනම් ඒක සම්පූර්ණයෙන් වෙනස්. සුරාමේරේ මජ්ජපමාදට්ඨාන කියලා කොටස් හතරක් ඔතන තියෙනවා. පොඩිය කඩා ගන්න ඕනේ හරියට තේරුම් ගන්න. සුරාමේරේ මජ්ජපමාදට්ඨාන. ඨාන කියලා කියන්නේ පිංගුතුනි පිහිටලා ඉන්නවට. යම්කිසි පිහිටීමකටපත් වෙනවා ඒක තමයි ඨානය කියලා කියන්නේ. මජ්ජ ප්‍රමාද ඨාන. එහෙනම් ප්‍රමාදයටපත් වෙලා පිහිටලා ඉන්නවා. ඒ කියන්නේ ප්‍රමාදයටපත් වීම මත පිහිටලා ඉන්නවා. සුරා මේරේ කියලා කිව්වා. සුරාව කියලා කිව්වට පස්සේ පෙඟුදෙන සුරාව කියලා කිව්වම කසිප්පු ඔයව නෙමේ සුරාව කියන්නේ. එහෙමත් සුරාවක් ඇති. සුරාව කියලා කියන්නේ පෙඟුදෙන පංච සුරාවක් තියෙනවා. පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට යනවා. අන්න මේරේටපත් වුණා. මිහිරියාවටපත් වුණා. එහෙනම් පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට ආහම මිහිරියාවට ඇවිදින්න මොකද වෙන්නේ? එයා ප්‍රමාදයේ මත තමයි ඉන්නේ. ප්‍රමාදයේ මත ඉන්න කෙනා මොකද වෙන්නේ? නිවනින් සහමුලින්ම ඈත් වෙනවා. ඔන්න ඕක තමයි ක්‍රමවේදය. එහෙනම් පංච සුරාව කියන්නේ මොකද්ද? පංච සුරාව කියලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරය කියන පහයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ. ගන්න ක්‍රමවේදයට. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඇහෙන් රූප බොන. දැන් ඔය කටට අරකු පොඩ්ඩක් හලාගන්න එක විතරයි දැන් ඔයන අද කතා කරන්නේ. ඉතින් ඒක ගිහියන්න කියපු එක බොහොම සරලයි. මෙතන ඇදි කාන්තාව ඕන තරම් ඔය ශික්ෂාපදේ රකින්න. අනේ අපි කාන්තාව හරි සතුටියයි. පිරිමින්ට බයිල උඹලා කඩනවනේ පහ. අපි නම් කඩන්නේ නැහැ ඔය පහ. අවදක්ක. තාක්කිති රජුරෝ කියපු එක නම් කාන්තාව සාමාන්‍යයෙන් කඩන්නේ නැහැ. දැන් ඉන්න අය නම් ඉතින් කියන්න බෑ. මොකද අර සමාජයෙන් කොන් වෙනවනේ නැත්තම් කියලා නේද? අද මේ පන්තියේ ළමයි කතා වුණා. ඒක ළමයි බොහොම බුද්ධිමත් කතාවක් කිව්වා. ඒකත් මම ඔබට කියන්න. මේ ළමයින්ට හිතෙන දේවල් මේ රටේ ළමයි. ඒ ළමයා කියනවා. සර් මේ ඉත අවුරුදු 30කට කලින් ඔය අර මේ සමලිංගික විවාහ
ඔය අද මෙහි සම්බන්ධ කරලා තියෙන සමලිංගික විවාහ. ඒ සමලිංගිකයන්ව ගරහැව්වා. ඒගොල්ලන්ට ඉඩ දුන්නේ නැහැ සමාජය. ඒතකොට අද ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ව සම්මතයට. දැන් සීඩි එකක් දානවා ඒ ඔක්කොම ඒවා තියෙනවා. ඒ විවාහ වෙනවා මිනිස්සු ඒව කරනවා. දැන් ඒක ලෝකේ සම්මතයක් කරලා තියෙනවා. එහෙම අයට පුළුවන් මේක කරන්න. ඒ ළමයා කියනවා ඉංග්‍රීසි වචනයක් කිව්වා ඉන්සෙස් කියලා. ඉන්සෙස් කියලා කියන්නේ තමන්ගේ පවුලේ ඉන්න අයත් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වනවා. අම්මා පුතත් එක්ක, මේ තාත්තා දුවත් එක්ක, සහෝදරයා සහෝදරිත් එක්ක. තව අවුරුදු 30ක් 40ක් යනකොට සර එහෙම ඒවත් එයි මේකට කියලා. හැබැයි අද නම් ඒවට කැමති නෑ මේ සමාජෙ. නමුත් තව අවුරුදු 30 40ක් යනකොට ඒකත් මේ විදිහටම සමාජෙ ගත වෙයි කියලා. ඉතින් බොහොම බුද්ධිමත් කතාවක්. ඉතින් මගේ කනුමත කරා ඔ බොහොම හරි. ඇයි ඒ? ඉස්සරහට උපදින්න ඉන්නේ උන් ඕවා කරන්න තමයි ඉන්නේ ලෝකෙට. ඇයි? බුදු සාසනය අතුරුදහන් වුණාමයි මොනවද මේක ඉතුරු වෙන්නේ? අද ඔබ ඔය තත් ඉන්න ඔබගේ දෙමාපිය බුද්ධ සාසනය අසුරු කරගෙන නැත්නම් ක්‍රිස්තියානි දහම හරි ජේසුස් වහන්සේගේ දහම හරි අල්ලාතුමාගේ දහම කවුරු හරි ඔය උත්තමයේගේ දහම මේ කරගෙන ආපු නිසා මොකුම දහමක් නැති වෙච්ච කාලෙක උපදින දරුවෝ මොකද වෙන්නේ? අම්මගෙන් තාත්තගෙන් මොනවද යන්නේ? යන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ උන්ට. එතකොට ඉතින් ඒව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ළමයිටත් ඒව තේරෙනවා. එහෙමනම් වෙනතුනේ දැන් ඔය සුරාමේරේ කියව එක දැන් හරියට හදා ගන්නනේ කඩාගෙන. එතකොට එහෙනම් මොකද්ද කිව්වේ? එහෙනම් දැන් කාන්තාවන්ට රකින්න පුළුවන් කියලා එකක් නැහැ. මං කියන්නේ එකේ කාන්තාවන්ට නෙමෙයි වින්නේ 99 සංඝ සමාජයටවත් මේක රැකගන්න බෑ. ඒව රකින්න පුළුවන් නම් අද සංඝයා වහන්සේලා අතර ඉන්නව කවුද? මම කියන්නේ අද මේ දැන්ට පවතින සංඝ සමාජයක. ඒව නම් අද රහතන් වහන්සේලා බිහි වෙලා ඉන්නව බොහෝ ප්‍රමාණයක්. උන්වහන්සේලා ඒක රකින්න උත්සාහ කරනවා. නමුත් රැකගන්න අමාරු ඇති. ඒව රැකගන්න පුළුවන් උත්තමේ මොකද වෙන්නේ? අරහත් වෙන්නපත් වෙනවා. මේ භික්ෂුන් වහන්සේලාට ගරහනවා එම නෙමෙයි වැරදියට නම් ගන්න එපා. ඒක බින්දුවක් හොඳ ප්‍රඥාවෙන් ඉඳගෙන සද්ධර්මය අහන්න. මේ උන්වහන්සේලා රකින්න බැර නම් ගිහියෝ ගැන කවර කතාවද ඒකයි මේ කියන්නේ. එහෙනම් පින්වතුනි මේ පංච සුරාවෙන් මත් වෙලා ඒ තුලින් මිහිරියාවට ආවට පස්සේ මොකද වෙන්නේ? පමා වුණා කියලා කියන්නේ පින්වතුනි පහ අමා කරගත්තා. පහ අමා තමයි පමා. පහ කියලා කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. ඔය පහ අමා කරගන්නවා කියලා කියන්නේ පින්වතුනි ඔය පහ උපාදාන කරගන්න. එහෙනම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය ස්කන්ධ පහ උපාදාන කරගත්ත නම් යම්කිසි පුද්ගලෙක් අන්නේ පුද්ගලයා මොකද වෙන්නේ? මලවුන් වැනිය. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා පමා වූ මලවුන් වැනිය. දැන් එකෙන් කියන්නේ එහෙම දැන් ට්‍රේන් එකක් යනවා ට්‍රේන් එකට පරක් වුණොත් මලා වගේ කියලා. එහෙනම් මොකද්ද ඔය පමා වූ මලවුන් වැනිය කියන්නේ? පොඩ්ඩක් පරක් වුණොත් මලවුන් වැනියද? දැන් ඔය පමා කියන වචනේ සිංහලෙන් අපි හදාගෙන තියෙනවා පරක්කු කියලා වචනය. ඒකේ අදහස අරගෙන තියෙන්නේ මොකද්ද? යම් දෙයකට මේ දැන් කරන්න තියෙන එකට තමයි පහ වෙලා කෙරෙන එකට. ඒක නෙමෙයි පෙන්නේ පමා කියන එකේ තියෙන බොහොම බරපතල අර්ථයක් තියෙනවා. පමා කියලා කිව්වේ මොකද්ද? පහ අමා කරගන්නවා. එහෙනම් යමෙක් පහ අමා කරගත්තන ඒ පහ අමා කර ගැනීම තුළ පින්විතුනි මරණය ඉක්මවන්න බෑ ඒ කෙනාට. මරණය ඉක්මනවා කියන නිවන් දකින්න. එහෙනම් පහ අමා කරගෙන නිවන් දකින්න බෑ. මේ පහ අතාරින්න ඕන නිවන් දකින්න. එහෙනම් පහ අමා කරගත්ත නම් ඒ පුද්ගලයා නිවන් දකින්න බෑ. එහෙනම් පින්විතුනි මොකද වෙන්නේ? පහ අමා කරගත්ත ගමන් උපදිනවා. උපදින එකම මැරෙනවා. එහෙනම් හැමදෙයිසෙම වෙන්නේ මොකද්ද? ඉපදී ඉපදී මැරෙනවා. එහෙනම් පමා වූ මොකු වගේද? මලවුන් වගේ තමයි. ඇයි? කොයි වෙලාවෙත් මැරෙන එක තමයි වෙන්නේ. අන්න ඒකයි අපමත්තාන නියන්ති. පමා නොවි කරන වැඩ කරන කෙනා මොකද? පමා නොවි කියලා කිව්වෙ මොකද්ද? මේ පහ අමා කරගන්නේ නැති කෙනා මොකද වෙන්නේ? නමියන්ති. ආයි මැරෙන්නේ නැහැ. ආයි මැරෙන්නේ නැත්තේ. ආයි උපදින්නේ නැහැ. ජාති ජය කළා මේ. එහෙනම් මොකද වෙන්නේ? පින්වතුනි මේ ඇහගන නාසය දිව ශරීරය කියන ඔය පහෙන් බොන්න පටන් ගන්නවා මොනවද? ඇහෙන් බොන්න පටන් ගන්නවා රූප. කණෙන් බොන්න පටන් ගන්නවා ශබ්ද. එහෙනම් බොනව තමයි මේ. හටියකට පුළුවන් වට වෙලා ඉඳගෙන කණෙන් බොන්න. බැරිද? එක්කෙනෙක් গিitar එකක් අතේ තියාගෙන අනිත් එක්කෙනා තබ්ලාවක් අතේ තියාගෙන තව කෙනෙක් තව මොකක් හරි අතේ තියාගෙන දැන් මොකද කරන්නේ? එක්කෙනෙක් මයික් එකක් අතේ තියාගෙන එයා සින්දු කියනවා අනිත් අය গিitar ගහනවා අනිත් අය ඩ්‍රම් ගහනවා ඒ ටික කරනවා. එහෙනම් දැන් හටියෙත් එක මේකතුල මොකද්ද කරන්නේ? අරක්කු නම් පලාත ගවන්නේ. මේ හොඳ මිනිස්සු මේ අය අරක්කු බොන අය නෙමෙයි. පහත් මිනිස්සු නෙමෙයි. දැන් මොකද වෙන්නේ? දැන් හටියෙත් එක මොනවද බොන්නේ? ශබ්දේ කොහෙන්ද බොන්නේ? කණින්. එහෙනම් කණින්ද ශබ්ද බොනවා. හොඳ රූපවාහිනිය දිහා බලාගෙන නැත්නම් මොකක් හරි නාට්‍යයක් දිහා බලාගෙන නැත්නම් කට්ටියක් මොනවා හරි කරනවා දිහා බලාගෙන තව කට්ටියක් ඉන්නවා. ඒ අය බොහොම හොඳ මිනිස්සු බොන එහෙම බොන අය නෙමෙයි. නමුත් ඒ අය කොහෙන්ද බොන්නේද? ඇස් දෙකෙන් බොනවා රූප. එහෙනම් ඇස් දෙකෙන් රූප බොනවා. කන් දෙකෙන් ශබ්ද බොනවා. නාසයෙන් ගඳ සුවඳ බොනවා. හොඳට සුවඳ ටිකක් අරගෙන ගහලා මේට ගහලා නාසයෙන් ඒක බොනවා. ඊළඟට කෑම ටිකක් හදාගෙන ඉවරලා දිවෙන් ඒක බොනවා. එතනට ඉඳ සමහරට අර මද්ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. ඒක දිවට තමයි තියෙන්නේ. තව කට්ටියක් මොකද කරන්නේ? විවිධාකාරයෙන්
ස්පර්ශ බොනවා කයින්. ඔන්නෝම විවි ඉන්නකොට සිගඳනේ මිහිරියාවට යනවා. ඒක නැතුව බැරි වෙනවා. අන්න මිහිරියාවට ගියා. ඒක නැතුව බැරි වෙනකොට මොකද වින්නේ පිංගුදින අර පහ අමා වෙන. මොකද්ද? මේ අර පංචස්කන්ධය මහා වටින දෙයක් බවට පත් වෙනවා. ආන් ඒ තුල පිහිටලා ඉන්නවා ඊට පස්සේ. අන්න සුරා මේරය මජ්ජ පමාද තාන. අන්න තානෝ. පිහිටලා ඉන්නවා ස්ථිර වශයෙන්. දැන් මේක නම් නිවන් දකින්න. අරක්කු බින්දුවක්වත් බිව්වේ නැහැ. හැබැයි මේක නම් නිවන් දකින්න බෑ. ඇයි ඒ? එයා පිහිටලා ඉන්නේ අරක මත. ඔන්න ඕක තමයි පිංගතුනි ඔය ශික්ෂාපදේ තේරුම. දැන් කාමේසු මිච්ඡාචාරා වීරමණී කියලා ශික්ෂාපදයක් තියෙනවා. හැබැයි ඒ ශික්ෂාපදේ සක්විති රජුරුවන්ගේ ශික්ෂාපදයක්. බුදුහාමුදුරුවෝ ඒකට අර්ථ දන් දීලා තියෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේලාට පැනෙන්නේ කාමේසු මිච්ඡාචාරා කියලා නෙමෙයි. නැත්නම් කාමේසු මිච්ඡාචාරා කියලා නෙමෙයි. භික්ෂුන් වහන්සේලාට පැනෙන්නේ මොකද්ද? අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියලා. අන්න ඒක හරියට පැහැදිලි කරගත්තා නම් ඔය ප්‍රශ්නෙට උත්තරේ එනවා. හැබැයි පින්වතුනි මෙහෙමත් දෙයක් තියෙනවා. ඔය ශික්ෂාපද පහම මම ගැඹුරින් විග්‍රහ කරනවා යම් දවසක. බොහෝම ගැඹුරට ගිහිලා විග්‍රහ කළා මම පෙන්නන ඔය පහෙන්ම කියන්නේ එකයි. මොකද්ද? රාගක්ඛයෝ නිබ්බහනං, ද්වේෂක්ඛයෝ නිබ්බහනං, මෝහක්ඛයෝ නිබ්බහනං. ඔය පහේම තියෙන්නේ ඔන්න ඕක. අවසාන එක තමයි දරුණු මේක. ඒක තමයි රකින්න අමාරු මේක. අද මිනිස්සු හිතාගෙන රකින්න ලේසි මේක කියලා. අවසාන එක තමයි රකින්න අමාරු මේක. අන්න එතන තියෙන අදහස පානාති පාතාවෙත් තියෙනවා. හැබැයි ගොඩාක් ගැඹුරට විග්‍රහ කරගන්න. උඩින් විග්‍රහ කරගෙන හරියන්නේ නැහැ. ගොඩාක් ගැඹුරට විග්‍රහ කරගෙන කරගෙන යනකොට පින්වදින ඔන්න මේන්න පටන් ගන්නවා. අර කියපු පංච සුරාවෙන් මත් වෙලා ඒ මිහිරියාවට ගිහිල්ලා පමාද වෙන කොටස මෙතනක් තියෙනවා. මේකෙන් වැළකීලා හිටියොත් පානාති පාතාවෙන් වැළකීලා හිටියොත් අරක කෙරෙන්නේ නැහැ කියලා. ඒක යම් දවසක විග්‍රහ කරමු. තව කල් තියෙන. නොමැරි හිටියොත් ඔබත් නොමැරි හිටියොත් අහගත්ත හැකි. එහෙනම් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියා මෙහෙම නැත්තම් අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියලා. ඔන්න උතන්දි පිංගුතුනි දැනගන්නනේ අබ්‍රහ්මචර්යාවට කලින් බ්‍රහ්මචර්යාව කියන්නේ මොකද්ද? බ්‍රහ්මචර්යා මොකද්ද පින්විතනේ? බ්‍රහ්ම කියන්නේ කාටද? බ්‍රහ්ම කියලා කියන්නේ උඩ ඉන්න අයට නෙමෙයි. බ්‍රහ්ම කියලා කියන්නේ උතුම්. බ්‍රහ්ම කියන වචනේ තේරුම තමයි පින්විතනේ උතුම් කියන වචනේ. එහෙනම් මේ ලෝකයේ උත්තමයෝ අතර උත්තම ස්ථානයේ කවුද ඉන්නේ? සාසරුන් වහන්සේ. ඊළඟට ඒ ස්ථානයේ කවුද ඉන්නේ? අරහතුන් වහන්සේලා. එහෙනම් පින්විතනේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ සාසරුන් වහන්සේගේ චර්යාව. ඒ කියන්නේ සාසරුන් වහන්සේ හිතකය වචනේ පවත්වන ක්‍රමවේදය. ඔන්න දැන් ගැඹුරට ගිහිල්ලා බලන්න මේවා කවුද රකින්නේ කියලා. සාස්ත්‍රුන් වහන්සේ හෝ උත්තම වූ අරහතුන් වහන්සේ නමක්. උන්වහන්සේලාගේ සිත කය වචනේ පවත්වන ක්‍රමවේදය තමයි පින්වතුනි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. මම මේ ගැඹුර කතා කරන්නේ. ඕක තව ටිකක් ගැඹුර අඩු කරලා කියන්න පුළුවන් බ්‍රහ්මයේ ඉන්න විදිය. ඒ කියන්නේ කාමයේ අතහැරලා දාපු පිරිස. බ්‍රහ්ම කියලා කියන්නේ ඔය අද ඉන්න දේව කොට්ටාසේ කියන්නේ කාමයේ අතහැරපු පිරිස. ඒකත් හොඳයි ඉතින්. කාමයේ හැතිනුනට වඩා ඒ බ්‍රහ්ම කියන ඒ ඉන්න පිරිස. නමුත් මම මේ කතා කරන්නේ ඊටත් වඩා තව ගැඹුරට ගිහිල්ලා. ඒක දින පරමාර්ථය. එතන පරමාර්ථයෙන් කතා කරන්නේ මොකද්ද? බ්‍රහ්මචර්යාව කියලා කිව්වේ මොකද්ද? සාස්ත්‍රුන් වහන්සේ හෝ ඒ අරහතුන් වහන්සේලාගේ සිතකය වචනේ පැවැත්මේ. එහෙනම් පින්වතුනි, උන්වහන්සේලාගේ හිතකය වචනේ පවත්වන ක්‍රමවේදය ගැන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඒකේ මම ඔබට කිව්වේ ඔය ශික්ෂාපද පහම එකක් කරන්නත් පුළුවන්. ඒ රහතුන් වහන්සේලාගේ හිතකය පවත්වන ක්‍රමවේද නැද්ද පින්වතුනි? පානාදී පහතා නේද? ඒක වෙන් වෙලානේ කොහොමද? අදින්නාදාන වෙන් වෙලා මුසාවාදයේ, විසුනාවාදයේ, පරුසාවාදයේ, සම්ප්‍රප්පලාවේ, ලෝභ දේශ මොහොය ඔක්කොම වෙන් වෙලා ඉන්නේ උන්වහන්සේලා. එහෙනම් හැම එකම තියෙනවා පින්වතුනි එකක් කරන්න පුළුවන් ඔය හැම ශික්ෂාපදයක්ම. හැබැයි සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපද මම මේ කියන්නේ. ගොඩාක් ගැඹුරට ගියාට පස්සේ ඒක කරන්න පුළුවන්. එහෙනම් අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කිව්වහම ජීවිතාන්තයේදී රහතන් වහන්සේ අබ්‍රහ්මචර්යාවෙන් වෙන්ව අබ්‍රහ්මචර්යාව අතහැර බ්‍රහ්මචාරී ඌයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් සාමලින්ම වෙන්ව වාසය කරයි. බ්‍රහ්මචාරීව වාසය කරයි. අන්න ඒක තමයි මේ ශික්ෂාපදයේ තේරුම. එහෙනම් නීච වූ ග්‍රාම්‍ය වූ සියලුම කාම ධර්මයන්ගෙන් මක් වෙලා වෙන් වෙලා වාසය කරන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් එහෙම ක්‍රමවේදයකට වාසය කරනවා කියලා කියන්නේ පිංගදනි. ඒක තමයි බ්‍රහ්මචර්යාව. ඊළඟට තව එකක් තියෙනවා ඔය බ්‍රහ්මචර්යාවට කියන්න ඕන එක. ඒ බ්‍රහ්මචර්යාව සාස්ත්‍රුන් වහන්සේ එක මොහොතක කියනවා ආනන්ද මේ ආනාපාන සතියේ මම කියනවා තථාගත විහාරයේ කියාද අරිය විහාරයේ කියාද බ්‍රහ්ම විහාරයේ කියාද කියනවා කියලා.
එහෙනම් පිංගුතුනි ආනාපාන සතියත් ඔතන තියෙනවා. එහෙනම් යම්කිසි උත්තමේ මේ සාසන මාර්ගයේ ප්‍රතිපදාවට බැහැලා ඒ සාසන ප්‍රතිපදාවේ යනකොට ඒ පුද්ගලයා ඒ කාන්තේම පිංගුතුනි අඩු වැඩි වශයෙන් හරි මේ ආනාපාන සතිය වැඩෙන්න ඕනේ මේ පුද්ගලයා. ආනාපාන සතිය වැඩෙන්නේ නැතුව නිවන් දකින්න ක්‍රමවේද වෙන්නේ නැහැ. සුළු වශයෙන් හරි මේ ආනාපාන සති ක්‍රමවේද වැඩෙන්න ඕනේ. දැන් ආනාපාන සතිය කියලා කිව්වහම හුස්ම අරලා එළියට දාන එක එහෙම නෙමෙයි. ඊළඟ මහා සාර්ථක ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ කම මේ සද්ධර්මයේ අතුරු කරගෙන තමන් තුළ තියෙන කුණු පහ කර දාන වැඩ පිළිවෙල. ඕක තමයි කරගෙන යන්නේ. එහෙනම් අන්නේකට කියනවා තථාගත විහාරය කියලා. දැන් තථාගත විහාරය කියලාද කියලා කියනවා. එහෙම නැත්නම් අරිය විහාරය කියලා. නැත්නම් බ්‍රහ්ම විහාරය කියලාද කියලා කියනවා. එහෙනම් බ්‍රහ්ම විහරණයක් ඒක. උත්තම ශාස්ත්‍රුන් වහන්සේලා එහෙම නැත්නම් උත්තම රහතන් වහන්සේලා වාසය කරන විහාරයක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. එහෙනම් බින්දුනි යම්කිසි පුද්ගලයෙක් ඔය ආනාපාන සතියෙන් තොරව එහෙම නැත්නම් සතර සතිපට්ඨානයෙන් තොරව මොකද ආනාපාන සතිය වඩන කෙනාට සතර සතිපට්ඨානේ වැඩෙනවා. එහෙනම් යම්කිසි පුද්ගලයෙක් පින්වදිනේ ඔන්න කෙටියෙම කිව්වොත් එහෙනම් මෙන්න මේක ඔළුවේ තියාගන්න. යම්කිසි පුද්ගලයෙක් ආනාපාන සතිය එහෙම නැත්නම් සතර සතිපට්ඨානේ වෙන්ව වාසය කරනවනම් ආන් ඒ පුද්ගලයා තින් ඔය අබ්‍රහ්මචර්යා කියන කොටස තමයි කෙරෙන්නේ. බ්‍රහ්මචර්යාව නෙමෙයි. අබ්‍රහ්මචර්යාව කියන කොටස තමයි කියන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මචාරී නෑ ඒ කියන එකයි අබ්‍රහ්මචර්යා කියලා. අබ්‍රහ්මචර්යා පටවිරතෝ හෝති කියලා කිව්වේ අබ්‍රහ්මචර්යාවෙන් වෙන්ව වාසය කරනවා. අයින් වෙලා ඉන්න. එහෙනම් බ්‍රහ්මචාරී වෙයි. බ්‍රහ්මචාරී වෙන්නවා කියලා කිව්වේ ඒකයි. මොකද නීච වූ, ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්ව. එහෙනම් කාම ධර්ම ටික අතහැරියා නම් කොහෙද දැන් හිත තියෙන්නේ? හිත තියෙන්නේ සතර සතිපට්ඨාන. නේද? නීච වූ, ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්ුණා නම් පින්විතිනේ ඒ හිත තියෙන්නේ සතර සතිපට්ඨාන. එන යම් අවස්ථාවක ඔබගේ හිත සතර සතිපට්ඨානෙ පිහිටලා තියෙනවා නම් අන්න ඒ වෙලාවට ඔබ බ්‍රහ්මචාරී. යම් වෙලාවක ඔබගේ හිත සතර සතිපට්ඨානෙ තුල නැත්තම් ඔබ ඒ වෙලාවට අබ්‍රහ්මචාරී. එන රහතන් වහන්සේලාට මේ නැත්තම් මේ භික්ෂුන් වහන්සේලාට සමාදන් වෙන්න කියපු එක තමයි ශික්ෂාවක් ඒක. සමාදන් වෙන්න නෙමෙයි ඒක ශික්ෂාවක් ලෙස රකගෙන ඉන්න කියලා කිව්වේ. හික්මමී මුදිතා කරන වැඩ පිළිවෙල. එන මේ හික්මෝ ගන්න ක්‍රමවේදයට තමයි සිංහදිනේ උන්වහන්සේ දේශනා කළේ මොකන්ද අබ්‍රහ්මචර්යාවෙන් වෙන්ව කටයුතු කරන්න කියලා. එහෙනම් බ්‍රහ්මචාරීව කටයුතු කරන්න. එහෙනම් බ්‍රහ්මචාරීව කටයුතු කරනවා කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය තුළ සිහිය පිටවගෙන ඉන්නවා. එහෙනම් ඒ සිහියෙන් වෙන් වුණා නම් එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒක නැහැ. දැන් ඕක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් සිංහදිනේ ඔය පංච ශික්ෂාව භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ ක්‍රමවේද පහකට. මේව ඔක්කොම හැංගිච්ච දහම් කාරණා. හැමදාම ඔබ අහන එක එක જાතියේ බලන. නමුත් සිංහදිනේ මේව ඔක්කොම හැංගිලා තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ මේ හැංගිච්ච දහම් කාරණා එළියට එන්න ඕනේ. එළියට ආවට පස්සේ තමයි ඔබට යමක් අවබෝධ වෙන්න පටන් ගන්න. මේ මොකද්ද මේ කතා කරේ? ආ ඒක නෙන්නම් මේක නෙන්නම් කිය කී. ඔය පංච ශික්ෂාව ශාස්ත්‍රුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කළේ විගතනේ භික්ෂුන් වහන්සේලා පස් නමක් ඉන්නවා මේ ලෝකේ. භික්ෂුන් වහන්සේලා විතරක් නෙමේ සියලු දෙනා ඉන්නවා පස් නම පස් විදියක්. ඉන්ද්‍රිය කියලා කොටසක් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, වීර ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. ඔන්න බලන්න ඔය ක්‍රමවේද පහ ගැළපිලා යන හැටි. එතකොට සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය දියුණු කෙනාට තමයි පින්විතරි පානාති පාතා පටිවිදතෝ හෝති කියන ශික්ෂාපදේ සමාදන් කෙරෙන්නේ. සමාදන් කෙරුවා කියලා කියන්නේ මේ ශික්ෂාපදේ තුළ ඉන්න කියලා කිව්වේ. මොකද සද්ධා ඉන්ද්‍රිය තියෙන කෙනා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ඉන්නේ. අප්‍රමාණ අචල විශ්වාසයක් තුළ කටයුතු කරන්නේ. ඒ අචල විශ්වාසය තුළ ගොඩනැගෙන දෙයක් තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ දේවල් ඒ පුද්ගලයා පුදුමාකාරීත්වයට සලකනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ දේවල් පුදුමාකාරයෙන් සලකනකොට පින්විතනේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන මහා කරුණාව තමන්තුරට ආරූඪ කරගන්න හදන හැම මොහොතකම ශාස්ත්‍රුන් වහන්සේ මට කරුණාවෙන් කටයුතු කරපු නිසා තමයි අද මම මේ සද්ධර්මයේ අවබෝධ වෙන්නේ කියන හැඟීම තුළ තමයි හැමදෙස්සෙම ඉන්නේ. සමහර පිරිස් ඉන්නවා සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ අවබෝධ වෙගෙන ඉනකොට පින්විතනේ ඇහෙන් කඳුළු වැක්කෙන. ඒක අවස්ථාවක් වෙන්න පුළුවන් ඒ සද්ධාවන්ත පිරිසක. අනේ මට මේක අවබෝධ වුණානේ ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ මට ලැබෙනවානේ. ශාස්ත්‍රුන් වහන්සේගේ පිහිට මට ලැබෙනවානේ උන්වහන්සේ නිසා මට අද මේ ගමන යන්න පුළුවන්. ආදී වශයෙන් දේවල් විවිධාකාරයෙන් නැగి නැగి එනවා හිතට. ඕව නැගින්නේ නැහැ සිංහතුනි මේ බුදුහාඳුරු ඉස්සරහා මල් පහන් පූජා කරන අයට. මම එකෙන් කියන්නේ මල් පහන් පූජා කරන්න එපා කියලා නෙමෙයි. ඒක නැගින්නේ භක්තිය. බුදුන් වහන්සේ ඉදිරියේදී පහන් 84000ක ආලෝක පූජාවක් සිද්ධ කළා නම් එතන තියෙන්නේ භක්තිය. නමුත් සද්ධර්මය අවබෝධ කරගෙන ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට පහළුනේ මෙන්න මේක නිසා අද මම උන්වහන්සේ ගත්ත මගේ ගමන් කළ උන්වහන්සේගෙන් මේ දේ ලබා ගන්නවා කියලා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන අචල වූ විශ්වාසයක් ඇති කරගෙන ඒ මාර්ගයේ යම් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට කියනවා සද්ධාවන්තය කියලා. අචල වූ සද්ධාාවක් නැගෙන ලෝතාපන්න ඵලයෙන් පස්සේ. එතකම් පින්විතන තියෙන සද්ධා උඩපහත් යනවා. මොකද ඒව භක්තියත් එක්ක ගෑවිලා තියෙන්නේ. එහෙමනම් පින්විතනේ ඔන්න ඔය සද්ධාවට පත් වෙච්ච කෙනා පින්විතනේ මේ ප්‍රාණඝාතයේ පිළිවන්. ඒ කියන්නේ තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කිරීම පිළිවන් දරන්නේ හරියම අඩුපතයක්.
ඒ පානාතිපාතා වේරමණී පටිවිරතෝ හෝ නැත්නම් පානාතිපාතා පටිවිරතෝ හෝති කියලා ඒ කියපු ශික්ෂාපදයේ තේරුම තමයි ජීවිතාන්තයේ තෙක් රහතන් වහන්සේ පරපන්න දීමින් වෙන්ව පරපන්න දීම අතර බහතබු ධර්මගුරු ඇතිව බහතබු දැල්ලුගුල් ආයතතු පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන්නේ කියන තේරුම මේ තේරුමක්වත් අහන්න විදිහක් නැහැ මේවා තියෙනවා සූත්‍රවල තියෙනවා නමුත් කියන්නේ මොකද මම සතුන්ව මරමි ඉවරයි වැඩේ හරි ඒකනම් කිව්වේ කවුද රක්කිති රජුරෝ තමයි රක්කිති රජුරෝ ගිහියන්ට කිව්වා සත්තු මරන්න එපා ඔය ප්‍රාණඝාත කියන ඒවා කරන්න යන්න එපා උඹලා කියලා උඹලා උඹලගේ ආයශ හීන වෙනවා ප්‍රාණඝාත කරන්න උඹලගේ ආශය කොට වෙනවා ඒක නිසා උඹ ලෝක කරන්න එපා ඒ පානාතිපාතාව තමයි අද දරාගෙන ඉන්නේ අද බෞද්ධ කියලා පිරිස එහෙනම් ජීවිතාන්තයේ ග්‍රහතන් වහන්සේ පරපන්න නැසීමෙන් එංග පරපන්න නැසීම මත යන බහතබු දනමුගුරු ඇතිව බහතබු දැල්ලුගුල් ආයද ඇතිව එහෙනම් සිංහදින ආය කිසිම ආකාරයකින් පුංචි හරි හානියක් වෙන්නේ නැහැ කාටවත් පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව බෝ පව් වලට හරි ලැජ්ජයි හරි බයයි මේ අධික ශ්‍රද්ධාවට පත් වෙච්ච කෙනාගේ ස්වභාවය දයාවට පැමිණිලා ඉන්නේ මේ සියලු ප්‍රාණ සියලු සත්ත්වයේ කෙරෙහි මහා දයාවක් හිතේ තියෙන දයාවක් කරුණාවක් මොකද සාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට පෙන්වන දයාව කරුණාව මේ පුද්ගලයා තාරුණ කරගෙන ඉන්න මොකද අධික ශ්‍රද්ධාවින්ද සියලු ප්‍රාණ භූතෙන් කෙරෙහි ඊතානුකම්පාව කටයුතු කරන එන සියලු ප්‍රාණ භූතෙන් කෙරෙහි ඊතානුකම්පාව කටයුතු කරනකොට පිඟුතුනේ මේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයා හිතනවා අනේ මම මේ කතා කරනකොට සුද්ධ ජීවීන් කී දහම් මැරෙනවද මම ඇවිදිනකොටත් මේ සුද්ධ ජීවීන් කී දහම් මැරෙනවද මම මෙතන ඉඳලා එහා පැත්තට යද්දි බෝම්බයක් ගැහුවා වගේ කී දෙනෙක්ගේ අතපය කැල්ල ඇද්ද කී දෙනෙක්ගේ බෙලි කැල්ල ඇද්ද කී දෙනෙක් චොප්ප චොරස් වෙලා ඇද්ද එහෙනම් මෙන්න මෙහෙම ස්වභාවයන්නේ දී යන්නේ මේ ප්‍රාණ භූතයන්ට මං නිසා කොච්චර කරදර වෙනවද මට පව් පිරෙන්නේ නැහැ තමයි මොකද මං හිතාමතා මේ කටයුතු කරන්නේ නැති නිසා මට පව් පිරෙන්නේ නැහැ තමයි නමුත් මට මෙතන ඉඳලා ටොයිලට් එකට යන්න ඕනේ මට මෙතන ඉඳලා කුස්සියට යන්න ඕනේ මට මෙතන ඉඳලා ෆෑම් පිට ගන්න බෙදාගෙන කන්න ඕනේ කැම ටිකක් උයා ගන්න ඕනේ වතුර ටිකක් සත් කරගන්න ඕනේ නම් මේ හැම මොහොතකම මේ කුංචි පොංචි සත්තු කී දෙනෙක් මැරලා යනවා එහෙනම් මෙහෙම මේ සත්තු මැරලා යන්නේ මම මේ තවදුරටත් මේ සසර යන්න නිසා අතීත සංසාරයත් ඉතින් අද මේ වෙනකම් මම නොදැන කී දෙනෙක් මරලා ඇද්ද අද ඉඳලා මේ මෙතන ඉඳලා තව ඉස්සරහට කොච්චර ඉස්සරහට කියලා මං කී දෙනෙක් මරයිද උපදී මුදින වාරයක් වාරයක් ගන්න සත්තු ප්‍රජාව ලක්ෂ කෝටි ප්‍රකෝටි ගහනක් මගේ අතින් මැරෙනවා. හැබැයි එක මැරීමකට මගේ නැගත් කිසිම පාප කර්මයක් මට සිද්ධ වෙන්නේ නැහැ. ඇයි සිද්ධ වෙන්නේ නැත්තේ? හිතාමතා දෙයක් කරන නිසා නෙමෙයි. නමුත් තින්ගුතුනි මම මේ කතා කරන වචනයක් ගන්න සුද්ධ දීවිම මෙරි මෙරි වැටෙනවා. ඒක තමයි සබහ. ඒක නවත්තන්න බෑ අපිට. එහෙනම් තින්ගුතුනි ජීවත් වෙන වාරයක් වාරයක් ගන්න මොකද වෙන්නේ? මේ ප්‍රාණඝාත සිද්ධ වෙනවා. ප්‍රාණඝාත කියලා හිතන කරන ප්‍රාණඝාත නෙමෙයි. නමුත් ප්‍රාණයේ ඝාතනය වෙන සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව මේ හිතන පුද්ගලයා හිතනවා අනේ මම මේක නම් හරියන්නේ නැහැ මම ඉක්මනට නිවන් දැක ගන්නවා. මම නිවන් දැකලා මේ භවයේ කෙලවර කරා නම් මතුවදුත් මම උපදින්න තියෙන හැම වාරයකදීම මගේ අතින් විනාශ වෙන්න තියෙන සත්ත්ව ප්‍රජාවක් වෙනවද? නැති වෙලා යනවා. අන්න ඒ ක්‍රමවේදේ තමයි තින්ගුතුනි මේ සද්ධාධික පුද්ගලයාගේ තියෙන්නේ. අන්න ඒ එන්නේ ක්‍රමවේදේ තමයි සද්ධාධික පුද්ගලයා හික්මෙන නිවන් දකින ක්‍රමවේදේ ඉක්මනට වැඩි දියුණු කරගෙන අනිච්ච දුක්ඛ අනාත්මවල නිවන් දකින්නේ. දැන් එන අබ්‍රහ්මචාරියාවට කිව්වෙ මොකද? මම එක දැන් මොකද ඔක්කොම තව ගොඩක් ප්‍රශ්න තියෙන නිසා මම ඉතින් ඔය එකක් කතා කරලා ඉවර කරන්න බෑ. මම හිතන්නේ අර අපි අර මේ කොහෙද මේ ෆ්‍රාන්ස් වල ඉඳලා එන එන ඕන ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ මේ දැන් සුමාන දෙක තුනක් එනවා. ඒකට උත්තරේ හරියට උත්තරයක් දුන්නේ නැහැ. ඒකට අද අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්න ඕනේ. අනිත් ප්‍රශ්න අපි පස්සේ දාමු. මොකද හැටි තුන හතරක් වෙනවා ඒක නිසා. තුන්වෙනි ශික්ෂාපදයට එතනින් ඇවිල්ලා එතන තුන්වෙනි ශික්ෂාපදයේ තියෙන පිංගුතුනේ එතකොට සද්ධාධිකයාට එකක් තියෙනවා වීර්‍ය අධිකයාට එකක් තියෙනවා සති අධිකයාට තව එකක් තියෙනවා එහෙනම් සතිය අධික කෙනාට සතිය අධික කෙනාට තමයි දේශනා කළේ තුන්වෙනි ශික්ෂාපද මොකද සතිය අධික කෙනා එහෙනම් සතිය කියලා කිව්වේ මොකක්ද සත් සතියද නැත්නම් දින හතද නෑ සතිය කියලා කිව්වේ මොකද්ද සතර සතිපට්ඨානේ වෙන මොනවා සතිය කියලා කියන්නේ එහෙනම් දැන් ගැළපෙලා යන්නද කියපේ තුන්වෙනි ශික්ෂාපදයේ අබ්‍රහ්මචාරියා පටිවිරතෝ හොදි කිය බ්‍රහ්මචාරීව කටයුතු කරනවා නම් බ්‍රහ්මචාරියාව කියලා කිව්වෙ මොකද? තථාගත විහාරයේ කියද අරිය විහාරයේ කියද බ්‍රහ්ම විහාරයේ කියද කියලා කියනවා. එහෙනම් ඒක ආනාපාන සතිය. එහෙනම් ආනාපාන සතිය වැඩේ මොකද? සතර සතිපට්ඨාන. එහෙනම් යම් කිසි පුද්ගලෙක් සතර සතිපට්ඨානෙ ඉන්නවා නම් එයා බ්‍රහ්ම විහාරයේ ඉන්නවා. එහෙනම් මේ සතර සතිපට්ඨානෙ ඉන්න නම් මොකක් වැඩි genaද සතර සතිපට්ඨානෙ වැඩිපුර ඉන්න පුළුවන්. ඒ තුලින් ගම්මේද කරගන්න පුළුවන්. සතිය අධික genaද බොහොම සිහිය යුක්තව කටයුතු කරන කෙනා සිහියෙන් ඉන්නවා කියලා හිත හරියන්නේ නැහැ. සතර සතිපට්ඨානෙ තුළ සිහිය පිටවගෙන ඉන්නවා. ආන් ඒ පුද්ගලයාට පුළුවන් පිළිඳින ඒ තුලින් ඉක්මනට නිවන් දැකගන්න. එහෙනම් අන්න එකෙන් යම් කිසි පුද්ගලයෙක් වෙන් වුණා නම් අන්න ඒ කෙනාට කියනවා මොකද්ද? අබ්‍රහ්මචර්යා කියලා. එහෙනම් භික්ෂුන් වහන්සේලා බුදුහාඳුරෝ පැනවීම මොකද්ද? අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙලා ඉන්නවා. ඒ කියන්නේ බ්‍රහ්මචාරීව කටයුතු කරන්නේ. ඉතින් අද පිළිඳින මේ මිනිස්සු අපි බ්‍රහ්මචාරී කියලා නමකුත් වටින් ගහ ගන්නවා කතාද වදින්නේ නැති අය. අනගාරික බ්‍රහ්මචාරී. කතාද වදින්නේ නැහැ. කතාවද බැන්නේ නැති වුණාම ඒක නා කවුද අරගාරික. එහෙම නැත්තම් බ්‍රහ්මචාරී කියන්නේ. බ්‍රහ්මචාරී වෙන්නේ එහෙම බෑ. හැබැයි ඉතින් ලෝක සම්බන්ධයේ තියෙන බ්‍රහ්මචාරීත්වය හින්දුන්ගේ තියෙන බ්‍රහ්මචාරීත්වය නම් හරි.
හින්දුන්ගේ තියෙන තද ලෝක සම්පත දෙන බ්‍රහ්මචාරීත්වය හින්දුන්ට කොහෙන්ද ඕකාවේ? කාශ්‍යප බුදුහාඳුනාගේ. කාශ්‍යප බුදුහාඳුනාගේ කාලේ දේවල් තමයි පිංගුදුනේ. ආර්ය අර්ථයන් යටපත් වෙලා ගිහිල්ලා ලෞකික අර්ථයන් ඉතුරු වෙලා ඒව වේදයට එකතු වෙලා එහෙම තමයි වේදේ කියන එක හැදෙන්නේ. එහෙම ක්‍රම වේදේක සකස් වෙච්ච වේදේ වේදේ තියෙන ඔය දේපා. එහෙනම් අද බ්‍රහ්මචාරී කියලා හිතන් ඉන්න මොකද්ද කතාවද බඳින්න නැතුව ඉන්නවනේ ඒක බ්‍රහ්මචාරී. නමුත් එහෙම එකක් නෙමෙයි දැන් ඔර තේනවනේ ඔබට හොඳට. මොකද්ද බ්‍රහ්මචාරී කියන්නේ කියලා? එහෙනම් පිංගුදුනේ ඔන්න ඔය ආකාරයට තමයි මේ ශික්ෂාපද සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් ඉතින් මම හිතනවා ඔබට තේරෙන්නේ නැති කියලා. සුරාමේලේ කියන එකයි ඔය ඊළඟට මම තව ටිකක් කියන්නම්. ඔය කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී පටිවිරතෝ හෝති. එහෙනම් ශික්ෂා ශික්ෂාපදන් සමාදියාමි කියලා ශික්ෂාපදයක් දීලා තියෙනවා. දැන් ඒකේ තේරුම බුදුහාඳුනෝ කියලා තියෙනවා. දැන් මම ඒකේ තේරුම ඔබට කියන්න යන්නේ. මම ඒකේ තේරුම ඔබට කියද්දී ඔබ පොඩ්ඩක් හිතලා බලන්න මේ ශික්ෂාපදේ භික්ෂුන් වහන්සේලා දේශනා කරපු එකද නැද්ද කියලා. සුරාමේරය. දැන් මොකද කාමේසු මිච්ඡාචාරා වේරමණී. එතකොට පින්වතුනි මේක විග්‍රහ කරලා දිනවා මෙහෙම. මේක විග්‍රහ කරලා දින්නේ පින්වතුනි මේ කාම සේවනයේ ගැන. කාම සේවනයේ මේ ස්පර්ශ කාම සේවනයේ ගැන තමයි වැඩිදුරටත් මේ සූත්‍රය කතා කරලා තියෙන්නේ. ස්පර්ශ කාම සේවනය. ඒකෙදි බුදුහාඳුරෝ දේශනා කරනවා. ඒකෙදි බුදුහාඳුරෝ කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. මාතු රක්කිත. ගැහණු කෙනෙක් ඉන්නවා මාතු රක්කිත. ඒ කියන්නේ අම්මා කෙනෙක් විසින් රකින්න. ඒ ගෑනු කෙනත් එක්ක සම්බන්ධකම් පවත්වන්න බෑ. දැන් මේ බුදුහාඳුරුව තමන් කිස පිළිසර කියපුවද? දැන් බුදුහාඳුරුව කියන මානෙනි. අම්මා කෙනෙක් රකින්නෝ නම් කවුරු කෙනෙක්ව එයත් එක්කම සම්බන්ධකම් තියාගන්න එපා. මේක හිතලා බලන්න මේ ඔබට බුද්ධියක් තියෙනවනේ ඔය හිතන්න. ගැලවෙන්නේ නැහැ නේ. හේම කඳ මැද්දේම ගලවලා දාන එකනේ කරන් දින්න මොකද්ද? නැහැ. බුදුහාඳුරුව විනය නීති පනවලා තියෙනවා. එහෙම එකක් කරොත් එහෙම මොකද වෙන්නේ? පරාජිකයි. පරාජිකයි කියන්නේ සිවුරු ඇරලා යන්න ඕනේ පරාදයි. සම්පූර්ණයෙන් පරාදයි. අය මේ අද්ද වේදි නම් කරන්න හම්බෙන්නේ නැහැ වැඩි. එහෙනම් තමුණාද කියන්නේ මාතුරක්කිතා. මාතුරක්කිතා කියලා කෙනෙක් ඉන්නවා, පීතුරක්කිතා කියලා තව කෙනෙක් ඉන්නවා. ඇයි පීතුරක්කිතා? තාත්තා කෙනෙක් විසින් රකින්න දුවෙක් ඉන්නවා. ලෝකේ අනිත් පැත්තට හදාගන්න පුතාලට. පීතුරක්කිතා. එහෙනම් තාත්තා කෙනෙක් විසින් රකින්නවා නම් ඒක දුවෙක්. ඒ දුවට එහෙම ඒ දුවත් එක්ක එහෙම අනියම් සම්බන්ධතාව තියාගත්තොත්, නියම් සම්බන්ධතාව තියාගත්තොත් අම්මා තාත්තා කැමැත්තක් නැතුව කැමැත්තක් නැතුව මොකද වෙන්නේ? අන්න ඒ පාපේ විරිනු. දැන් එහෙනම් මේකත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරපුවා වෙන්නේ විදියක් නැහැ. මාතු බීතු රක්කිතා. අම්මයි තාත්තයි දෙන්නම විසින් රකින්න කෙනෙක් ඉන්න පුළුවන්. බාතු රක්කිතා, බගිනි රක්කිතා. සහෝදරයා විසින් රකින්න කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ නංගිව සහෝදරයා, තමන්ගේ අයියා බලනවා, නැත්තම් මල්ලි බලනවා, අක්කව. එහෙම කෙනෙක් එක්ක එහෙම සම්බන්ධකම් තියාගන්න එපා. එහෙනම් තිඟුතුනි මේක මේ සාස්ත්‍රුන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරන එකට වඩා මොකද්ද වෙන්න ඕනේ? මේ සක්විති රජ කෙනෙක්, يعني මේ ලෝකයේ දැහැමින් පාලනය කරන රජ කෙනෙක් තමන්ගේ රටවැසියන්ට දාන්න ඕනේ මොකද්ද? තමන්ගේ රටවැසියන්ට දෙන්න ඕනේ යම් ක්‍රමවේදයක් නේද? ඇයි ඒ? අම්මා කෙනෙක් රකින්න දුවෙක්ව වැරදි ලෙස සම්බන්ධකමක් ඇති කරගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අර අම්මා පහස් කනවා නේද පොළවේ? අර අම්මගේ පපුව මහාගෙ ඉන්නෙන් දැවෙනවා නේද? අන්න ඒකයි පව් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක පව්. ඒක කරන්න එපා. ඒක කිව්ව හැබැයි භික්ෂුන් වහන්සේලාට නෙමෙයි. ඒක කරන අය. මේ භික්ෂුන් වහන්සේලාට ඔවා කියලා වැඩක් නැහැ නේ පිංගද? හරියට හාමුදුරන්ට බොන්න එපා කිව්වා කියලා. ඊටත් වඩා එහා ගිය එකක් නේද හාමුදුරනේ මේ ගෑනුත් එක එහෙම යන්න එපා ඈ කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? විදි ලැජ්ජ නැති කතාවන්නේ කිව්වේ. හාමුදුරන්ට පොලෝ බලා ඉන්න නේද ඒ වෙලාවට එහෙම කිව්වොත් එහෙම නේද? ඒක කවදාකවත් වෙන ඒ නම දරාගත්ත කෙනෙක් කවදාකවත් කරන වැඩක් නේ. ඒක මම කියවලා අම්මා කියන කෙනා කවදාකවත් තමන්ගේ දරුවගෙන් දරුව බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයිනේ අම්මා කියන්නේ. මහා ශ්‍රේෂ්ඨ අනුදුරක්නේ. අන්න ඒ වගේ වැඩක් වෙනවනේ එහෙම කිව්වොත් එහෙම නේද? එහෙනම් පින්වතුනි මේ සක්විති රජුව ලෝකෙට පනවපු දේ. ඉතින් බුදුහාමුදුරුවෝ සම්මත කළා ලෝකෙ මේ මෙහෙම කරන්න එපා ඕගොල්ලෝ. එතකොට සහෝදරියක් විසින් කවුරු හරි රකින්නවා නම් තමන්ගේ සහෝදරියක්. ඒ සහෝදරියන්ට කවුරු හරි අරගෙන ගිහිල්ලා දූෂණය කළා මොනවා හරි කළොත් එහෙම. අර සහෝදරිය මහා ගින්නකින් දැවෙනවා. තව කෙනෙක්ගේ පපුවේ ගිනිය උලවනවා කියලා කියන්නේ පින්වතුනි තමන්ටත් ඒ ගිනි තියෙන තැන තමයි උපදින්න වෙන්නේ ගිහිල්ලා. එතන තමන්ට ගිනි තියෙන තැන උපදිනවා කියලා කියන්නේ ගින්න තියෙන එකම තැන කොහෙද? ලිප එහෙම නෙමෙයි. ඊට වඩා ගිනි තියෙන තැනක් තියෙනවා කොහෙද? මහා නරකාදිය. මේ මහා නරකාදිය ළඟින්න තමයි වෙන්නේ. කොහොම ආසාවෙන් කළාට ඒකයි කියන්නේ කරන කලට පව මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා. කොහොම ආසාවෙන් ওই මිහිරියවට පත් වෙලා ওই කටයුතු කළාට. ඔහේ විඳින්න දෙන දුක නම් මහා අනන්තයි අප්‍රමාණයි. ඒකේ ආයෙ දෙකක් නැහැ. එතකොට ගෝත්‍ර රක්කිතා.
තමන්ගේ ගෝත්‍රය විසින් රකිනකොට මේ කාන්තාව පිරිසක් ඉන්න පුළුවන්. මේ අපේ ගෝත්‍රයේ කුල කාන්තාව මේගොල්ලන්ව අපි ආරක්ෂා කරගන්නවා කියන එහෙම ආරක්ෂා කරගෙන ඉන්න පිරිස. ওই විදිහට පින්විතිනේ මේ රකින කාන්තාව ගැන තමයි එතන දේශනා වෙන්නේ. එහෙනම් දැන් ඔය අබ්‍රහ්මචර්යාවත් කාමේසු මිච්ඡාචාරාවත් ටිකක් පැහැදිලිව වෙන් කරලා හඳුනගන්න. මේකෙන් ඔය වැඩ කරන ඔය ගැරහිය යුතු පිරිසක් ඉන්නවනම් අන්නේ පිරිසට නම් ඕක හොඳයි. ගැරහිය යුතු වැඩ කරන පිරිසට. ගැරහිය යුතු පිරිස නෙමෙයි. ගැරහිය යුතු වැඩ කරන පිරිසට. හරි. ඊළඟට පින්විතිනේ අඩුම වශයෙන් බුදුහාඳුන දේශනා කරන අඩුම වශයෙන් ඔය සත්ස්වාමිකතා කියලත් එකක් තියෙනවා. තව 10ක් තියෙනවා. මම ඔගේ කීපයක් කිව්වේ. සපරි දණ්ඩකතා කියලා තව එකක් තියෙනවා. සපරි දණ්ඩකතා කියලා කියන්නේ යම් කිසි දඬුවමක් පනවලා දෙනවා මේ කාන්තාවත් එක්ක. කිසිම කෙනෙක් සම්බන්ධකම් පවත්වන්න බෑ කියලා රජුරෝ දඬුවමක් පනවලා දෙනවා. එහෙම කෙනෙක් එක්ක කවුරු හරි සම්බන්ධතාවයක් පැවැත්වුවොත් ඒකත් පාපයක් කියලා කියන්නේ. ඇයි පාපයක් වෙන්නේ? ඒක ප්‍රාණඝාතයට හේතුවක් වෙනව නේද? අනික මිනිසුන් නිඳා අපහාස කරන්න පටන් ගන්නව නේද? එතකොට මොකද වෙන්නේ? මිනිසුන්ගේ හිත් තුළ මහා ද්වේෂ දහගත හැඟීම් ඇති කරනවා. තව ගෑනු කෙනෙක් ඉන්න පුළුවන් ලෙඩ හැදිච්ච. එහෙමත් එකක් තියෙනවා. ලෙඩ හැදිච්ච ගෑනුවත් එක්ක සම්බන්ධකම් පවත්වන්න එපා කියලා. එහෙමත් තියෙනවා. ඊළඟ සත්ස්වාමිකස ස්වාමියෙක් ඉන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පින්වදනේ යටත් පිරිසෙන් පුංචි කාලේ මල්මාලයක් හරි දාලා මල්මාලයක් හරි කරට දාලා මෙයා මගේ කියලා එකක් හදාගත්තා. එහෙම ක්‍රමවේද තියෙන සමහර පැතිවල. පුංචි කාලෙම නෑනල මස් දිනාලම තීන්දු කරනවා. ඒ කාලේ වෙච්ච දේවල් දැන් නම් ඕ වෙන්නේ නැහැ. ඒ කාලෙදී එහෙම වෙනවා. මොකද හේතුව? අද වගේ මේ අවුරුදු 35 විතර යනකම් ඉගෙන ගන්න ක්‍රමවේදයක් එහෙ තිබුණ ඒ කාලෙ තිබුණ නැහැ නේද? අවුරුදු 16 වෙනකොට කසාද බඳින වයසට ඇවිදilla ඉතින් අය ඒවා කරගෙන යනවා ඉතින්. දරුමල්ලෝ හදාගෙන කුඹුරක් හේනක් වපුරගෙන කාලා බීලා හොඳට ජීවත් වෙන ක්‍රමවේදයක් තිබුණේ. අද වගේ ගොඩ ගහන සමාජයක් තිබුණේ නැහැ නේද? ඉතින් ඒ කාලෙදී ඒක එහෙම ක්‍රමවේදයක්. පොඩි කාලේ නෑනල මස් දිනාලා මොකද ඉඩම් කඩම් පිට යන හින්දා මොකද කරන්නේ? නෑනල පස් දිනාලා විවාහ වෙන ක්‍රමවේදයක් තිබ්බා. ඉතින් පොඩි කාලෙම මල් මාලයක් කරලා දාලා ඉවර වෙලා අන්න ගිවිස ගන්නවා කට්ටිය. මොකද්ද? මෙයා මගේ. ඉතින් දායි දායි පටන් ඉතින් නෑනව ආරක්ෂා කරගෙන මස් දිනා ඉඳලා යම් 16 පිරුණාට පස්සේ ඒ අය කසාද බඳලා වෙන් වෙනවා. එහෙම හරි පුංචි කාලේදී මල් මාලයක් කරන්න දාපු කෙනෙකුට කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්න පැවැත්වුවා නම් අර පාප කර්ම ගණේට අයිති. දැන් මොකද වෙන්නේ? දැන් එන ඔය එකක්වත් දින්ගුදලි වික්ෂුන් වහන්සේලාට කිය යුතු දේවල් නෙමෙයි. ඔය හැම දෙයක්ම කියන්න ඕනේ කාටද? ඔය වගේ වැඩ කරන අයට. එහෙනම් අද මේ ඔබ දන්න මේ සමාජයේ ඉන්න අය ඔය කාමේසු මිච්ඡාචාරා කියන ස්වභාවයෙන් කඩලා නැතුව ඇද්ද? ඔය කියපු 10ම එකට ගත් කල ඔය 10ෙන් කක්කත්ම කැලල නැතුව ඇද්ද? ඔබ මතක් කළා වන්නකොදී ඔබට හිටපු ඔබ එහෙම කැල්ල නැතිව ඉන්න පුළුවා. බොහෝම කලාතුරකින්. තමන්ගේ ස්වාමිය තමන්ගේ කිසියම් සම්බන්ධකමක් පවත්වන්නේ නැතුව තමන්ගේ තම්මා තාත්තා හොයලා කරලා දීපු කෙනාත් එක්ක කලාද මැදලා ජීවත් වෙන පිරිසත් ඉන්න පුළුවා. එහෙම නැත්නම් බින්දදනේ. තමහරලාට ඔබගේ ඔය භාර්යාව එකේ යාළු වෙන්නේ නැත්තේ අමල සාතල දැනුවත් නෙමෙයි. එහෙනම් ඒක ඒ පාප කර්මයට අහුවෙලා. ඇයි? මාතුරක් හිතා පීතුරක් හිතා මාතු පීතුරක් හිතා ඒ එක්කෙනෙක් වෙන අරගෙන තියෙන්නේ. එහෙනම් බුද්ධ වචනේ නැත්නම් සක්විති රජ වචනේ කඩන්න නැත්තම් ගෙදරින් හොයන දෙනක ඉන්නවනේ. ඉතින් දැන් කාලයට ඔබ කොහොමද කරන්නේ? ඇයි? ඉතින් මේ කාලේට උපදින්නේ ඒ කාලේ පින්විතනේ කලාව බොහොම හොඳට දිවිච්ච කාලේ. කලාව මිනිසුන්ගේ හිත් කලාවට දුවලා අසන බුදු පිළිම නෙලලා ඒ කඩියතු කරපු කාලේ. දැන් මොනවා? දැන් මිනිසුන්ගේ තනිකර රාගය, ද්වේෂය, මෝහය ওই ටිකනේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අවුරුදු 25ක් යනකම් කොහොමද ඉන්නේ විසගෙන? අවුරුදු දෙක තුනේදී අම්මා තාත්තා බලනකොට ළමයා දකින්න ඉතුරු ටික. නැත්නම් අයියේ අක්කේ ගින්නවනම් ඒ උකුන් බලද්දි අර අතීත සංසාරේ ඉඳලා තමන් කරපු දේවල් ඔක්කොම ඉතින් තැම්පත් වෙලා කොහේ හරි තියෙනවනේ. අරව බලනකොට මොකද වෙන්නේ? ඒ හැංගීම් මතුවේ වෙනවා. ඉතින් ළමයාට අවුරුදු 10 වෙනකොට ළමයා මොකද කරන්නේ? අහලා බලනකොට දෙක මාස ළමයින්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් නැද්ද කියලා මේ රටේ. මේ රටේ විතරක් නෙමෙයි ලංකාවේ තින්නේ. මේක තමයි ගම් වෙන්නේ. එහෙනම් බින්දුතුනේ ඔය ශික්ෂාපදයේ කියන එක රකින්න පිට දෙන්න හරි අඩුයි. බොහොම අකමැති ප්‍රමාණයක් අතින් තමයි ඒක රැකෙන්නේ. සමහර වෙලාවට එක වෙලාවක කැඩලා දැන් එතනින් එහාට රකින්න පිටසක් ඇති. ඉතින් ඒක තමයි ඔය ශික්ෂාපද. එහෙනම් ඔය කාමේසු මිච්ඡාචාරා කියන ඒ ශික්ෂාපදයට අබ්‍රහ්මචර්යාව කියන එක ගාවන්න බෑ. අබ්‍රහ්මචර්යාව කියන එක වික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් පැවිද්දන්ට දේශනා කරලා තියෙනවා. පැවිද්දෝ කියලා කිව්වෙ මොකද්ද? ගත පැවිදි කරපු සහ හිත පැවිදි කරපු ඔය දෙකෝට්ටාසයක් ඉන්නේ. ගත හිත දෙකම පැවිදි කරපු සහ හිත පැවිදි කරපු. ඔන්නෝ පිරිසක් ඉන්නේ ශ්‍රේෂ්ඨ පිරිස. ඒ කියන්නේ ගත පැවිදි කරන්න වැඩක් නැහැ නේද?
ගත හිත දෙකම පැවිදි කරපු පිරිසක් ඉන්නවා ගත හිත විතරක් පැවිදි කරපු පිරිසක් ඉන්නවා ඒ දෙකෝලන්න තමයි කියලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ගත විතරක් පැවිදි කරපු ඒ අයත් ගැරහිය යුතු කොටසට තමයි වැටෙන්නේ ඒකේ වෙනසක් නැහැ ඇඳුමක් විතරයි තට්ටි ගාගත්ත ඕන තරම් අය ඉන්නේ නේද ඒක නිසා එහෙමනම් එහෙනම් දැන් ඒකට උත්තරේ මම හිතන්නේ පැහැදිලි ලෙස එන්නේ නැති එහෙනම් සිංහදින ඔය ශික්ෂාපදයන් එකක් හරි ඉතින් හිතේ දරාගෙන ඉවරලා උත්සාහ කරන්න මේකෙන් මිදෙලා යන්න. ඒක තමයි ඉතින් අවසානයේදී කියන්න තියෙන්නේ. මේ ගැඹුරු දහම් කාරණා කතා කරගෙන ගිහිල්ලා ඉතින් අවසානයේදී අපිට ගන්න තියෙන එක මේක දෙය තමයි ඉතින් මේවන් මිදෙලා යන ක්‍රමවේදයක් කොහොමද සකස් කරගන්න මේවා තුලින්. ඊළඟ ප්‍රශ්නයක් අහලා තිබුණා ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි සම්පජානෝ සතිමා කියලා කොටස් තුනක් ඔබ අහලා ඇති. ඒ ප්‍රශ්නේ මම මතක හැටියට අහලා තිබුණේ යම් කෙනෙක් සෝතාපන්න පදවියට පත් වුණාට පස්සේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්තට පස්සේ එතනින් එහාට ආතාපි සම්පජානෝ සතිමා කියන ක්‍රමවේදය ඔස්සේ මේ ආර්ය මාර්ගයේ වඩන ක්‍රමයක් ආර්ය මාර්ගයේ වඩන හැටි පැහැදිලි කරලා දෙන්න කියලා ආතාපි කියලා කියනකොට ආතාපි කියලා කියන්නේ පිංගුතනේ මේ මහා වීරයක් මේ කෙලෙස් තවන වැඩපිළිවෙලේදී මහා වීරයක් ඕනේ ඒ වීරය නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑ. අද මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ තව දෙයකට වැරද්ද පටවන්න. ඒ තව දෙයකට වැරද්ද පටවන්න ඕන නිසා අද කියනවා මොකද්ද? ධර්මය හරි ධර්මය නෑ. බොහෝ පිරිස් එහෙම කියාගෙන දිව්‍ය ලෝක යන බලාගෙන ඉන්නවා. යන් අපි ඔක්කොම දිව්‍ය ලෝකයන් දිව්‍ය ලෝකේදී හරි බණ අහන්න පුළුවන් කියලා හිතාගෙන කට්ටිය දැන් පින් කරන හොගලා දිව්‍ය ලෝකෙන්. පින් කරන එක නම් හොඳයි. දිව්‍ය ලෝක යනවා කියන එක නම් මෝඩ වැඩ. ඒ මේ ස්ථානෙන්න දෙවරු ලක්ෂ ගානක් ඇදෙන බණ අහන මොකද්ද නිවන් දකිනවා දෙවරු බලන් ඉන්නවා කොයි වෙලාවත් නිවන් දකින්නේ අපේ මිනිස්සු බලන් ඉන්නවා දිව්‍ය ලෝකෙට කියලා බණ අහන ඉතින් මොකද දිව්‍ය ලෝකෙටම යන්නේ බණ අහන දෙවි කෙනෙක් ගෙන්න ගන්න බැරි ඇහිඳලා මෙහෙට පූජාවල් තියලා එහෙම හිතුන්න නැද්ද දන්නේ නැහැ ඔය පිරිසට ඉන්නවා පිරිස එහෙමෙන් ඉන්නවා මොකද හේතුව තව කෙනෙකුට වැරද්ද දාන්න බලාගෙන ඉන්නේ මොකද්ද වැරද්ද හරි ධර්මයේ නැහැ ඒව යටපත් වෙලා නැත්නම් ඒව නැහැද හරි ධර්මයේ නැහැ කියන මතයට ඇවිදින්න කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් අහම ඇති නායකයා අහම ඇති හරි ධර්මයේ නැහැ කියන මතයට ආවට පස්සේ මොකද වෙන්නේ ආ හරි ධර්මයේ නැයි අයියා කට්ටියන් කොහෙද දැන් දිව්‍ය ලෝකයන් මොකටද දිව්‍ය ලෝකේ ඉන්න හරි ධර්මයේ දන්නේ ඉතින් ඉන්නව නම් පින්වතුනි ගෙන්න ගන්න බැරිය ඇයි යම් කෙනෙක් මේ සද්ධර්මයේ දරාගෙන මාර්ගඵලාවිත්වයේ ඉන්නව නම් අනිත් අය කෙනේ මහා අනුකම්පාව කියන කටයුතු කරා ඉතින් කියලා බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක්ව ගෙන්න ගන්න බැරිය එහෙනම් මොකද දෙවරුන්ට පුළුවන් නේ මේකද නිකන් මේ ඇඟට ආවේශ වෙන්නේ නැතුව ඕනනම් ආවේශ වෙලා වගේ කටයුතු කරන්න. නිකන් මේ ශක්තිය විහිදුවල කෙනෙක් කතා කරවන්න පුළුවන්. එන හොඳ පිරිසුදු කෙනෙක් හොයලා නැත්තම් ඔය කියන නායකත්වයේ ඉන්න අයට හරි. ඒ බ්‍රාහ්මණයකේ තියෙන මේ වෙහකින් හරි බැරිය පිමුද පිරිසුදු ධර්මය නම් කතා කරන්න. නෑ මොකද්ද කරන්න ඕනේ? පින් කළා නම් දීව ලෝක යනවා. කී දහහක් මුලාවේද? ලංකාවෙන් 90ක් මුලාවේ ඉන්නේ. ඇයි? වැරද්ද පටවලා දිනා තව කෙනෙකුට. මොකද ධර්මයේ නෑ. මේ සද්ධර්මයේ හැමම පවතිනවා මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන මාර්ගඵලලාභී ඕන තරම් ඉන්නවා සෝතාපන්න ඵලයට පත් වෙච්ච උදවි ඕන තරම් ඉන්නවා මේක අතහැරලා දාලා මේ කොයි වෙලාවේද මේක ඉතුරු ටික ඉවර කරගන්න කියලා බලාගෙන ඉන්න පිරිසක් තියෙනවා ඉතුරු ටික ඉවර කරගත්ත පිරිසක් තියෙනවා රහතන් වහන්සේලා ලංකාදීප තුල වැඩ ඉන්නවා දැන් අහයි ඇයි ඇයිලා ඉදිරිය මේ ඉර්ධිය පාන්නේ නැත්තේ කියලා රහතන් වහන්සේ සායි බබයි කියන දෙන්නේ සායි බබා නම් ඉර්ධිය පාන්නේ නැති දන්න මොකක් හරි කව පාවිච්චි කරගෙන නමුත් රහතන් වහන්සේට ඒව කරන්න උවමනාවක් නැහැ උන්වහන්සේලා අදුතරේ සමාජයටවත් එන්න කැමැත්තක් නැහැ. හේතුව මොකක්ද? රහතන් වහන්සේ සමාජයට ආවට පස්සේ දෙන්නේ නිවන් දකි. ලක්ෂයක් විතර අපාගත වෙනවා ඇයි ඒ? ඊළඟට කර්ම අතක් දා ගන්නවනේ. ආ කියලා. නැත්නම් යන විදිය බලලා නේද යන හැටි. ඔය හිමීට ඔය හොරේද දන්නේ. ඊළඟට ඔන්න පොලිසියට ආරංචි වුණා පොලිසිය ඇවිල්ලා අරන් යනවා රිමාන්ඩ් කරනවා ගිහිල්ලා. ළඟ දවසක් අපිට මේ යන්න මාත් යන ආමුදුරිනේ කතා කරලා ගියා මම හිරේට හිටියා මාත්තේ. ඇයි ඒ හාමුදුරුව මේ කිසි දෙයක් මේ සෙරපු දෙයක්වත් එහෙම පාවිච්චි කරන්නේ නැතුව මේ නිවන් දකින්න මහාන වෙච්ච මේ බොහොම මේ පොඩි කාලේ මහාන වෙච්ච කෙනෙක් නෙමෙයි යම් කාලයකට පස්සේ මේ ධම්ම මාර්ගය ගිහිල්ලා මේ අවබෝධ වුණාට පස්සේ මට මේකෙන් මේ මේ ඉතුරු ටික කරගන්න ඕනේ කියලා මහාන වෙච්ච කෙනෙක් ආ මං හිරේ සිටියා මහත්තයෝ අද ලංකාවේ බුද්ධ සාසනේ උතන තමයි තියෙන්නේ හරිනේ ඇයි හොරෙක් කියලා අංගඩු ගහලා මොකද කරන්නේ නිල හිරේ දාගන්න ඇයි අයිඩෙන්ටි ටිකක් නැහැ හාමුදුරුවෝ කියලා අයිඩෙන්ටි එකක් තියෙන්නේ නැහැ. අයිඩෙන්ටි එකකුත් නැහැ. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් ඊරේ තමයි හොරෙත් තමයි.
එන ඔන්න ඔය විදිහට මහා පාප කර්ම කරගන්න නිසා උන්වහන්සේලා මොකද කරන්නේ? උන්වහන්සේලා උන්වහන්සේලාගේ වැඩේ කරගෙන ඉඳලා දෙවි බමුණන් ඇවිල්ලා සද්ධාන මේ ශ්‍රවණය කරන්න නැති උන්වහන්සේලාගේ. එහල උන්වහන්සේලා ඒ කැලවල වලම හැමම පිරිනිවන් පාන. ඒ පිරිනිවන් පාල උන්වහන්සේලාගේ ශ්‍රී දේහයන් දෙවිවරුම ආදාහනය කරනවා ඇති. ඉතින් ඕම ක්‍රමවේදයක් තමයි අද යන්නේ. එහෙනම් මේ විදිහට ධර්මයේ නැත්තේ නැහැ. නැත්තේ පිංගුතුනි ආතාපි. කෙලෙස් තවන වීරිය නැහැ පිරිසට. හැබැයි ඒක නෙමෙයි දාන්නේ ඉස්සරහට. කෙලෙස් තවන වීරිය නැති එක නෙමෙයි ඉස්සරහට දාන්නේ. ඉස්සරහට දාන්නේ මොකද්ද? අනිත් එක්කෙනාගේ වැරද්ද මොකද්ද? මේ ධර්මයේ වැහිලා. ධර්මයේ නැහැ. ධර්මයේ නැහැ කියලා අපහාස කරන්නේ කාටද? ශාස්ත්‍රෝන් වහන්සේගෙන් පස්සේ පිංගුතුනි මේ ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඉන්න අනන්ත අප්‍රමාණ රහතන් වහන්සේලා ප්‍රමාණයක් සහභාගී වුණා. ඒ හැමෝටම නේද ඔය නිඳාව කරන්නේ? ඒ ධර්මයේ නැහැ. ඇයි ඒගොල්ලෝ වැහුවා ඔක්කොම? සත් ධර්මයේ තියෙනවා පිංගුතුනි. ඉතින් ඕක පහද ගන්න දහම අවබෝධ වෙන්න එපා. නායකයට අවබෝධ වුණ නැත්නම් මොකද වෙන්නේ? අන්ධයා පස්සේ කලවැල අල්ලගෙන යන ඔක්කොම පිරිස නායකයා වලේ වැටෙන මොකද ඔක්කොම නික දරබද්දරම ගාලා වලේ. ඉතින් මොනෝ කරන්නේ? හැබැයි පිංගුතුනි ඔය මතයට නම් එන්න එපා. මේ කාටවත් අපහාස කරනවා නෙමෙයි. අද බොහෝ පිරිසක් ඔය මතේ තමයි ඉන්නේ. හේතුව මේ ආතාපි නැතිකම. කැලේස් පවන්න මහ වීරයක් ඕනේ. නිකන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේ. ඉගෙන ගන්න වීරයක් ඕනුනේ නැද්ද? ඉගෙන ගත්තේ නැත්නම් වීරයක් ඇතුව ඔබට පුළුවන් ද ඔය තැනට එන්නද? බෑ. එහෙනම් ඉගෙන ගන්නත් වීරයක් ඕන නම් පින්වදිනේ. ඔබ දැන් අනන්ත සංසාරේ කීව දවසක් ඉගෙන ගන්න නැද්ද? අනන්ත සංසාරේ ඉගෙන ගත්ත අවුරුදු ගාන ගන්න බැලුවොත් එහෙම. ඔබ අද වෛද්‍යවරයෙක් නම් වෛද්‍යවරයෙක් වෙන්නම ඉගෙන ගත්ත මේ අවුරුදු ගාන ගන්න බැලුවොත් එහෙම ගයින්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් එච්චර ප්‍රමාණයක් ඔබ ඉගෙන ගත්තා නම් දැන් මේ සසර සහමුලින්ම නැති කරලා දාන්න නම් පින්වදින ඊට වඩා වීරයක් ඕනේ නැද්ද? ඕන් ඔය වීරය තමයි අද නැත්තේ මිනිසුන්ට. මේ සසර ගමන සහමුලින්ම නැති කරලා දාන්න මහා වීරයක් ඕනේ. ඕන් ඔය වීරය වඩන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. ඔය වීරය නැති වෙච්ච එක මං අනිත් කෙනාට වැරද්ද දාලා මොකද කරන්නේ? ඊට පස්සේ සැප තියෙන තැන හොය හොය ඉන්න. දිවලෝක යන්නේ ඒකයි. සැප තියෙන තැන හොය හොය ඉන්න. දිවලෝක ගිහිලා කට්ටියත් එක්ක කරයි. ඇයි? දිවලෝක කියන්නේ අනන්ත ප්‍රමාණ සැප තියෙන තැන. දැන් ගියාරවද මොකද වෙන්නේ? හොඳ සෙල්ලම් ටිකක් බලාගත්තා. මිනිස්සු හිතන්නේ වින්දින දිව්‍ය ලෝකෙට ගියාරවද ඔක්කොම දෙවිවරු පාත්‍රයක තියලා නිවන ගෙනත් දෙනවා කියලා. ඕම් උඹලා ආවේ ඔකටනේ. මෙන්න නිවන එනම් ගනින්න. දැන් මේක කරගනින්න. එහෙම කියලා. එහෙම එකක් නැහැ. එතනට ගියත් වින්දින වීරිය වඩන්නම ඕනේ. කෙලෙස් තවන වීරිය කියන එක මහා අවශ්‍යයි. හැබැයි කෙලෙස් තවන වීරිය කියන එක වින්දින අවශ්‍ය වෙන්නේ සෝතාපන්න ඵලයේ ලැබිලා හැම ඉස්සරහට යද්දි. ඔබ සෝතාපන්න ඵලයට එනකම් පින්වදිනේ ඔබට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේ සද්ධර්මයේ පුළුවන් තරම් අහන්න. සද්ධර්මයේ පුළුවන් තරම් අහනකොට පින්වදිනේ ඔබට වැටහෙන්න පටන් ගන්නවා යම් කරුණක්. මේ ලෝකේ කිසි හරයක් නැති බව Tamanට වැටහෙන්න පටන් ගන්නවා අන්තු මාත්‍රිය වශයෙන්. ඕන් ඔය හරයක් නැති බව Tamanට වැටුණාට පස්සේ එහෙනම් මේකේ මොකටද තවදුරටත් ඉන්නේ කියන හැඟීම එනවා. අන්නේ හැඟීම එනකොට එහෙනම් මම මේකෙන් අයින් වෙන්න ඕනේ කියන හැඟීම එනවා. මේකෙන් අයින් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔන්න ක්‍රමවේදයක් දැන් තියෙනවා කරන්න. අන්නේ ක්‍රමවේදේ කරන්න පටන් ගන්නවා. ඒ ක්‍රමවේද ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට මහා වීරයක් ඕනේ. ඔන්න ඔය වීරයට තමයි පින්වදින ආතාපි කියලා කියන්නේ. මම උදාහරණ කීපයක් කියන්නම් ওই වීරය වඩපු උත්තමය. චක්කුපාල මහ රහතන් වහන්සේ. උන්වහන්සේ භාවනාව කරගෙන 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 ගියා. අරහත්ත්වයට පත් වෙන්න හරි ප්‍රමාදයි. හිතාගත්තා මගේ මට ඕන එකක් වෙද්දි මම ආයි අරහත්ත්වයට පත් වෙන්නේ නැතු එක මොහොතක් මේ කය නිදි කරවන්නේ නැහැ. අන්න අදිස්ථානය ගත්තා. එක මොහොතක් මේ කය නිදි කරවන්නේ නැහැ. අදිස්ථානයගෙන පටන් ගත්ත භාවනා කරා. එක දින ගණනක් එක දිගට භාව මේ කෙලෙස් තවාගෙන ගියා. අවසානයේදී අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වෙනවත් එක මොකද වුනේ? අර කාලාන්තරයක් නිදාගත්තේ නැති නිසා ඇස් දෙක අඳ වුණා. ඉතින් ඇස් දෙක මොකටද? මොනව බලන්නේ? රහතන් වහන්සේට ඇත් දෙකක්. ඔබට නෑස්තෝනේ. ඇයි? ලෝකෙ කොච්චර ලස්සනද? ලෝකෙ තියෙන ලස්සන බලන්න ඇස්තෝනේ. ලෝකෙ ලස්සන ඕනේ ඇයි? උන්වහන්සේට ඕන එක ලැබුණා. ඇස් තිබුණා නම් පහසුයි තමයි. නමුත් ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් වැඩ ගන්න තරම් වැඩ ගන්නේ නෑ රහතන් වහන්සේ කෙනෙක් ඇස් දෙකේ. ඔය වීර දැන් තියෙනවද? ඔය වීර කාගාව තියෙන්නේ? ඔය දිව්‍ය ලෝකයන් කියලා අඳගහගෙන යන හදන ඔය ගොඩාක් පිරිස ඉන්නවනේ අද? නායකත්වයේ දරාගෙන ඉන්න ගොඩාක් ලොකු පිරිස ඉන්නවා. එක එක ජාතිය නම් දරාගෙන ඉන්නවා පිරිස. ඒ කෙනේ කවදාද නිගමනයකට ආව නම් නිවන් දකින්න බෑ කියලා. යම් උත්සාහයක් කළා වෙන්න තිනේ. නිකම් නිකන් එන්නේ නෑනේ. කිව්ව ඒ කෙනා කිව්වොත් එහෙම හරි. මම යම් උත්සාහයක් දරුවා කරන්න බෑ ධර්මයේ නෑ. හරි ධර්මයේ නෑ කියලා. එහෙනම් අහන්න තියෙන මොකද්ද?
චක්කුපාල රහතන් වහන්සේ වගේ එහෙම කළාද? දවස් කීයක් නිදාගෙන නැතු මේ නිදි මරාගෙන භාවනා කළාද? එක දවසක්වත් කරන්නේ නැද්ද? ඒක තමයි ඉතින් එතන කියන්නේ. මේ ගැන මහා වීරයක් ඕනේ. මහා පුරුෂයෝ මේ වීරය දරන්නේ. බුදුහාඳුරන්ගේ කාලේ මහා වීර පුරුෂයෝ තමයි ඉතින් මෙතන මේ නිවන් මඟ සකස් කරගත්තේ. අද ඒව ඔක්කොම අනිත් පැත්තට ගිහිල්ලා. හතර කේන්ද්‍රයේ පාලුවකව මහාන කරන්නේ. ඒ කාලේ මහානුනේ කවුද? රාජයෝග තියෙනගෙන මහානුනේ. ඔහොද නැද්ද? රජවරු සිටුවරු ගිහිල්ලා මහානුනේ. ඇයි? මොනව අල්ලන්නද මේකේ? අම්මා තාත්තා රැස් කරලා තියනවා තමයි මම ලොක්කා තමයි මේ රටේ. මොනව අල්ලන්නද ඉතින් මම? මේ කැඩිලා බිඳිලා වැනිසිලා යනවනේ හැමදේම. තව තවත් ඉදිරිවිදියාවත් මට වැඩිගෙන උරුම වෙන්නේ. ඊට වඩා හොඳ දෙයක් තියෙනවා මම ඒක ගන්න යනවා කියලා කියන්නේ. එහෙනම් මේ හඳහනේ මොනවද තියෙන්නේ එහෙනම්? රාජයෝග. අතර කේන්ද්‍රයේ පාළුවයි නෙමෙයි. රාජයෝග දිවිච්ච පිරිස තමයි ගිහිල්ලා මහාන වෙලා අරහත් වෙන්න පත් වුනේ. ඒකට තින්ගුදුනේ මහා වීරයක් වුණ නිකන් කරන්න බෑ ඒකයි කියන්නේ. යුද්ධ කරනකොට වඩා මහා දරුණු වීරයක් වුණේ. මම කියන එක ඔබ කරලා බලන්න. පුළුවන් නම් එක මොහොතක් මේ නිවන් දකින්න නෙමෙයි. එක විනාඩි පහක් හිත. දැන් ඔබ දරුවට ආදරෙයිද? දරුවා තුල තියන් ඉන්න විනාඩි පහක් හිත පුළුවන්. කොහෙවත් යවන්න නැත. විනාඩි පහක් ඕනේ. එක විනාඩිය තියන් දරුවා තුල. දරුවගේ නහය තුල. හා. දරුවගේ නහය මත හිත හිතුවාගෙන තියාගන්න පුළුවන් එක විනාඩිය. එතකොට ඔබට තේරෙයි කෙලෙස් තවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි කියලා. ඒකන මහා වීරයක් ඕනේ. තව වීරයක් මම පෙන්නන්න. තේරුණනේ මට මේක මේ වෙන කම වේදිකට කියන්න බෑ. එකම වචනේ කියන්න පුළුවන් මහා වීරකෙන් යුක්තව මේක කරන්න ඕනේ කියන එක තමයි වෙන මොකුත් නෙමෙයි කියන්න තියෙන්නේ. වීරයෙන් යුක්තව කරන්න තියෙන්නේ මොකන්ද? අනිච්ච දුක්ඛ අනත්ත බලන්න ලෝකේ. මොකක් හරි දෙයක් බලන්න. ලෝකේ පනවල තියෙනෝනේ බුදුහාමුදුරේ එක එක ක්‍රමවේදවල. ධාතු වශයෙන් ලෝකේ පනවල තියෙනවා බුදුහාමුදුරේ. එහෙනම් ධාතු වශයෙන් මේ ලෝකේ බලන්න ධාතුන්ගේ තියෙන අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය බලලා ඉවරයක් කළා. ආයතනවල තියෙන අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය බලන්න. ස්කන්ධයන්ගේ තියෙන අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය බලන්න. ඔය ආකාරයෙන් මොකක් හරි එකකින් ඒවායේ අනිච්ච දුක්ඛ අනත්ත බල බල පින්වතුනි මේ එක එක තැන් වලට එන්න ස්ටේජස් වලට ඔබ එනකොට මොකද වෙන්නේ? එක එක පියවරෙන් පියවර ඔබ ඉස්සරහට එනකොට අර ඔක්කොම වක්කලා යනවාද? නැති වෙවි යනවා. Taman තුල දින කුණු ඔක්කොම පහ වෙනවා. අන්න යම් දෙයක් ආස්වාස කරද්දි මොකද වෙන්නේ? අර කුණු ටික ඔක්කොම ප්‍රස්වාස වෙලා යනවා. පහ වෙලා යනවා. ඒක තමයි ක්‍රමවේද ආනාපානසතිය කියන්නේ ඒකට. එහෙනම් අනිච්ච දුක්ඛ අනත්ත තමයි කරන්න තියෙන වෙන මොකුත් නෙමෙයි. හැබැයි අනිත්‍ය දුක්ඛ අනත්ත කරන්න ඕනේ කොහොමද? ඒක වඩන්න ඕනේ කොහොමද? මහා වීරයෙන් යුක්තව. දැන් උදාහරණයක් මම ඔබට තව එකක් කියන්න. එක මනුස්සයෙක් හිටියා. ඒ මනුස්සයා ලස්සන සුරූපී ලලනාවක් එක්ක විවාහ වුණා. ඒ විවාහ ජීවිතය ගත කරගෙන යනකොට මේ මනුස්සයා සද්ධර්මයේ ශ්‍රවණය කළා, සෝතාපන්න ඵලයට පත් වෙලා තීරණය කළා හරියන්නේ නැහැ මම මහණ වෙන්න ඕනේ කියලා. හැබැයි මේ අතර පින්වතුනි අර කාන්තාවට අනියම් සම්බන්ධතාවයකුත් තිබුණා. ඒ අනියම් සම්බන්ධතාවයත් කරගෙන යනකොට අන්තිමට මේ අනියම් සම්බන්ධතාවයත් අහුවෙලා මේ මිනිහනුසයා කිව්වා, "හරි. ඕගොල්ලෝ ලෝක කරගෙන යන්න. මම මහන වෙන්න යනවා." ආයි මෙර එකෙක් නම් මොකද කරන්නේ? ගත්ත කඩුව කැපුවා බෙල්ල දුන්නේ. එහෙල ඌත් හිරේ ගිහිල්ලා නැත්තම් ඌත් බෙල්ල කපාගෙන මොනවා හරි කරගෙන විනාශයක් කරනවා. නමුත් මේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච මිනිස්සේ අනේ ඕගොල්ලෝ ලෝක කරගෙන යන්න. මෙන්න මගේ සියලු ධනයත් මගා තියෙන මොන හරි එකක් ඕගොල්ලෝ පාවිච්චි කරන්න. හරි ඕගොල්ලෝම කරගෙන යන්න මම යන්න." කියලා මෙයා ගියා. ඒ ගියාට දැන් මේ අර හොර මිනිහයාටයි මේ ගෑනුවෙක් කෙනාටයි ලොකු හිතේ තියෙන චකිතයක්. ඇයි? ඔය ගියාට. ඇයි ඒගොල්ලන්ගේ හිත එහෙමයිනේ? ඒගොල්ලන් අඳුනගන්න බෑනේ සෝතාපන්නයේ හිත. ඔය ගියාට කොයි වෙලේ හරි කීප දෙනෙක් එක්ක ඇවිල්ලා අපි දෙන්නව ගෑලියොට කපලා දායි. ඒ නිසා වහම්මක් කරන්න ඕනේ. මරලා දාන්න ඕනේ. දැන් උන්වහන්සේ සාහතුන් වහන්සේවත් මුණ ගැහිලා අවශ්‍ය කර්මස්ථාන තරගෙන දැන් කැලේ ගිහිල්ලා භාවනා කරනවා. ආරංචියාව අහවල් කැලේ ඉන්න ඕනේ දැන් මහනවා. ගියා කට්ටියක් එක්ක. හොරු කට්ටියකට බාර දුන්න ගිහිල්ලා මරලා දාන්න කියලා. තල්ලි දීලා. දැන් හොරු කට්ටිය මරන්න යනකොට දැන් මේ බිහිසුන් වහන්සේ ලොකු ඉල්ලීමක් ඉල්ලනවා බොහොම බගපත්. මාව මරන්න එපා. නෑ නෑ ඔබව මරන්න ඕනේ. අපිට සල්ලි හම්බ වෙන්නේ නෑ ඔබව මැරුවේ නැත්නම්. හරි මාව හෙට මරන්න. මට අද රෑ විතරක් ඉන්න දෙන්න. ඔව්. ඔය උඹ හදන්නේ අද රෑ පැල්ලයක්. අපි මෙතනින් ගියාන පස්සේ මම පැල්ලයක්. ඊට පස්සේ කොහොමද මරන්නේ? නෑ නෑ මම පැල්ලයක් නෑ. මට එක දවසක් දෙන්න. එක මේ අද රාත්‍රියේ විතරක් මට දෙන්න. ඊට පස්සේ මාව මරන්න ඇවිදින්න. මාව විශ්වාස නැත්තම් අර ගල දෙන්න මට. අර ගල අරගෙන පින්වතුනි ධනිස් පොල් කඩු දෙකේ කුඩු වෙනකන් මේ ධනිස් දෙකට කොටා ගත්තා. දැන් මට ඇවිදින්න බෑ. දැන් මට යන්න විදිහක් නැන්නේ. මේ මහා වේදනාවක් ඇති. අන්න කෙලෙස් තවන වීර්යය. මේකෙදි මේක කොහොමද කරගන්න ඕනේ? මට එක රාත්‍රියක් දෙන්න. හෙට එන්න ඇවිල්ලා මාව මරලා. පහු දාරුන්ට ගෙනකොට මේ උත්තමයා කවුද? අරහතුන් වහන්සේ නම.
ඔන්න ඕක තමයි පිංගුදේ කෙලස්තාවන වීරිය කියලා කියන්නේ. දැන් ඔය වීරිය තියෙනවද ඔය පිරිසට? ඔය කියන පිරිසට? ඒකයි ප්‍රශ්නේ. එහෙනම් ධර්මයට ප්‍රශ්නයක් වෙලා නැහැ. ධර්මයේ හැමම පවතිනවා. ඒ වීරිය වඩන පිරිසයි නැත්තේ. එහෙම ඉන්නවා පිරිසක් වීරිය වඩාගෙන යන ඒ පිරිස නිවන් දකිනවා. ධර්ම විනයේට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. එහෙම කරන්න ඕනේ නැති පිරිසට මොකද වෙලා තියෙන්නේ? කාට හරි බැන බැන ඉන්න තමයි තියෙන්නේ. වෙන මොනවා කරන්නේ? එහෙනම් ඔන්න ආතාපි. ඔය දේ තමන් තුල කවදාරි ඇති වුණා නම් තමන් නිවන් දකලා තමයි නතර වෙන්නේ. සම්පජානෝ. සම්පජානෝ කියලා කියනවා උඩින් අර්ථ ගත්තාම අපිට ගන්න පුළුවන් සම්පජානෝ කියලා කියන්නේ මොකද්ද? මන නුවණ. මන නුවණින් කටයුතු කරනවා. මන නුවණින් කටයුතු කරනවා කිව්වට වෙනතුනේ. දැන් නුවණ කියන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නයක්. ඕනෙක නුවණ නුවණ තියෙනවා. නේද? නුවණ නැති කෙනෙක් නැහැ. බල්ලටත් නුවණ තියෙනවා. මොනවද? නිදා ගන්න තැනක් හොයාගන්න. කන්න දෙයක් හොයාගන්න. සතුරෙක් පන්නනකොට දුවලා බේරෙන්න. ඒවටත් නුවණ තියෙනවා. එහෙනම් මොකද්ද මේ කියන නුවණ? මනා නුවණින් ඉන්න ඕනේ කියන එක. සම්පජානෝ. සම්පජානෝ කියලා කියන්නේ පිංගතුනි. මේ සංකියද අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතු තුලින් යම්කිසි ප්‍රභවයක් ජනනය වෙන ක්‍රමවේදය දැකලා ආන් ඒ ක්‍රමවේදය තුල ඒ ක්‍රමවේදය නැති කිරීම සඳහා හික්මන ක්‍රමවේදයට තමයි සම්පජානෝ කියන්නේ. ඔන්න ඕක තමයි මනා නුවණ. ඕකට තමයි නුවණ තියෙන්නේ. එතන අවිද්‍යා තෘෂ්ණා දෙක එකතු වෙලා අවිද්‍යා තෘෂ්ණා දෙක ගෑවිලා හැදෙන ප්‍රභව තියෙනවා. උපදින දේවල් තියෙනවා. මොනවද? ඇහැ ඔහේ තියෙනවා, කන මෙහෙ නැත්නම් ඇහැ මෙහෙ තියෙනවා, රූප මෙහෙ තියෙනවා. ඕවා තියෙන විදිහට තියෙද්දි. නමුත් ප්‍රශ්නේ මොකද්ද? ඇහැයි රූපයයි එක එකතු කරගන්නවා මොකද්ද තව එක? ඔය කියන සං. අවිද්‍යා තෘෂ්ණා දෙක එකතුෙන් මේ ඇහැයි රූපයයි දෙක බන්ධන. අන්න මොකද උනේ? දැන් අන්න ප්‍රභවය ජනිත වෙනවා. ආන් ඒ ප්‍රභව ජනිත වෙන ක්‍රමවේදේ මනාකොට දකිනවා. අන්න මනා නුවණින් ඉන්නවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් උපදින ක්‍රමවේදේ මනාකොට දකිමින් ඉන්නවා. දැන් හරිනේ නුවණ කියන්නේ. ඕකට තමයි නුවණ ඕනේ. මනා නුවණින් ඉන්නවා කියන එකත් ඔළුවේ තියාගන්න. ඒදලා පොඩ්ඩක් තව ගැඹුරට ගිහිල්ලත් මේක ගන්න. කනයි කන පැත්තක තියෙනවා, ශබ්ද පැත්තක තියෙනවා. එහෙම තියනකල් කනෙනුයි ශබ්දවලුයි කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට පස්සේ මොකද වෙන්නේ? කනයි ශබ්දයි දෙක එකතු කරනවා. මොකෙන්ද? කනයි ශබ්දයි දෙක අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් එකතු කරගන්නවා. එකතු කරගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න භවයක් හැදෙනවා. මතු ප්‍රභවයක් හැදුණා. භවයක් ජනිත වුණා. ඔන්න ඔය ක්‍රමවේදයට හොද්දට ඔළුව තියාගෙන සිහිය හොද්දට මේ මනස මෙහෙවනවා. ඕක තමයි මනා නුවණින් යුක්තව කටයුතු කරන්නේ. ඔය නුවණ නැති වුණොත් එහෙම නිවන් දකින්න බැහැ. ඔය නුවණ තියෙන්න ඕනේ. ඊළඟට පින්වතුනි සත්‍තිමා සිහියෙන් ඉන්න ඕනේ. එතන සතිමා කියලා කිව්වම සිහියෙන් ඉන්න ඕනේ කියලා එකක්. සිහියෙන් ඉන්නවා කිව්වටම හරියන්නේ නැහැ. සිහියෙන් ඉන්නේ මොනවද? මනා සිහියෙන් යුක්තව ඉන්න ඕනේ. අපි උනත් ඉතින් කෙටියෙන් කියද්දි ඔක කියනවා ඉතින්. කෙලෙස් තවන වීරිය මනා නුවණ මනා සිහිය. නමුත් දැන් මේ අහන හිඳ දැන් ඕන දෙයක් ගැඹුරට විග්‍රහ කරනවා. දැන් සිහියෙන් ඉන්න ඕනේ කිව්වට හරියන්නේ නැහැ. තව ටිකක් ගැඹුරට ගිහිල්ලා බලන්න මොකද්ද මේ සිහියෙන් ඉන්නේ? මොකටද සිහියෙන් ඉන්නේ? සිහියෙන් ඉන්නේ පින්වතුනි. කොයි මොහොතේද? රාගයට දේවල් ඇදිලා ඉන්නේ. කොයි මොහොතේද ද්වේෂයට දේවල් ඇදිලා ඉන්නේ? කොයි මොහොතේද මෝහයට දේවල් ඇදිලා ඉන්නේ? ඔන්න ඔය සම්බන්ධය. රාග, ද්වේෂ, මෝහ කියන ස්වභාවය කොයි කොයි මොහොතේද ඇදිලා ඉන්නේ කියලා. මනස සිහියෙන් යුක්තව ඉන්නවා. අන්න ඒක තමයි කියන්නේ සතිය කියලා. සතිම. රාග, ද්වේෂ, මෝහ කොයි කොයි මොහොතේද ඇති වෙන්නේ කියලා නුවණින් ඉන්නවා. නුවණින් බලනවා රාග, ද්වේෂ, මෝහ කොහොමද ඇති වෙන්නේ කියලා. අර ඇහැයි රූපයයි දිවර හරියන්නේ නැහැ. ඕකට අවිද්‍යා තෘෂ්ණා දෙකේ එන්න ඕනේ. ඒ එකතු වුණාට පස්සේ තමයි මොකද වෙන්නේ? ප්‍රජනනීය වෙන්නේ. ප්‍රජනනීය වෙනවා කියන්නේ ප්‍රභවයක් ජනනීය වෙනවා. ප්‍රජනනීය වෙනවා. ඕන ඕක තමයි මනා සිහියෙන් යුක්තව මේ මනා නුවණින් යුක්තව මෙනෙහි කරගන්න තියෙන්නේ. ඊළඟට රාගයක් උපදින්නේ කොයි වෙලාවේද? ද්වේෂයක් උපදින්නේ කොයි වෙලාවේද? මෝහයක් උපදින්නේ කොයි වෙලාවේද කියලා මනා සිහියෙන් යුක්තව ඉන්නවා. ඔය ටික නේද පිංගතුනි සතර සතිපට්ඨානයේදී කරන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය කතාව බුදුහාමුදුරෝ දේශනා කළේ පිඟුදින සතර සතිපට්ඨානයේ දේශනා කරන වෙලාවේ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඥායස අධිකමාය නිබ්බානස සච්චකිරියාය අධිදං චත්තාරෝ සතිපට්ඨාන. කතංජ භික්ඛවේ චත්තාරෝ කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස.
චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝ මනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝ මනස්ස. එතන ඔය කරුණු හතර දේශනා කළේ. එහෙනම් කායේ කායානුපස්සී විහෙරති. කයට අනුව කයේ පිහිටීම නැත්නම් කය පිළිබඳ ස්වභාවය බලාගෙන ඉන්න කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරයෙන් යුක්ත කෙනෙක්. කෙලෙස් තවන වීරයෙන් යුක්තව ඊළඟට සම්පජානෝ නුවණින් යුක්තව කිව්වට හරියන්නේ නැහැ. දැන් බලන්න ඕන ගැඹුරින් අර්ථය ගන්න. මොකද්ද මේ කය සම්බන්ධ කරගෙන අපි කොහොමද පින්වතුනි මේ ඇහැයි රූපයි එකතු කරවන්නේ? අන්න ඒ ටික හොඳට බලන් ඉන්න ඕනේ. ඒකදී හිත සම්බන්ධ කරගෙන කොහොමද කරන්නේ? වේදනාවල් සම්බන්ධ කරගෙන අපි කොහොමද කරන්නේ? ඔන්න ඔය ටික මනස සිහියෙන් යුක්තව බලන්නේ නැත්නම් මනා නුවණින් යුක්තව මෙනෙහි කිරීමෙන් කටයුතු කරනවා හැමතිස්සෙම. මේවා එන්නේ කොහොමද? මේවා බැඳෙන්නේ කොහොමද? මේ ප්‍රභවයන් සකස් වෙන්නේ කොහොමද? එහෙනම් නුවණින් යුක්තව හිටියේ නැත්නම් බිඟදිනේ කොච්චර සතර සතිපට්ඨානේ කියලා වැඩක් තියෙනවද? ඉතින් අද නුවණ හරි ඔන්න හිතන්නකෝ දැන්. දැන් සතර සතිපට්ඨානේ කරනවා කියලා මොකද කරන්නේ? සතර සතිපට්ඨානේ කොටස් 11ක් සාස්තුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අද ඔය කොටස් 11න් වැඩි හරියක් කරන්නේ වැරදි විදිහට. හැබැයි ඒ උත්තරමයන්ට හරි විදිහ වෙන්නේ නැති. මේක නිසා කමක් නැහැ. අපි ඒවන මොහු කියන්නේ ඔබටත් කැමති නම් කැමති විදිහට කරන්න. කාටවත් බල කරන්න බෑ පිංගුදෙන සාසනේ. හැබැයි තේරුම් කරලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා බුදුහාඳුරු නම් මේක තමයි කියන්නේ ඇත්තේ. එතකොට අද ආනාපාන පබ්බේ කියලා හුස්ම ගන්න පල්ලිය ගන්න එකක් කරනවා. නමුත් ඒවට මහා ගැඹුරු තේරුම් තියෙනවා. හුස්ම ගන්න පහ කරන එකට වඩා බොහොම ඕන කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ගහෙන් බහැල ඇවිල්ලා පිළිගන්නවා. ඒ කියන්නේ ගහෙන් බහැල ඇවිල්ලා ධර්මය අහනවා නම් ඕන කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. වැඩි දින ගහ උලින් ඉඳගෙන කරාදී මොකද වෙන වඳුරු වගේ ගහේ තියෙන ගෙඩි උලින් ගහනවා ඊට පස්සේ. ඒක නිසා කාටවත් ඉතින් කියලා දෙන්න යන්න බෑ. වැඩි දිනාට කියලා දෙන්න යන්න බෑ. එයා හැමදාම ගස් උඩ වඳුරු වගේ හොය ඉන්න තමයි තියෙන්නේ. ගහන්නයි ගත්ත කියන්නේ මොකද්ද? තම මොකක් හරි දෙයක් දරාගෙන ඉතින් කට්ටියට කිව්වට පස්සේ කට්ටියකට නායකත්වය දරුවට පස්සේ දැන් ආයි ඉතින් ගහෙන් බහින්න බෑනේ. නේද? දැන් ඉතින් නැත්තම් බැස්සොත් එහෙම මොකද වෙන්නේ? නායකත්වය නැතිනවනේ. එතකොට ඉතින් කියන එක අහන්නේ නැහැ. කවුරු හරි දෙයක් කිව්වත් ඒකට අර ගෙඩි උලින් ගගහ නේද? ඒ යන්නේ ඉඳා පහත කරනවා මිස ඒවෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක තමයි ක්‍රමවේදය. නැත්තම් බිඟදින ආනාපාන සතිය කියන්නේ ඔය හුස්ම ඉහළට පහළ දාන්නට වඩා ලොකු මහා ගැඹුරු අර්ථයක් තියෙන දෙයක් බව අක්සුදක්සේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒක පැහැදිලි කරලා තියෙනවා බොහොම සුළු වශයෙන්. තාම ආනාපාන සතිය දේශනා කරන්න කාලේ නැහැ. ඒ කාලේ ආවට පස්සේ ආනාපාන සතිය දේශනා කරයි. ආනාපාන සතිය සම්පූර්ණ විග්‍රහ කරා. ඊළඟට සති සම්පජාන නැත්තම් සති සම්පජාන්නේ කියලා එකක් තියෙනවා. ඉරියාපත පබ්බේ කියලා තව එකක් තියෙනවා. ඉතින් අද ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති රිතෝ වා රිතෝ මිහිති පජානාති නිසින්නෝ වා නිසුන්නෝ මිහිති පජානාති තයන්නෝ වා සයන්නෝ මිහිති පජානාති යතා යතා වා පනස කායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති කියලා උන්වහන්සේ දේශනා කළාම අද මොකද කරන්නේ? යනකොට යනවා කියන ඉඳගනකොට ඉඳගන්නවා නිදාගන්නවා නැගිට්ටා ඉඳගත්තා ඔන්න භාවනාව. දැන් ඔබ ඉතනද උතන සම්පජානෝ තියෙනවා කියලා. ඒක තමයි භාවනාව. උපාසකම්මලා උපාසක මහතුරුත් හරි ආසයෝකට ඇයි හරි ලේසි මොකද්ද ඉඳගෙන වරද්දගත්තුත් වැරදුනා තමයි. වරද්දගත්තුත් වැරදුනා. නුවණ නැති වුණොත් කරගන්න බෑ. නුවණ වෙන්න ඕන නුවණ පැහැදෙන්න ඕනේ මොකටද? ඔය නුවණ එන්න ඕනේ සිංහදෙනේ මේ ප්‍රභවයන් සකස් වීම පිළිබඳ. අවිද්‍යා දෘෂ්ණා දෙකේ එකතුයෙන් මේ ප්‍රභවයන් සකස් වීම පිළිබඳ මහා නුවණක් පහළ වෙන්න ඕනේ තමයි. කොහොමද මේක වෙන්නේ? ආන්ගේ නුවණ තුලින් තමයි සිංහදෙනේ මේක දකින්න ඕනේ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඔන්න ඔය නුවණින් දැන් යන්න ඉස්සරහට බල. ගච්ඡන්තෝ වා ගච්ඡාමි ඉති පජානාති. එතකොට ඉස්සරහට යන බව දැනගන්නවා කියලා විතර ඒක නෙමෙයි එතන කියන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. මේ යනකොට යන්නේ මොකටද කියලා හිතලා බලන්න. ඔන්න දැනගන්න. පජානාති කියන්නේ දැනගන්නවා. එහෙනම් යනකොට යන්නේ මොකටද කියලා දැනගන්න. නැත්නම් යනකොට යන්නේ මී දැනගනි කියලා හරියන්නේ නැහැ. යනකොට යන්නේ මොකටද ඒ දැනගනි? යන්නේ මොකටද? රාගයට හේතු වෙන දෙයක් කරන්නද? ද්වේෂයට හේතු වෙන දෙයක් කරන්නද? අන්න සිහියෙන් ඉන්නද? බල හොඳට බලාගෙන ඉන්න අන්න සතිම මුලින් වීරය ඕනේ. වීරය තියෙන කෙනා තමයි මේක කරන්නේ. ඊළඟට බලනවා මොකද්ද? ඇහැ රූපෙට ගියාද? රාගෙට හේතු වෙන්නේ එහෙමනේ. අර සිහියෙන් ඉන්න අන්න ප්‍රභවය ජනිත වුණාද? අන්න මනා නුවණින් යුක්තව බලනවා.
ඇහැ රූපෙට ගියා දැන් සංඤේකතු වෙලා රූප දැන් ප්‍රභවය ජනිත වුණාද? ජනිත වුණා නම් ඇලුණා. ඇලුණා නම් දැන් ඕකට භවයක් හැදෙනවා දැන්. ඔන්න දැන් රූප දකින්න භවය හැදිලා තියෙන්නේ. ඉතින් මේ ගැම්මේ හරි ගැඹුරු ධර්මයේ. කන ශබ්දයකට ගියාද? මේ ඉස්සරහට යන අර පොඩි වරෙන් ඇහෙනවා පොඩි ශබ්දයක්. හිමීට ඇවිදගෙන යනවා එතනට. මොකටද? අරගෙන එක අහන්න. එහෙනම් මොකද්ද මේ යන්නේ? දැන් ඉන්නේ කෙලෙස් තවනේ වීරය දැන් පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේක නැත්තම් කරගන්න බෑනේ. ඒක තියෙන කෙනෙක් ගැන හිතමු දැන්. දැන් ඔන්න නුවණින් කටයුතු කරනවා. නුවණින් කටයුතු කරනවා කියන්නේ මොකද්ද? හොඳට බලනවා. මොකද්ද දැන් මේ ශබ්දයක් ඇහුණා මට. එහෙනම් මේ ශබ්දය ඇහිලා දැන් මම මේ දැන් ඉස්සරහට යන්නේ මොකටද? මේ ඇහැයි ඇහැයි ශබ්දයයි අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් එකතු කරා. ඇහැයි ශබ්දයයි දෙක අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් එකතු කරගුවාම මොකද වෙන්නේ? ප්‍රභවය ජනිත වෙනවා. ඔන්න දැන් ඔන්න හොඳට නුවණින් යුක්තව බලනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් සතිමා වැඩ කරන මොකද සිහියෙන් ඉන්න දැන් බොහොම සිහියෙන් යුක්තව ඉන්න රාගෙට හේතුන දෙයක් කරන්නද මම මේ යන්නේ? මේ මං ගියේ රාගෙට හේතුන දෙයක් කරන්නේ නේද? නැත්නම් අරුන් දෙන කුසු කුසු ගාන එක අහන්න මේ ද්වේෂයට හේතු වෙන දෙයක් කරන්නේ නේද ගියේ? එහෙනම් මේ මෙලෝ වැඩ කරනදී මෝහයට හේතු වෙන දෙයක් කරන්නේ නේද මම නැත්නම් ගියේ? අන්න මනා නුවණින් යුක්තව මෙනෙහි කරගෙන ඉන්න මුළු ජීවිත කාලෙම කියන්නේ අරහත් වෙන පත් වෙන 7 දවසයි හරියට කළොත්. 7 දවසෙන් අනාගාමීත්වයේ සාක්ෂාත් කරන්න පුළුවන් කියලා සාස්තුන් වහන්සේ අප වෙලා තියෙනවා. හරියට කළොත් මේක අන්න බලන්න ආතාපි සම්පජානෝ සතිමා පාවිච්චි කරන හැටි. අවික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති උච්චාර පංසාව කම්මේන සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති තතේ කියන හිින්නේ සුත්තේ සාගරිතේ වාසිතේ තෘෂ්ණි දුන්හි භාවිර සම්පජානකාරී හෝති ආදී වශයෙන් තති සම්පජාන්‍ය දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට යනකොට පස්සට යනකොට වටපිට බලනකොට අදපය උස්සනකොට සිවුරු නවනකොට වැසිකිලි කැසිකිලි කරනකොට කනකොට බොනකොට කතා කරනකොට ඔය හැම දෙයකදීම මොකද්ද සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. ඒතකොට සිහියෙන් ඉන්නවා කියලා කියනකොට අද කරන්නේ මොකද්ද? කිසිම සම්පජානෝ එකක් නෙමෙයි. සේ නුවණින් යුක්තව කටයුතු කරනවා නෙමෙයි. කියන්නේ මොකද්ද? අර ටික තමයි කරන්නේ. දැන් කනවා. බොනවා. කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මෙන කිය වැසිකිලි කැසිකිලි කරනවා. දැන් එතන කක්ක දානවා සිවුදානවා. ඉතින් හරිද? එක පැත්තකින් බැලුවාම සිහියෙන් තමයි ඉන්නේ. නමුත් දැන් මේ සිහිය ඕනේ මොකටද? රාගයේ ශය කරන සිහියයි ඕනේ. රාගයක් එනවනම් ඒක ශය කරන්නයි සිහියෙන් ඉන්න ඕනේ. දැන් කනවා කියන්නේ සිහියක් තමයි. ඉගෙන ගන්නකොට ළමයෙකුට කියන ළමයා සිහියෙන් ඉන්නවක පොඩට. එහෙම කියනවා. ඒ සිහියෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? පොඩ්ඩක් අරක අහගෙන ඉන්නවෝ කියන්නේ. ඒකත් සිහිය තමයි. ඒ නිවන් දකින්න සිහියද හැබැයි? එතන ළමයාට කිව්වේ නිවන් දකින්න සිහියෙන් ඉන්න කියලාද නෑ. ඒකට වෙන සිහියක් ඕනේ. ඒ සිහිය මොකද? රාගයක් එනවද කියලා දැනගන්න සිහියක් ඕනේ. නැත්නම් රාගය ආවිල්ලා ගිහිල්ලා ඉවරයි. තමන් කරපු දේ දන්නෙත් නෑ අන්තිමට. මලයක් එක් වැහුණා වගේ. වැහුණමයි දන්නේ නෑ. ඊට පස්සේ ගිහිල්ලා මේ හැමතැනම ගිහිල්ලා දහදුරා වැඩ ඔක්කොම කරලා මලයක් හැගෙන් ගිහිල්ලා. ඒ වගේ තමයි රාගයක් ආපු වෙලා. සිහියෙන් හිටියේ නැත්නම් මොකද වෙන්නේ? කරපු කරලා ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඉතින් ආයි ගන්න දෙයක් නෑ. පවුල් ජීවිතත් ඉවරයි. ළමයින්ට අම්මා තාත්තා නැති වෙලා මහා විනාශයක් වෙනවා. රාගය එන වෙලාවට සිහියෙන් හිටියේ නැත්තම්. ඒක තමයි ක්‍රම වේද. එහෙනම් මොකද්ද වෙන්නේ? සිහියෙන් ඉන්න රාගයක් එනවද කියලා දැනගන්න, ද්වේෂයක් එනවද කියලා දැනගන්න, මෝහයක් එනවද කියලා දැනගන්න. එහෙනම් ඒක කරන්න බෑ. සිහියෙන් කනකොට කනවා කියලා හිතාගෙන. එහෙනම් කන වෙලාවට බලන මොකද්ද? මම මේ රාගයට හේතු වෙන දෙයක්ද මේ කරන්නේ? මම මේ ඇයි කන්නේ? මොකටද මේ කය පවත්ත ගන්නෙ? කය පවත්ත ගන්න කන්නේ. මේ කයේ තියෙන අතීත වේදනාවක් තියෙනවනේ ඒක නවත්ත ගන්න. අනාගතයේ වේදනාව ඇති වෙන දිනන ඒක නවත්ත ගන්න. කයට යම් කිසි බලයක් වුණ නම් මේ මාර්ගය පවත්වා ගන්න ඒක කරගන්න. නේව දවාය නමදාය නමන් නයන විභූෂණාය ආවදේ විමස කායස තිතියා යාපනාය විහිංසූපරිතියා බ්‍රහ්මචාරී අනුග්‍රහය ඉති පුරාණච වේදනම් පටිහං කවි නවංච වේදනන්න උපාදේසාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ සාජ පාරිවාසි විහාරෝ ചാති කියලා ප්‍රත්‍යවේක්ෂාවක් කරන්නේ ඒකයි. එහෙනම් මේ එකක්වත් මේ කය වඩා ගන්න නෙමෙයි, මදේ පිණිස නෙමෙයි, විනෝදේ පිණිස නෙමෙයි. මේ ආහාර වේලක් ගතේ මොකද? මම මේ මාර්ගය වඩාගෙන යන්නේ යම් කිසි ශරීර ශක්තියක් වුණනම් අන්න ඒක කරගන්න. ඒකර තමයි මම මේ ආහාරය ගන්න. එහෙනම් ඔන්න ඔය සිහියෙන් ඉඳගෙන කරන්නේ තියෙන්නේ. රාගයට හේතු වෙනවද නැහැ මොනවද? මේ මොකද මේ? බටු. ඉතින් බටු හිඳ ශරීරය ගැත්ත ඉවරයි. ඕක හෙට පෙර මුත්‍රා විදිහට නැත්නම් මේ මල විදිහට එළියට යනවා. මේකේ මොනවද ආයි මට තවලුත් ගන්න තියෙන්නේ. පරිපුද. ආදි වශයෙන් දේවල් ගන්න දෙයක් නැහැ. ඔක්කොම එකයි. ඔක්කොම ටික ආහාර ගන්න ශරීරය අවශ්‍ය ටික ගත්ත ඉතුරු ටික මල විදිහට පහ වුණා. එහෙනම් මේකේ මොකද අරුමේ? ඔන්න ආහාර ගනිද්දි හිතන ක්‍රම වේද? එහෙනම් දැන් මෙතන පින්විතින් ප්‍රභවය ජනිත කරවන්නේ නැහැ නේද? ඇයි නුවණින් ඉන්නේ? ප්‍රභවය ජනිත කරවන්නේ නැහැ නේද? ප්‍රභවය ජනිත කරවන්නේ නැත්තා. දැන් ඔබ ඔහොම නුවණින් නේද ඉන්නේ? ඉතින් ඒකයි වෙන්නේ. එහෙනම් සම්පජානෝ කියන ක්‍රම වේදෙට එන්න ඕනේ. එහෙනම් පින්විතින් ඔන්න ඔය ක්‍රම වේදියෝස්සේ ඔය කඩියුත්ත හොයලා බලන්න. ඔය ක්‍රම වේදියෝස්සේ කඩියුත්ත හොයාගනිද්දි
ඔබට මේ නිවන් මඟ පෑදිලයි. ඒක තමයි ආතාපි සම්පජානෝ සතිමා කියලා කරන්න තියෙන්නේ. මේ යම් දවසක මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරන්න මම පටන් ගන්නවා. යම් යම් අවස්ථාවලදී තියෙනවා මේවා විග්‍රහ කරලා ඇති. කොනස් වශයෙන් මොකද මේ දිනේ අහන ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඉතින් පොඩ පොඩ ඉතින් කතා වෙනවා මේව. මොකද ප්‍රශ්න වලට උත්තර දෙන ක්‍රමවේදයක් තමයි අපි කරන්නේ. මොකද හේතුව මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා නිවන් දැක ගන්න බැරි ඒකයි. ඒ ප්‍රශ්න ටික නිරාකරණය කරගන්න. ඉතින් ඔබට තියෙන පුළුවන් තරම් ධර්මය අහලා 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 මේකේ තියෙන හරය කොහොමද හොයාගන්න. මොකද මේ දේශනාවේ සමහරට මම අනිච්ච දුක්ඛ අනාත්ම කතා කරන්න නැතුව ඇති. නමුත් අනිච්ච දුක්ඛ අනාත්ම දේශනාවල ඕනේ තරම් තියෙනවා. පුළුවන් තරම් ඒව අහන්න. ඒව අහලා මේ අද කතා කරන ඒවට ඒව පුළුවන් තරම් ඇතුළු කරගන්න. ඒක තමයි කරන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ම තමයි නිවන් දකින්න තියෙන එකම ක්‍රමවේදය. සතර සතිපට්ඨානය කරන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම වර්ණ එක තමයි වෙන මොකුත් නෙමෙයි. ඉතින් ඒකම වේදේ කරගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරය ඇතිනේ නේද? මේ වෙලාවත් බොහොම ගිහිල්ලා. මොකද අද පරක් විලානේ පටන් ගත්තේ. තව එක ප්‍රශ්නයකට ඉක්මනට උත්තර දීලා අවුලින්ට නවත්තු. අග්ගඤ්ඤ සූත්‍රය ගැන ප්‍රශ්නයක් අහන අපි ගොඩනේ ඒවා ඉතින් බොහොම දීර්ඝ දේශනා. ඒවා කරලා තියෙනවා මං හිතන්නේ හොඳම ක්‍රම වේ තමයි. මොකද අග්ගඤ්ඤ සූත්‍රය හැම කෙනෙක් නිවන් දකින්න බෑ. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන පිංගුදින සාස්ත්‍රුන් වහන්සේලාම ලෝකෙට පහළලා මේ ලෝකයේ සම්භවය ගැන දේශනා කරපු සූත්‍රයක්. ඒව දේශනා කරලා තියෙනවා අපි චන්ද මහත්තයෙන් අහුවනම් කියයි කොහෙද තියෙන්නේ කියලා. නැත්නම් අනිත් මහත්තුරුන්ගෙන් කාගෙන් හරි අහලා ඒක දැනගන්න හොඳම ක්‍රම වේද ඒකයි. ඉතින් මේ අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම පිංගුදින පැය 3-4 දේශනා කරන්න ඕනේ දේවල්. මේ යම් දෙයක උදේ වැය දකින්නේ කොහොමද? ධර්මයේ හැසිරෙන යම් කෙනෙකුට ලෝකයක් සමග සම්බන්ධ වෙන්නට යම් උදාසීන බවක් දැනෙන්න යම් හේතුවක් තියෙනවද? ඒ කුමක්ද? මේ ප්‍රශ්න දෙක අපගේ කල්යාණ මිත්‍ර ඕකේ. ඒ හරි. එතකොට පිංගුදින දැන් මෙතන තියෙනවා දැන් කාරණාව. දැන් උදේ වැය කියන එක දැන් විග්‍රහ කරගන්න බෑ. මොකද ඒවා බොහොම යම්ුරු ධර්ම කාරණා. නමුත් මෙතන තියෙන්නේ එක පුංචි දෙයකට මම උත්තර දෙන්න. ඒ තමයි පිංගුදින ලෝකේ හා සම්බන්ධ උදාසීන බවක් දැනෙන්න හේතු කාරකයක් තියෙනවද කියලා. මෙහෙම එකක් තියෙනවා. ඔය උදාසීන බවක් දැනෙනවා කියලා කියන්නේ මේකයි. ඉස්සර පින්වතුනි ලෝකයේත් එක හරියට ඔබට හරියට වැඩ තිබුණා. ඔය අවස්ථාව ඒකයි කියන්නේ. දැන් මේ වගේ දේවල් මතු කරන එක හොඳයි. මොකද මේ වගේ දේවල් මතු කරනකොට පින්වතුනි ඒ අත්දැකීම් තීර පිරිසට පුළුවන් ඒකට අදාළව උත්තරේ දෙන්න. දැන් මෙහෙම හිතන්න. ඔබ පැය 24කින් අපි හිතමු පැය 8ක් බුදිය ගන්නවා. එතකොට තව පැය 16ක් තියෙනවා ඔබට හැරිලා ඉන්න. ඔය පැය 16 ගත කරන්න ඔබ කොච්චර වෙහෙස දරනවද කියලා හිතලා බලන්න. ඔය පැය 16 ඔබ ගත කරන්න ඔබ පුදුම වෙහෙසක් දරනවා. ඔකේ පැය 6ක් වැඩට යනවා. පැය 2ක් බස් එකේ යනවා. ඉතින් දිලන්න තව පැයක් දෙකක් නානවා කනවා බොනවා ඔය ටික කරනවා. තව වෙලාවක් ඉතුරු වුණොත් එහෙම. ඔබ මොකද කරන්න කියලා හිතලා බලන්න. එක්ක ඔබ ටීවී එක දාගෙන ඒක බලනවා. ඔබට ඒ වෙලාව ගත කරගන්න බෑ. ඒ වෙලාව ගත කරගන්න කවුරු හරි ඔබ ගාව හිටියේ නැත්තම් පින්වදිනි. ඔය පෘථග්ජන පිළිසෙට පිස්සු හැදෙනවා. ඒක තමයි ක්‍රමවේදය. තනිකර පිස්සෙක් බවට පත් වෙනවා. මේ මේක ඔබ නිකන් හිතලා බලන්න මම මේ කියන එක හරිද වැරදිද කියලා. ඔබට දැනෙන්නේ නැද්ද කියලා. අපි හිතමු දවසකට පැය 4ක් තියෙනවා. මේ පැය 4 ඔබට කිසි දෙයක් නැහැ කරන්න. උයන්නවත් ඒ නැහැ. උයනත් ඉවරයි. ඔක්කොම කරලා ඉවරයි. එතන ගොඩක් පිරිස් කරන්න පින්වදිනි එක්කෝ මේ පැය 4 ටීවී බලනවා. එහෙම නැත්නම් ජිම් එකකට කොහෙ හරි යනවා. නැත්නම් එළියට පහලියට යනවා. එහෙම නැත්නම් ෆෝන් එකකින් කෝල් එකක් අරගෙන ඕපදූප හරි කතා කරනවා. නැත්නම් තව කෙනෙක් ගෙදරට ගිහිල්ලා ලෝකේ නැති ඕපදූප ටික කතා කර කර ඉන්නවා. අර ගෙදර කෙනාට වැඩක් කරගන්න දෙන්නෙත් නැහැ. මේ ෆෝන් එකේ එළියගෙන ඕපදූප කතා කර කර ඉන්න ඕක තමයි ක්‍රමවේද. දැන් ඔය හැම එකක්ම නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඔය පැය 4 ඔබට මම කියන එක කළා බලන්න පැය 2ක් නිකන් ඉඳලා බලන්න. නිදා ගන්නෙත් නැහැ, වෙන වැඩක් කරන්නෙත් නැහැ. ඔහේ ඉන්නවා. ඕක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක නිසා පින්වතුනි මේ සාමාන්‍ය ලෝකයා මොකද කරන්නේ? අසකරනාසේ දිව ශරීරයේ මන කියන දේ පිනවීමේ කටයුත්තක කොහේ හරි එදිලා ඉන්න ඕක තමයි ජීවත් වෙනවා කියලා කරන්නේ. වෙන මොකුත් නෙමෙයි. හම්බ කරන්නේ ඇයි? ආසාවෙන් හම්බ කරන කවුරු හරි ඉන්නවද? නැහැ. මේ ලෝකේ මං හිතන්නේ කවුරුත් ඉන්නවා කියලා ආසාවෙන් හම්බ කරන්නේ. හම්බ කරන්නේ ආසාවෙන් නෙමෙයි. හම්බ කරන්නේ මොකදද? මේ හය පිනව ගන්න, හොඳ ආකාරව පිනව ගන්න සහ මතු ආරක්ෂාවට. ඔය හයේ මතු ආරක්ෂාවට. නේද? ඇහැ හොඳට දියාගන්න. පොට්ටුනොත් එම හරියන්නේ. සල්ලි දෙනෝනේ. අන්නේ ආරක්ෂාව උදෙසා මොකද වෙන්නේ? කය අධික ලෙස වෙහෙසෝනෝ. කළ ගොඩ ගහ ගන්නවා. දැනුත් පිනෝල ඉදිරියටත් පිනවන්න බලාපොරොත්තු වෙන තමයි මේ දේවල් කරන්නේ. නැත්තම් පින්වදින ජීවත් වෙනවා කියලා වෙන දෙයක් කරන්න නැහැ. වෙන මොනවද කරන්නේ? එක දෙයක් කියන්නේ. ඔය හැය පිනෝනක හැරෙන්න වෙන එක දෙයක් කියන්නේ ජීවත් වෙන්න. වෙන එක දෙයක්වත් නැහැ. ඔය නිදා ගන්නවා කියන එක මිනිස්සු කරන්නේ නිදා ගැනීමෙන් පස්සේ ශරීරයට හරි සහනයක් එන හින්දා. නැත්තම් නිදා ගන්න වෙලාවෙත් කැමති නැද්ද පින්වදින ලස්සන රූපයක් බලලා? නැත්තම් හොඳට දිවට හොඳට මොනවා හරි රසර කන්න. ඇයි නිදාගත්තට පස්සේ මෙලෝදයක් නැහැ? මිනිස්සු නිදා ගන්න කැමති මිනිස්සු නිදාගත්තට පස්සේ ශරීරයට හරි සනීපයක් දැනෙනවා. ඒ සනීප දැනෙන එක මිනිසුන්ට හරි හොඳයි. ඒක නිසා තමයි මිනිස්සු නිදා ගන්නෙ. නැත්තම් මිනිස්සු නිදා ගන්නෑ ඒ වෙලාවෙත් මොනවා හරි කරනවා. ඒ වෙලාවෙත් මොනවා හරි කියනවා.
ඒ වෙලාවේ සින්දුවක් අහනවා. ඒ වෙලාවේ රූපයක් මොකක් හරි බලනවා. ඒ වෙලාවේ ශරීරය මේ නැත්තම් මේ පිනවනවා. ඔය ටික කරනවාම තමයි. හැබැයි ඔය ටික කර කර හිටපු කෙනෙකුට තියෙන්නේ මේ සද්ධර්මය අවබෝධ වුණාට පස්සේ. ඒ අය ඔය කරන ක්‍රමවේද ටික ටික ඒ අයගෙන් අතහැරෙනවා. ඊට පස්සේ මෙච්චර කල් ෆෝන් එකේ එල්ලීගෙන කෝල් එකක් දීලා මේ ඕපදූප කතා කරගෙන හිටපු එක දැන් අතහැරෙනවා. අන්නේ අතහැරෙනවා. ඊළඟට මේ රූප බලන්න දැරි ලෙස මේ ඇහැ වේසුම් එක දැන් ටික ටික අතහැරෙනවා. ඔක්කොම අතහැරලා නෙමෙයි. ටික ටික අතහැරෙනවා. අන්නේ ටික ටික අතහැරියරි අතහැරියරි යද්දි පිඟුදුනි යම් කාලයක් එනවා. ඒ කාලේ ගත කරගන්න ක්‍රමවේදයක් නැහැ. ඒ කාලේ මේ පුද්ගලයා ධර්මයට යොමු කරනවා. ඒ ධර්මයට යොමු කර කර ඒ ධර්මය තුලින් ඒක ඒ කාලේ කැප කරගෙන ඉස්සරහට යනවා. අන්න එතකොට පිඟුදුනි සමාජයේ කෙරෙහි මහා උදාසීන හැඟීමක් තමයි තියෙන්නේ. ඇයි? අල්ලපු ගෙදරට යන්න බෑ. උඩ ක්‍රිකට් පිස්සු. හැබැයි මටත් ඉස්සර ක්‍රිකට් පිස්සුව තිබුණා. මටත් ක්‍රිකට් පිස්සුව තියෙනකොට ඔන්න මම ගියා අල්ලපු ගෙදර ගිහලා හැවෝ. දැන් මට ක්‍රිකට් පිස්සුව නෑ. දැන් මේ මනුස්සයා හිතන විදිහ. මේ මනුස්සයා දැනෙන විදිහ. දැන් මට ක්‍රිකට් පිස්සුව නෑ. දැන් මම උතන්ට ගියොත් එහෙන මොකද වෙන්නේ? මට පිස්සුව නැති එකක් උඩ පිස්සුව තියෙන එකක් ඌ කියවනෝ හොගාලා මට තොරතෝචි නැතුව ඕක අහගෙන ඉන්නවා. අන්න එහෙනම් දැන් එයාව ඇසුරු කරන්න එච්චර කැමැත්තකුත් නෑ. අනිත් පැත්තට ගියාම ඒක මනුස්ස හින්දි පිස්සෙක්. දැන් හින්දි චිත්‍රපටි ගැන කියවනෝ මේ මනුස්සයා. දැන් ඉතින් එතනට ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකද මන් දැන් එතනින් උන් මිදිලා ඉන්නේ. අතනට යන්න බෑ. එතන ඉන්නේ මේ මොහකලි මේ රූපලාවන්‍ය කෙනෙක්. ඒලා ඒක නා රූපලාවන්‍ය ගැන කතා කරනවා ගියා. මට එතනටත් යන්න ආසාවක් නෑ. ඔන්න ඔය විදිහට පිඟුසනේ මොකද ඉන්නේ සමාජය ගැන ලොකු උදාසීන හැඟීමක් ඇති වෙනවා. මේ වගේ කොහෙ මොනවද කරන්නේද? අන්න ගෙදර වෙලා ඉඳගෙන මොකද කරන්නේ? හැබැයි මේකයි උදාසීන හැඟීමක් තුල නිදාගන්න උත්සාහ කරන්න එපා. කරන් තියෙන මොකද්ද? හැබැයි පිඟුසනේ අර තොරතෝංච නැතුව අරව හියෝ කියනට වඩා හොඳයි නිදාගන්න එක. මොකද නිදාගත්තට පස්සේ එහෙටත් නෑ මෙහෙටත් නැදිනේ. ඒක නිසා කමන්නේ. බුදුහාඳුරු කියන්නේ මම නෙමෙයි. ඇහෙන් ලස්සන රූප වල බල ඒව විද විඳ ඉන්නවට වඩා හොඳයි රත් වෙච්ච යකඩයක් අරගෙන ඇස් දෙකේ අතුල්ල ගනින්නලා කියලා බුදුහාඳුරු දේශනා කළා තියෙනවා. ආදිත්ත පරියාය සූත්‍රයේ කියවල බල. මොකද නැත්තම් වෙන්නේ අවිති මන අරකාදි ගත වෙලා ඉවර වෙලා ඔය වගේ යකුල් 1000කින් මහා විනාශයක් කරගන්නේ කියලා. කලෙන් සද්දාහා ඒව විඳ විඳ ඉන්නවට වඩා හොඳයි රත් වෙච්ච යකඩ කූරු දෙකක් අරගෙන කණේ ගහ ගනින්නලා කියලා. ඒ වගේම කියලා දෙනවා මනෙන් ආස්වාද විඳ විඳ ඉන්නවට වඩා හොඳයි සැතපියල්ල කියලා. නිදාගත්තට පස්සේ මොකද වෙන්නේ? මොකුත් නැන්නේ. නිදාගෙන ඉන්නකන් නැහැ මොකුත්. දැන් නිදාගන්න එක හොඳයි අරව කර කර ඉන්නවට වඩා. හොඳ නිදාගත්ත කියලා නිවන් දකින්න බෑ. ඉතින් යම් මොහොතකට ගැලවිලා ඉතිය හැකි. මනෙන් නිපදුනා මන ආයතනෙන් නතර කරගත්ත හැකි. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක නිසා පින්වදිනේ මේ සියලු දේවල් ඔබට දැනේ ඉස්සරහට. මේක කරගෙන යන්න. මේක කරගන්න කරගත්ත උත්තමයෝ ඉන්නවා. මේක කරගෙන යන උත්තම පිරිසක් ඉන්නවා. අපිත් මේවා කරගෙන යනවා. මම ඔබට මේවා කියන්නේ මන් නොකර නෙමෙයි. ආයි උපදින කිසිම උමනාවක් නැහැ. ඒක නදාල කරුණු සකස් කරමින් තමයි ඉදිරියට යන්නේ. මං කීම් යුතුකම් තියෙනවා. ඒ වගේම යුතුකම් වලින් මිදෙන්න කාලයක් එනවා. ඒ කාලය ආවට පස්සේ ඒ මෑන් මිදිලා ගිහිල්ලා ඉතුරු ටික වේගෙන් කරගන්න වැඩ පිළිවෙලව සකස් කරගන්නවා. ඔබත් එහෙම තමයි. වකීම් යුතුකම් වලින් මිදෙන්නේ සමහර අය මරණයට පස්සේ තමයි මිදෙන්නේ. සමහර අය මැරිලත් මිදෙන්නේ නැහැ වකීම් යුතුකම් වලින්. මොකද හේතුව මැරිලත් ඇහිලා ඉන්නේ බලාගෙන ඉන්නවා කෙල්ල අලහලා තමන්ගේ දරුවෝ දිහා. ඉතින් කරන් දෙයක් නැහැ. ඉතින් ඒවා ඉතින් කර්ම තමයි. තත් ධර්මයේ ඇහිලත් යම් කෙනෙකුට ඒ දේ හිම උදා වුණොත් එම මහා අපරාධයක්. ඒක නිසා අපි හිතන්නේ මනාකොට මේ සද්ධර්මයේ හොඳට මෙනෙහි කරගෙන දරුවෝ ඉන්න පුළුවන් දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න දරුවෝ කරවින්නගෙන යන්න හදන්න එපා. එපා කිව්වට හරියන්නේ නැහැ. ඉතින් සද්ධර්මය තුලින්ම ඔබට ඕක එන්න ඕනේ. අම්ම කෙනෙකුට කිව්වොත් එහෙම දරුවා කරවින්නන් ඉන්න එපා කියලා තමයි තරහත් ඇහැ. එහෙම කොහොමද මම මෙච්චර අමාරුවෙන් දරුවා හදාගත්තේ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මේ විදිහට යථාර්ථයට මුහුණ දෙන්න. හේතුක ඵලයක් තමයි දරුවා කියන්නේ. අද ඔබ ඉඳගෙන ඉන්නේ හේතුක ඵලයක්. අද ඔබ නිරෝගී කියලා කියනවනම් ඒකත් හේතුක ඵලයක්. හෙට ගියාට පස්සේ පිළිකාවකට ඩයග්නෝස් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒකත් හේතුක ඵලයක්. මොකද පිළිකාවක් හැදෙන අය පොඩි කාලේ ඉඳලා පිළිකාව හැදෙනවා දැරගෙන ඉන්නේ නැහනේ. වෛද්‍යවරු පිළිකාවක් තියෙන බව හොයාගත්තට පස්සේ තමයි දන්නේ ආ මම පිළිකා රෝගියෙක්. හැබැයි මාස 5කට ඉස්සෙල්ලා පිළිකාව දිවිලා තියෙනනේ. තමන් දැරගෙන හිටියේනේ. මේක තමයි මෙතන හේතුක ඵලයක්. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ හේතුක ඵලයක් නම් මේ දේවල් තමන් වශයෙන් තියන්න බෑ. ඊළඟ මොහොතේ මොනවා වේද කියලා දන්නේ නැහැ. හරි අවිනිශ්චිත දෙයක් මේ. එහෙනම් අවිනිශ්චිත දේවල් පස්සේ මොනවට දුවන්නද? යම් වාකීම යුතුයකමක් තියෙනවා නම් ඒක ඉෂ්ට කරනවා මිසක් ඕක අල්ලගෙන ඉන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? හැමදාම ජීවිතේ අඬාලි ඉන්න තමයි වෙන්නේ. දරුවෙක් ඉන්න පුළුවන් අද හෙට ලෙඩ වෙනවා. මොනව කරන්නේ ඉතින්? දරුවා ලෙඩුණාට පස්සේ ඒකට වෛද්‍යවරු කියලා පිරිසක් ඉන්නවා. එයාට ගිහිල්ලා ඒක පෙන්නලා එයා දාලා බේත් තරම් දෙනවා. නමුත් ළමයා අන්නකොට මං අල්ලමක් කරන්නේ. ළමයා වැල්ල අතක් කැඩෙනවා. ඉතින් මම මොකද කරන්නේ? ළමයා මහා වේදනාවෙන් කෑ ගහනවා. ඉතින් මම මොකද කරන්නේ ඒකට? ඒකට අදාළ බේත් තියසයි. ඒකයි කිව්වේ වාකීම දුකන් ඉෂ්ට කරනවා. ඒ වුණින් දුක් කියලා වැඩක් තියෙනවද? නෑ. තමාර ළමයි ඉන්න උපදින උනංගවි කියලා. දැන් මොකද කරන්නේ? යුතුකම් වකීම් ඔක්කොම ඉස්ස කරලා තමන්ගේ රාජ්‍යය ඉතුරු ඉතින් කරන්න දෙයක් නැහැ. තමන් කරගත්ත කර්ම එකිනෙකාගේ වාගෙන යන්නේ ආදී. ඒකයි කියන්නේ. හේතුන්ගේ ඵල තමන් වශයෙන් තියන්න බෑ.
ඒකයි කිව්වේ අනිච්චයි කියලා. ඉතින් අනිච්ච දේශනාවක් ආය යහන්න ආය යහල අවබෝධයට ගන්න. එහෙනම් දැන්ට අපි හමාර කරමු. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කළා. විශේෂව කවුරු හරි ඉන්නවද පින් අනුමෝදන් කරන්න එහෙම? එහෙම ඉන්නවනම් ලියලා දෙන්න tag කරලා. දන්න කෙනෙක් නම් ලියලා දෙන්න ඇති. අනිත් අර ඒ විදිහට යනවනේ ඒක. මේ මොකද්ද මේ? නිහාල එඩ්වඩ් බීච් සොම්දාස. මේ කවුද මේ? ආ මේ මාමා මෙසිය. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්ත වෙලාවේ පින්වතුනි ඔබසි මේ රැස් කරගත්තව සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්ම මේ පිණින් පෝෂණය වන්නව, පිණින් සතුට වන්නව මේ පිණිසට අනුමෝදන් කරලා අනුමෝදන් කරන්න සූදානම් වෙන සීල දෙනා මේ කියන දේවල් සීල කියන පුද්ගල සීල දෙනාව සිහිපත් කරගෙන ඔබසි රැස් කරගත්තව ඒ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි නාමෙලි විශේෂයෙන් විහිදුවල පතුරුල හරින්න ප්‍රථම පිණුතුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකයේ මුඛ පරම්පරාවෙන් පවත්ගෙන ඇවිදilla ග්‍රන්ථාරූඪ කරලා අද අපි අදට ත්‍රිපිටකය පත් කරනකන් අප කැප වෙලා කටයුතු කළා වූ ඒ උත්තරම පිරිස නිසා තමයි පිංගුදින අද අපි සද්ධර්මයේ දේශනා කරන්නේ, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ, සීල දෙනා මාර්ගඵල අවබෝධ කරන්නේ. එහෙමනම් එදා ඒ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරගත්ත මොහොතේ ඉඳලා මේ දක්වා ත්‍රිපිටකයේ පණමෙන් ආරක්ෂා කරගත්තා වූ යම්කිසි පිරිසක් ඉන්නවා නම් අන්න ඒ උත්තරම පිරිස විශේෂයෙන්ම සිහිපත් කරන්න, ඒ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආපු යම්කිසි පිරිසක් ඉන්නවා නම් ඒ උත්තරම පිරිසවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීල් මුනි සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ උත්තරම පිරිස උදසා විහිදුවල පතුරුල හරින මේ පිං විහිදී පැතිරි යාමෙන් උන්වහන්සේලා නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා උන්වහන්සේලාට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උතර මොහොත කර සිහිපත් කරන දහදාසක් ලෝක ධාතු විඳින මේ ස්ථානට ආවා වූ සීලම් දිව්‍ය බ්‍රහ්මාදීනුත් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ලෝකේ සාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපෙන් චන්ද්‍රේකර ප්‍රජාපති ආදී සීලම දේව සමූහයන් වහන්සේලාව සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේයි විශේෂ විහිදුවල පතුරුල හරින මේ පිං විහිදී පැතිරි යාමෙන් ඒ පිණිස බලාපොරොත්තු වන්නා වූ බෝධිහි උතුම් වූ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උතුම් මොහොත කර සිහිපත් කරන තම තමන් නමින් ජම්මාන්ත ගත වෙච්ච පිරිස විශේෂයෙන්ම නිහාල් එඩ්වඩ් තමන්ගේ මාමා ඒ වගේම බීඑච් සෝමදාස තමන්ගේ සීයා ඇතුළු තම තමන් නමින් ජම්මාන්ත ගතවන් රෙදුනේ සීලම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න අම්මා තාත්තා ගුරු ඥාති හිත මිත්‍රාදී ආදී වශයෙන් හිටියව සීලු දෙනා. ඒ වගේම පිං උතුම් මේ අත්බැවි වේදනක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්ත වෙච්ච ගුරු වෙන ඥාතිතු මිත්‍රාදී සියලු දෙනාව සිහිපත් කරන අඳුම් තරමේ පිංගුදිනේ පොඩි කාලේ ඉඳලා හරි වතුර වීදුරුන් හරි සංග්‍රහයක් සත්කාරයක් කරා නම් ඔබට ඒ සියලු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තව සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුදුර සම්බාර ධර්මයේ යයි විශේෂ විහිදුවල පතුරුල හරි නීපි මිහිදී පැතිරියාමෙන් එයා යම් කිසි අභව ස්ථානයක ඉන්නොනම් එන් අතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැලසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදිනේ මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවඩ සාධාරණට ලක් කරලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහින් අද යම් ආකාරයක තමන්ට කරදරයක් හිංසාවක් පීඩාවක් කරන සත්‍යයට පත් වෙලා ඉන්න යම් කිසි පුද්ගලයෙක් එන්නේ යා විශේෂයෙන් සිහිපත් කරගන්න අද ඔබ සාන්තුරේ වගේ සද්ධර්මයේ දේශනා කරන නමුත් එදා ඔබ කරපු වරදකට ඔබ කෙරෙහි ක්‍රෝධයෙන් වෛරයෙන් පසු වෙලා අද මැරිලා ගිහින් මලයක් උන් වෙලා තිරසන් සත්තු වෙලා හෝ මනුස්සයෙන් වෙලා ඔබ ගාවට ඇවිදilla ඔබගේ නිවම්මකට බාධා කරන කටයුතු වල ඉදිරියේ ඉන්නවා නම් අද ඔබ මේ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතුරුල හරින මේ පිං විහිදී පැතිරී යමින් ඒ ආයේ අභව ස්ථානයෙන් අත මිදේවා අද රාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස විශේෂයෙන් පිංගුතුනි මේ සද්ධර්මයේ ප්‍රචාරය කරමින් මේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට දේශනා කරපු මේ අනිත්‍ය දුක්ඛ අනාත සද්ධර්මයේ මනාකොට දේශනා කරමින් පසුවන්නා වූ ඒ සීලම උත්තම පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි මේ උත්තම පිරිසත් සහ සමග ඒ ධර්ම ප්‍රචාර කටයුතු වල ඉදලා වුණා වූ ඒ ගිහි පැවිදි සීල දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම තාත්තා ගුරු ඥාති හිත මිත්‍රාදී සීල දෙනාව සිහිපත් කරගෙන තමන්ගේ දුව ආදරුව විශේෂයෙන්ම සිහිපත් කරගෙන තමන් විසින් මේ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි විශේෂ විහිදුවල පතුරුල හරින මේ පිං විහිදී පැතිරී යමින් ඒ යටි යම් කිසි ගහව උපද්‍රව දෝෂාන්ධකාර දෙනුන ඒ සීල දෝෂාන්ධකාරයන් ගසා දූරී මුත වේවා. ඒ වගේම යක්ෂ ප්‍රේත පිසාද මලගවල කුම්බාණ්ඩ අතරින් වැවසෙන යව දෝෂාන්ධකාර දෙනුන ඒ සීල දෝෂාන්ධකාරයන් ගසා දූරී මුත වේවා. අසවා කටවා හෝවා ඕල් දෙව සකසංකා දෝෂාන්ධකාරවල දෙනුන ඒ සීල දෝෂාන්ධකාරයන් ගසා දූරී මුත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී වදනාම සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පිං අනුමෝදක කරා. ඒ වගේම පින්දුන මොහොතකට සිහිපත් කරනවා නම් මේ ස්ථාන දෙවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරනට කලින් යම් කිසි ආහාරයක් පානයකින් සන්තරපිනවා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ යම් ශක්ති විශේෂයකින් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ මාර්ගඵල අවබෝධ කරගන්නෙත් එහෙනම් ඒ ආහාර පාන සකස්මෙලා එදා එදා අතීතයේ ඉඳලා වැවමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා ගොයන් කුමුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් තමන්ගේ අතට පිළියෙල කරගන්න කම අපගප වෙලා කටයුතු කළා වූ සියලු දෙනා මේලා සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආවිෂේ විහිදුල පතුරුල හරින මේ පිං විහිදී පැතිරියාමෙන්
අධිරාමණ සංඝයාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යන පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් දෙන මොහොතකට සිහිපත් කරලා ඔබ මේ ස්ථාන රැඳිලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂාලා මැසිමදුරුවන්ගෙන් ආරක්ෂාලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙන පින් දෙන මේ ස්ථාන භූමිය නිසා එහෙනම් මේ ස්ථාන මූලික මුල්පදින්දි කරුවන් ඇතුළේ මේ ස්ථාන භූමිය ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන ගෙනලා බඳලා කරලා සකස් කළ අලුම සරමේ ඇණයක් ගහන්නේ මේ ස්ථානයේ හැදීමේ කටයුතු වල දායකුණා නම් යම් කිසි පිරිසක් අන්නේ සියලු දෙනාව මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ආවිසේ විහිදුවල පතුරු වන නේපින් විහිදී පැතිරියාමෙන් ඒත් යම් කිසි අවහවිතානේ කිනුන නම් අත මේ දේවා අජරාමණ සංඝයාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යන්නත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිරිදෙන මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ බොහොම දුර බැහැර ඉඳලා අපිත් මේ ස්ථානයේ දාවේ එනම් මම්මාවත් මනාකොට සකස් වෙලා තිබුණ නිසා යාන වාහන මනාකොට සකස් කරලා තිබෙන නිසා තින්දී අද අපිට පහසුවෙන් මේ ස්ථානෙට එන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මේ සද්ධර්ම දේශනාව පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්ම දේශනාව සජීවීව ලෝකින ඕන කෙනෙකුට ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයකට සකස් වෙන්න වැඩ කටයුතු සකස් වෙලා තියෙනවා. නැත්නම් මේ සීළු දේවල් ප්‍රයෝගී වෙලා තියෙන තින්දී විද්‍යාක්ෂම වශයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ ඇසේ අන්තේවාසික පිරිසක් විසින් මේ ලෝකයේ ආයාද කරපු දේවල් නිසා එහෙනම් මේ විද්‍යාඥ මතෙන් පිරිසත් ඒ අන්තේවාසික පිරිසත් සිහිපත් කළා විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මයයි විශේෂ විහිදුවල පතර රණේ පින් විහිදී පැතිරියාමෙන් ඒ ආත්‍යම් කිසි අභවයේ ස්ථානයේ කිනුනම් එංග අසමි දේව ආජරාම සංඝයාත නිවෙනින් සැනසීම ලැබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින් ඉදිරි බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ දේශනා කළා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. එහෙනම් ඒ කරගත් අව සීල පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලපෑමෙන් ඔබ සීල දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුලීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි.